නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දස්සේ, නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුත් දැස්සේ. කවනාවන්ත ගුණපර සත්පුරුස පිංගත්නේ සත්නපුර පතිංචි සුපින්වටව්‍ය ආපාරික ජේලාියම සිංහ මැතිතුන් එම පින්වාන්ත සාන්තරන්තුන් මැතිනේ දූ දරුව විසින්. කළ මිනිපුර අමාසාජ තපුවන ආරණසය නාශනය සිට හැට දෙවන වරටත් ධර්මසාකච්චා සජීවී වැඩසටානෑ මේ ආරම්භ කරන්නේ අදත් අපත් අපසිෂපරයක ප්ඥාසාර පොඩිහාම්දන් වහන්සේ මේ විදිහට සම්බන්ධ වෙනවා පවත්න ඔබ හලතියන පළවෙන පස්්නය තිරවාසාරණය ස්වාමන් වහන්සේ ට රූප පිළිපඳු උදාහන ඇසුරෙන් විස්තරයක් කරනුමනව. බොහම පින් ගෞරවනය ස්වාමින් ව හන්ස කියලා. පංවත්න රූපවිසි අටක් තියෙනවානේ පටවිධාතු ආපෝතාාතුව, තිීචුතාාතු වායෝදාාතුව කියල බූත රූප හතරකො චක්කුප ප්‍රසාදේ සෝතා ප්‍රසාදී, ගාන ප්‍රසාදේ, ජවහා පසාදේ කායක් ප්‍රසාදේ කියලා පසාද රප හො. ඒවාගම රූපය සබ්දේ ගන්දේරසේ ඉස්පාර්සය කළ ගෝජ රූප පහකුත් ඉතිභාවරූප පුලුස භාවරූප කියලා භාවරූප දෙකකුත් හදරූපයේ ජීවිතරූපේ ආහාරරූපය කියලා මේ විදිත රූප දහටක් තියෙනවා එව නිප්ස් නිස්පන්න රූප කර්මාදී හේතුෝගෙන් හටගන්වන රූප කර්මාදී හිතුවන්ගෙන් හටගන්වන්නේ නැති රූප තියෙනවා ඒව තමයි ආකා සධාතුකාය විඤ්ඥාතිය වචී වි්ඥාතිය ලහුතා මුදතාකම් අ්‍යතා ඒත් විකා රූප පහත් උපජේ සන්තතිජාරතා අනිච්චතාක ලක්ස රූප හතරත් කියන මෙිනම රූප මේ දහය. එතකොට පින්වත්නම රූප විසි අට එකටමද තියනෙ ලැහුත් රූප විසියාට උදාහන සහිතව කියන්න කිය ලත්කිවොත් මෙවා එකටම තියෙන රූපන මේ නමුත් ඒවා රූප කලාප විදිහට තියෙන රූප අපි මෙහමගනිමු තැන් ඔය ඇත්තු යම් දවසක මැරෙන්පාය මැවනට පස නැවත් උපදන්න එපාය ඒ උපදිනකුට අන්ටජ ජලාපජ සන්සේ ජෝපාතියක නො එකම හතරයෙන් උපදින්න එපාය ඒ හතරය අපි ජලාපපුජ විදිහතම මේ මනුස්සයන්ගේ පැත්තං අස්වයින්ගේ ගවයින්ගේ අලින්ග වගේ මේ ගඩභාසියෙන් උපත්න කමේට එෙමකු ගර්භාසය කනෙ කුප්පත්තිය ලබනකොට ඒ කෙනාගේ ප්‍රතිසන්දිී විඤඥානයේ මවකුසට බැස ගැනීමත් සමගම ඒ මවකුසට බැස ගන්නේ පින්වර්ත්න මවපියන්ගේ සුක්කඩිම්බ සංසේචනයන් ඇසුරටන ඉතින්දී ඒකෙනාගේ කර්මාදී හිීතුවන්ගෙන් රූපකලාප තුනක් ලැබෙනවා. ඒ කර්මාදී හීතුවන්ගෙන් ලැබෙන රූපකලාප තමයි වස්තුදසකේ කායදසකේ භාවදසකේ කියලා කියන්නේ. දැන් අතන අම්මා තාත්තා දෙදෙනගේ සුක්කඩිබ සංසේජනයන් ඇසුරේ පවතින පිංවත්නී ඒ නිසා ලැබෙන පටව ආපෝතීජූවායු. මේ තමයි සෑම සුද්දාාස්්ටකෙන් යකමතියන රූපහතර එක සෑම හතරින්ටම අනතරූප හටගන්න. එතට පටව ආපූතීචූවායු. ඒ හතර නිසා ඇතිවන ඔවාරණයක්. ඒ නිසා ඇතිවෙනවා ගන් දෙයක්. රසයා. පෝජාව. එතකොට මෙනි මේ, ති ඒ රූපාට අකණඩව නැතිවිදදි නවත ඇතිවන විදදිහට ඇතිවනැතුව යන රූප සන්තතියක් විදිට පවත්වන්නට ජීවිතන්දී රූපයක් ඕන වෙනවා. දැම්මවකුස පිලිසිඳ ගත්දී වස්තුදසකාලසක භාවදසකෑන් ලැබෙනවාගේ ඒක පින්වුවති නැවතත් යම් දවසක. අවසං වනකම් මේ ජීවිත කාල අවසං වනකම්ම ඒ වස්තු දසක රූප කලාපේ පවත්වන්න වෙනවා සෝතගාන මේ ජීවහා දසකාද අනකුත් රූප කලාප පවත්වන්න වෙනවා ඒ වන්ුවෙන් ජීවිතීන්දේ රූපයයක් තියෙනවා. එතකුට ඒ අපි වස්තුරූපය ගත හද වස්තුරූපය පසාහද රූපය. එතකුට එහෙම තමයි දහයි හැදෙන්නේ දසරපලාපයක් නැතයි ඒකා දැසකරූප කලාපයක් දවා දසකරූප කලාපයක්, තේරසකරූප කලාපයක්, මේ විදිී රූප කලාපතියන්නේපාය රූප කලාපයක තියෙන පුංචිම්්‍රමාණයේ තමයි සුද්ධාශ්ටකයෝ. පිහත්නි ඒ සුද්දාාශ්ටකත්තෙක්ක කර්මාදී හිතුන්ෙන් හටගන් රූපවල ස්තියක්වීම කරමයෙන් පිරිමියෙක්වීම කරමයෙන් හදවස්තු රූපයක කරමයිෙන් චකුපප්‍රසා රූපදසගේ කරමින් සෝත ප්‍රසාද ගානප්‍රසාධ ප්‍රසාද රූපවසියල්ල කරමයෙන්. ඒ විදිහට කරමයෙන් හටගන්න උනුසුමෙන් හටගන්න රූපතියනවා ආහාරවලින් හටගන්න රූපතියන. සිතිින් හටගන්න රූපතියන ඔය හතරේම හටගන්න රූපතියනවා ඇ එතුනකින් හටගන් රූපතින මේ විදිහට පින්වර්න. අපි කර්මාදී හිීතුවගෙන් හටගන්න රූපතිනව වගේම කර්මාදී හීතුවන්ගෙන් හටගන්නේ නැති රූපත් තියෙනවා. අයකාසදාතුව කර්මාදී හීතවගේ හටගන්න රූපයක් නෙමි. ඔය කාය විඤ්ඥාති වචී විඤඥාති ලහත්තාමවිතාම්ම්්‍යතා විකා රූප පහ උපචේසන්තති ජරතා අනිච්චතා මේ කියන මේ රූප මෙ මේම පින්වන කර්මයෙන් හටග රූපයෝ නෙමේ මේවා උණුසුමෙන් සිට ඒ විදිහට ආහාරවලින් හටගන්න රූපය නොත් නෙමේ. මේවා හටගන්න පින්වර්ත්න අරවා නිසා ඇතිවන ලක්ස නසා ආකස්ධාතුයි ඒවා කයවෙන්්ඥාත්යයට හිත නිසා ඇතිවන. ව විස්තර කරන්න ඕන මේ විදිහට රූප කලාහප තියෙන්නේ එක රූප කලාපයක්ඉත රූප කලාප ගොඩා දැන්නම් ඔය ඇතු හැත්ල වැටල ඔලුවා කත්පය පිරුණු තැන් අත සරීදී නියපුදු කෙස්සාදී ඕන හොමති බට මවකස පිරිස් ගාති නම් පිින්වද අඩුමතරම ලි පාටවත් තිබෙහ මවපියන්ගේ සුක ඩිබංශේචනය ඇසුරකට තමයි ඔය මැර දිනවතත් උපත්ය ලැපිවේ ය උත්න ස්තීරව කිසි දෙයක් නෑ. ව හට ගස්සනැකීම ඇතුව යන රූපීට අවිසතියනෙ චිත්තක්සන දා හතායේ. පවත්න ඊළඟත අහලතියන පස්නය අවසරය පින්වත් කල්්‍යානමිත්‍යයන් වහන්සේ. මෑතක ඉක්තරා විකෘතිී දේශනාවකදී අන්තරාභවික අදහස්සක් ඉදිරිපත්තිය. එහිතහි බුදුරජාණන් වහන්සේ කවදාවත් තමා නැතිකර ගත්තී නැතේ. තමාගේ දුකයි නැතිකරගත්තේ යැයි පවසමින් බුදුරජාණන් වහන්සේගේ සංකත ආත්මයක් තාමත් පවතින බව කියයි. සාමීන් වහන්සේ. තව දුකක් බවට පත්වන්නේ සත්වයන් එය දුකක් බවට අධ්‍යැකීමෙන් හඳුනාගත් විට පමණක් යැයි කියති. උදාහනයක් විදිහට ලෙඩවීම දුකක්වන්නේ සත්වයා තමා ලිද වූයේ යැයි අධ්‍යැකීමෙන් දැනගත් විට යැයි කිය කියයි. මෙසේ දැනගත්ති, ඉදරීමට කලින් හා පසුව සත්්‍රයෙක් සිටිනිසා බව කියයි. එම තරකයෙන් ඉපදීම දුකක් නම්. එ අත්වන්න සත්වයෙක් ඉපදීමට කලින් සිටිය යුතු බවත්. මානයේ දුකක් නම්. එය අත්වන්න සත්වයෙක් මානයම් පසුව සිටිය යුතු බව බවත් කියා. මරණය හා ඉපදීම අතර අන්තරා භවයක් ගැන කියයි. ඇ මේ කිසිම පත්නමක් නොරි හාස ජනක මත්‍යා ෘෂ්ටියයක් බව ධනිමින්. මු කනගාටුවට කවුන නම් මේ මොවුන් පිරිුසුදු බුද්ධදේශනාව ලෙස ඉදිරිපත් කිරීමයි. මේ පිළිගන්නා අසරණ පිරි සිටීමයි. පින්වස්සා මෙන් වහන්ස. පිළිතුරු සැපැීමේ කාලේ අඩු නිසා කෙටියෙන් හෝ ඒ අසරන පිරිස්වෙනුවෙන් පැහැදිලි කිරීම කර්දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝහුගේ දීරිකාවස හිමේවා තෙරුවන් සරණය කියලා. සත්පුරසි පින්ංවුවත්න අපිත් තැක්කා. අප නම් අපිත් තායතනයේ නම් මෙහෙම සඳහන්කරල කියලත් තිබුණානේ. ඉතිං අපි ආරාත්නාත් කලා වඩින්නේ කියලා. කිව දවසට වැඩී නන්නේෑ ඇතාම දැන්දි අග්ගාන පහුවෙර. සති දෙකෙන් කිව් අට අදවෙන් තුරුත් නැහැ. නමුත් ඉතිං, කොහමරි වඩම් ගන්න ඕන වාහනයක් කැවලහරිගෙන්න්නවගන්න ඕන. වඩම්ම වගෙනෆිංත්න ෝක විස්තර කරලාද නොන ඔය ඇත්තන්ට අපි මේක විස්තර කලා දෙනකොට හිනාාවනවත්ත ගන්න කමයක් නැතිවිය. ඒ තරමටම ඇත්තට මේක හාස ජනක සිද්ධිය. අපි බලමුක යාහන ප්‍රස්නවට දෙන උත්තර කොමති කියලා. ඒ ධර්මියන්ගේ කියාකාදීත්තයී. අන්න පාය. ඉතින් තමන්ග ජනප්‍රය කරගන්න තමන් උලුප්පවාගන්න. ඇහි පුදු්දහම මේ විදිහයට. විච්චි කරන්න. ඌට අඩාහොන්දයි වැසිකළි වරක බා බෑල ඒ කිව හාමුරු ඒ වැසිගලිවාදේ අසෝචිකෑ වන හමතේ තින් කන්න වෙනවාන මානින් මත්තේ. මේ ධර්මත කරන විකෘතිී හින්ද කොහොමත්ඉතින් අසූචවලක පනුව කුණොත් නං හොදයි නරකයට නොවැටී නමුත් නරකරන වැත්න කර නවත්තකන් දේශවෙන් නැතිවේවි මේ මි්‍යා දෘෂ්ියය නිසා සද්ධන් ප්‍රතුරූපක මිත්‍යා දෘෂටිය සමාජරත කරන හිද මං හොයා ගත දෙයක්ත් මම තමන් හොයා ගතදයක් මමයි මේක හොයා ගත මම යවපෝතගත් ලෝකෙට ිචදකල් යුත්තු වෙලා නෑකෙන කවරු හරකිව වවොත් ඔයතු ඒ ඒ වචනය පිටවන මහොතීම නැවත ඔහුදයා කවදාවත් බලන් නැතුයින්න තර ස්‍යමත්ය ඕෝන. ෆිංවත් අපිට බත් කාටවත් හොයා ගන්න දෙයක් බුදුරජාණන් වහන්ස තුරු කරලා නැහැ සියල්ලම් භාගිවතුන් වහන්සේපුංචි කාලයක් නෙම සාරාසාගේ කල්ප ලක්ෂේක කාලයක් පාරමි දම්පුර ලෑ ලෝවට විගර කළේ විෘත කරපු සී සද්ධාරමය. නිසා පින්වර්ත්නි අනන්ත අප්‍රමාණ සත්වකොට සසඳින් එතරව නිවන් දකින්නට කටයුතුකර ගත්ත භාගිවතුන් වහන්සේ ඔය විදිහට පිංවර්ත්නි ඉන්නවා කියන අදහසක් කියනවානම් ඇයිවාගීම සංකතාත්මයක්තාමත් පවතිනවාගෙන කියනවානම් අතීතයේ කාසේ බුදුරජාණන් වහන්සේ දැන් ඒවාගේ ඉන්නවෙන. ඒවගේ කකුසඳ කෝනාගමන බුදුරජාණන් වහන්සේලාත් ඉන්න වෙන විපස්සේසිකිහි විස්සබූ බදුරජාණන් වහන්සේලාටත් ඉන්න වෙන. පණලස්ස දොරොස් දහසක් බුදුරජාණන් වහන්සේදාට ඉන්න වෙනවා. එතකොට ඒ විදිහයට සව ලෝක දව සිසාරා බාලනකොට පිංවෝත්න බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රමාණයයක් අති විශවාහස ප්‍රමාණයක් ෙනවා. බලන්න කොටේ එක්කෝම ඉන්න කොහේදකර බැලුවොත් ඉන්න කොහරි ැනක් තියන්නේ පඇති වාසස්ථානයක් තියනෙ බදුජාණන්ස රගේ වාසස්ථානය වාසස්ථානයේ භමිතිස්සක කොටරන්ද තියෙනකට හොදන්නත් වයෙනවා. පිංවර්න මේ ඇවින් ධර්ම විකෘතියක්න. ඉතිං තව තියෙනවා කවුණුකොඩා. ඔඩක්ු හසට වැඩම කරන්න කියමුක වැඩියට පස්සෝ යඇත්තන්ට හිනා හනවත්තගන්න වැ විදිහටම සසාකච්ඡාව කපුුරු සාකච්ඡාව සිද්ධ වීවි. ඒසායි තුෘතිික මං උන්හසට වැඩම ක කියරන්න කන්නේ හෙඳදවතියාගෙන නන්නො කියිය. මේ වගේ මිත්්‍යයා දෘෂ්ටිවලට අහුුව එපාෆිං ඔය මේක මිත්‍යය දදුෘ්ටියයක් බවතේරුන් ගන්න එවැනි මිත්‍යයා දුෘස්ටිවට හසනොවී කටයුතු කණයක හිනාවටකහනාවක් ඔය ඇතන්ට මතක්ක හැම ොහොතකම. අපූරුවට හිනාවෙන්න පුළුවන් කානා ගුඩක් කොතන තියෙනවා. මේ බලමක උන්වහන්සේට උත්තරයක් නැතුව. ඒම මේකෘතිී කියනය අපූරුවට මේ පිට්ටු ගිල්ලවාගේ මේ හිත වෙන හැටි. පිංුවත් මේ මෙම මිත්යා දෂස්ටිවට අහුවවෙ එා විස්තර කරන්නන් උන්හසේ වැඩම කළහම සජී විල්ල දේසන හවකම අර පිට දහිමියන් වැඩම කලානම් බලන්න වෙන්න තිබමකක්දක උහසේ ද නැහැන ඇතිේ සහස වැඩම කලලාට පස ඇත්ත බලන්න ගගේවල්ල සජීවී මොකක් වෙන්න කියලා. පිංුවති මෙතනද අපි කෙටි උත්තරයක් දෙන්න අර නොම ගන උදවියයට ඒක මෙ නොමගනයා බලක්වාගන්නට ඒ තමයි පින්වත්නි සතේ පුද්ගලේ කාත්මයක් කියල දෙයක් නැහැ. තමා ලෙඩවනේ කලින් අදදැගීමෙන් දැනගත් විටආදීහම උදාහන් අරගෙනහම පෙන්නන්නට මේ ස්කන්ධධතු අයත්න දෝක හැකියාවක් නැහැ. භාගිවතුන් වහන්සේගින් උපතට අදාලව, සත්වයාගේ මේ කාණ ගෙනහනකොට තන්හා උපාදාානය කරගෙන සිටියකළ බුදුුව ජනව දේශනා කළ එතකොට ඒ වගේ කානත්ය අනකුත් කානාත්්‍යක සූත පිටක සූත දේශනා සියල්ලගේමම සදා බලද්ද ඔබට අපූරුවට හම්බව පිංවර්ත්න හේතු පර්ධර්මයන්ගේ කියා කාරීත්‍රයක් ඒ හේතු නැසවාට පස්සේ කියාකාරී තෙකින් අහෝස් වෙලා යනවා ඉම්පාසේසියල්ලම අනුපාසේෂ පය නිර්වාණය සමගම අනාගත ස්කන්ධයන්ගේ පැවැත්මක් නැතුව සියල්ල එතිකින් අවසංවී යනවා. සියල්ල එකතිකින් අවසංවී යනයක ජීවත්ත ඉන්නකොටම විඳින්න පුළුවන්කම ලැබෙනවා නිරෝධ සමාපති සුවයට සමවත්නකොට ඒවර්තමාන ස්කන්ධයන්ගේ පැවැත්මතියේද්දී රහත් වනාට පස්සේ අනාගතති ඉස්කන්ධ්‍යයන්. පැවැත්ම නැස්වාට පස්සේ ලබන්න පුොළුවන් සුවිසිසි අ දැකීමගේ නිවසඥාන අ සඥා නලාබී අරूපී සත්ෙක්ටවත්तेය ලබන්න බැහ අරूපී බූමටත් ඉහල න්තියෙන අවස්ථාවක් නමුත් පේනවම් පැවට පස්සේ ඒ සම්पूर्ණයම පංවත්න අර විඳ නොවා ඒක විදිිනවාක යන්නේ පැවැත්මක්නෑහ इතිनेසිल අවංවිලා යනවා. ජීවත්ත ඉන්නකොට නිවන්සුවේ වෙන්නවා. එතනින් පස්ස ස්කන්දයන්ගේ පැවැත්ම එතකින්ම අවසංවදා යනවා භාග්‍යවතුන් වහන්සේගේ එහෙමයි ඔය කියන විදිහයට කෝටිකානක් මඟපල් ලැබූ ඹුම අපේ සේදුම සාාවකයන් වහන්සේලාගේ විං්ඥා තොයි විදියට නම් තියෙන්න්න වෙනවා. එතකොට කාසය බුදුරජණ වහන්සක ශාසනය අගසාාවකයන් වහන්සේලාගේ ඉන්ලා ඒ සියලුම උතුමන් වහන්සේලා ඒ සියලුම මේසාාවක මහා උතුමන් වහන්සේලා තියනෙන ඔය කියින් විදිිය තියනෙ වෙන තුොට කවුරු සදනය ගොඩ වෙලා නැහැ. මේ එතුකොට මේ කෝටි පෙකෝටි ත්‍රියන බිලිය බිලියන ත්‍රිියන ආදී තාගන්න බයිතරන් සත්්‍ර්‍රමාණයක් නිවන් දැක කල සුවයක් වෙන්නේ යම්කිසි භූමියක් ලෝකයේ ඔය විදිට ඔය කියන විදිහ තියෙන්න්න වෙනවා. ඔය තයතක විතර දැන්ටෝ ඇත් තේරු ගන්න ඕක මත්‍යා දස්තියා ඒ වගේ මිත්‍යා දුෂ්ටිී ඉදිරිපත් කරන්නේ බඩ රැකගන්න බඩවිියත හදාගන්න. පිංුවත්න බඩජාරිකමටයි ඒව කරන්න. හැබැයි ඒ බඩජාරිකමට අපපුහුරුවට කන්න හම් වෙනවා. අවිචයේතිීත් ඒවාගේ විසේසේ මසෝච වදවල්ලදින් උපත්තය ලබපු හම ය අපූරුවට ඒ කාවි දැම් බඩ ාරිකමටුව කරාව. ඒයට සම්මාධිට්්‍යය පහල වේවා. මන් තමන්ට විපතාක් කරගන්න ඇතු ඉන්න ඒ අනුවන මෝඩයු වග බලාගන්නට ඕන ඌට වඩා හොඳයි අදම ඒ ඔය මත කිය පපු හාමුදුව සිවරුවන්න ගදවල ඒ පන්සදේෙන් වැැසිකලිවලඩට බෑහල අද ඉන්නම් ඒව කන්න පටන් ගත්තනම් හොඳටම හොඳයි බඩ චාරිකම තියෙන්නේ නැසී සත්තා මේ විකෘතිය කරන්නතු අනාගතයෙ කොහ මත්තයට අවිජී නර්කය හෝ එම නැත්නම් අසූජපානුවංකෝ වෙලා උපදිීන වවේ ඔබේ තීන්ටවැටන්නේ පවා පන ඊළඟට අහලතින ප්‍රස්නය තමයි පිංවත් මහා සංගදුවනෙන් අවසරයි තුනුරුවනට නිවැරැදිව ජීවිතයේ පූජය කරන්නේ කෙසේද. එහි ආනි සංසත අපකිරේ අනුකම්පාවෙන් පහදාතින සේවා භාගිවතුන් වහන්සේටත් සේසත් ධර්මේටත් ආයෝ සඟරුවන්ටත් අපගේ නමස්කාරයවේවා කියලාන තුුරුවන්ට නිවතිව ජීවිතය පූජා කරන්නේ කොහොමද කළහැවෝත් ඒ භාගවතුන් වහන්සේට ඔබේ මුළු ජීවිතයම පරිතයා කරන්න. ඉන් පස්ස භාගිවතුන් වහන්සේ කිව විදිහටමන ජීවත්යන්නේ වෙන්නේ බුදුරජාණන් වහන්සට ජීවිතයේ පූජාකදාා කියාන පින්වර්ත්න ඉන්පාස බුදුරජාණන් වහන්ස දේශනා කළේ විදිහටයි ඔබ ජීවත්යෙන්නේ. එතකොට ධර්මරත්නයටම ජීවිතයේ පූජා කරන්න සංගරත්නයටම ජීවිතය පූජා කරන්න එතකට ධර්මරත්නය තුළ සඳහන් වන ධර්මානකූල කවුණු අනෝමයෝප ජීවත්තයන්නේ. සංගරත්නයට ජීවිතය පූජා කරාම සංගරත්නයට දේශනාකරන්තියන ුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය විතරයින සංගරත්නය විසින් නිර්මාණය කර දෙයක් දේශනා කරන්න බෑනේ එතු පුද්ගලි ෝසානය අන්නත් බැහැනේ භාගිවතුන් වහන්සේ යම් දහම් කවනක් දේශනා කලාාද එය ඒ විදදිහටම අකුරක්වත් වෙනස් නොකර ලොවට විවර කරන්න ඉන්නේ සංගරාත්නය. එතකොට ඒ සංගරත්නය ඒ කවුන විවර කරන්නේ ධර්ම ඒ තියෙන කාන. ඒ තියෙන කාරණ අනුව ඔය ඇත්තෝ කටයුතු කරන්න වගබලාගන්නට ඕන හබ සංගරත්නය ශසානයන කොට පුද්ගලෝ සානයන්න එපා සංගරත්නය සරණ යන්නේ. සංගරත්නය සානයන්නට ඕන ඔයෆංවතුම් සිල් සමාධන් වෙන්න. සිල් සමාදාන් වෙන්නට පෙර බුද්ධන්සාණයන් ගච්චාමි දම්මන්සානන් ගච්චාමි සංගන්සානං ගච්ඡාමි විදිහට මම සසර දුකින් එතරවීම පිණස බුද්රාත්නය සරණයාමි ධර්මරත්නය සංඝරාත්නය සානයමි කියලා පින්වර්ත්නී තමංගි ජීවිතයේ තුනුරුවන්ට පූජා කරමින් තුනරුවන්ම සරණයන්න තුනුරුවන් සානයගේ ඔය ඇත්තූ පිළිපදින්නේ. භාගිවතුන් වහන්සේගේ සීමුකේෙන් දේශනා කරපු උතුමෝසිය සත් ධර්මය ඒ විදිහට මතු කරලා දෙන්නේ සංඝරත්නය තුනරුවාම සරණයන්න. පිමත්නී ඊරඟත ආලතියන පස්නේ අතිපූජනය ස්මීන් වහන්ස. බුදුහිමි පිරිනිවන්ට වැඩිය පසු. මහකසු හිමි වඩිනතුරු චිතකයට ගිෙන ඇවුලුනේ නැති බව. ධර්මහයේ සඳහන් වෙනවා. හි එම ඒදිපලයේ ප්‍රයෝචනයට නොගෙන සෙසු පන්සේයක් දෙනා සමඟ සතියක් පාගමනින් වැඩී මන්ද. බුදුහිමි නන්දකුමරු රැගෙන දෙවුලෝ වැඩිය ආකාරයට සැනෙකින් ආසිෙන් වැඩම කරන්න තිබුලනේද.ස්මින් වහන්ස ඔබහන්සේට මඟපල නිවන අවබෝධ රේවා කියරා. සත්පුරස පිංවර්ත්න භාගිවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒතිපාතිහාර පාන එපයි කියලා එතකොට අනුපසයත් උපසම්පතා නොවිච්ච කෙනෙක්ත ඒතිපාතිහාර පෙන්න්න නැහැ ඒගන කියන්නේෙත් නැහැ මහකාසේ මහරාතන් වහන්සේ දුතංගතාාරී බිස්සූ වහන්සේ ලාතන අ අපතන්තුත් ලැබවා ඊ නඟට ශාසනයේ භාරධාරී මහරාතන් වහන්සේ තුතිය සාවක මහරාතන් වහසේ මහකාසය මහරාතන් වහන්සේඉවැනිතියක් කිසිසිේත්ම කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අනසක පිඳිත් හැ. ඒ විතරක් නෙම අනාගත ශාසනය අනාරස්්‍යත වන්න කවුුණක් පින්නනා කරන්න ෙත් නැැ. අතර ස්වාමින් වහසල පන්සේ නමාකක්ක මෙට වැඩම කරනකොට අර පිරිස භාගවතුන් වස පනවල්ධ තියන විනේනීති කඩාගෙන පැමිණෙන මේ ස්වාමීන් වහන්සේලා පිළබඳ කොහොම දකිීවි. බුදුජාණන් වහන්සේ විසින් ඒ විදිහට ඒදපාතිහාර ලාමක බොළුන්ද දේවල්නයෙන් භාවිතාකාන අපිට ඉඩදීලන් හැසංගරත්නයට ඉද දීලන හැ විනේ ප්‍රඥප්තිීන් පනවල තියෙනවා.දු අපේ මහසාාවක අපි මහකාසේ මහරාතන් වහන්සේත් ඒ අනුවමයි කටයුතු කරන්නේ, මහකාසේ මහරාහතන් වහන්සිතරත්නම අනිකුත් මහා සංගරාත්නය ඒ පන්සීයක් උතුමන් වහන්සේලාත් ඒ විදි හටමයි පින්වර්ෙ කටයුතු කරන්නේ සියලම උත්්‍රමයාරන් වහන්සේලා එහමයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ නන්දකුමරු දවලෝකයට රැගෙනගිය ඔහුව සසරින් එකට කරවන්න. පුද්ගලයෙන් සසරය ගොඩි කරවන්නට අවස්කරනක යාමාගක බුදුරජාණන් වහන්සයට දන්න පුළුවන්. එත්ෙ මේ සසධන්නට පුළුවන්කමක් නැහ මෙතන පින්වුව එහෙමදයක් කතීති වුණ අනං. අද වෙනකොටට මොනතරන්න ලකු ගැටලුවක් නිර්මාණය වෙනවාදමතරංකා ශහසන යන දින්නෙත් නැතිව වෙනතුදවිය අන්‍යාගමික බලවේගසාහකුමන්තර කකරුවන් විසි ලොුක චෝත්නා ඉදිරිපත් කර ුදුරජාණන් වහන්සේ ඊධ පාචාර පානය පා කිව්වා. යුනර මහකාසය මහරතන්හසේ බුදුජන් වහන්ස පිරිවපාපු ගමම්ම ඊද පාතිහාර පාමි මෙහෙම දෙයක් කලා. එතකොටේ බුද්්‍ර වචනයට පිටුපාෑමක් නේද. අපිත් එහෙමම කරන්න ඕන්න නෑ නේද අපිටත් කැමදීදිට කටයුතු කන්න පුළුවන්න්නේේද ඔයා දී විදිහට බොහෝරීවල් නිර්මාණී වෙන්න පුළුවන් හැබයි අඩ පාහගමනී වැඩම කරපු ගමන් නිසාම සුබද්ද බිස්වගේ අභාද්‍ර වචනය පවා දැන ගන්න ලැබුණ. ඒවාගේම තව බුහෝ පියෝජන ලැබුණ ඇයි අතර කාලයේදී බුහෝදිනාට ඉරන් දීහය අසල ඉදිමින් පිංවත්නී වන්දනාමාන කරගෙන බොහෝ පින්කංකරකන් අවස්ථාව සැලසුන රට රාජ්‍යවලින් ආපු පිරිසට හිතේ හැටියත වදනා කරන්න අවස්ථාව ලැබුණ එතරන් දින කීපයක් පුරා ඒ අවස්ථාව ලැබුණේත් මහාකාසය මහරාතන් වහන්සේ වැඩම කළ නිසයි වැඩම කල රංසිවිගේ වන්දනා කරනකොටම පින්වර්ත්නී ඇසේ පාතපත්මය එලියට මේ භාග්‍යවතුන් වහන්සේ අධිස්ථානයන් අනුව වැඩම කරලා ඒ විදිහට වන්දනා කරන්නට අවස්ථා ලැබුණ එතුළ බුදුරජාණනාසික අධිස්ථානයක් මහාකාසය මහරාතන් වහන්සේ දැනුවත්වීම සිදු වන විද්‍යචිතකය ගිනි දැල්ලෙන් නැතුව පැවතුනු විදි. ඒ ඔක්කෝ ඒ ම ඉර්දිමත් අභිඥාලාභ උතුමන් වහන්සේලා විසින් දන්න ආකරුණක් මේ වගේ අවස්ථාවකද කටයුතු සිද්ධ වෙන්නේ ඒ ආකාරයට පින්වුවි ඒකවනේ ඒවි හයට තේරුංගන්න, හැමදීම සකෙන් බලන්නට උසා කරන්න එපා. ඒක නිරහුල තේරුන් ගන්න ධර්මානුකූලව පස්නයට පිළිතුර හොයාගෙන යන්න ගුත් උත්තර හම්බ වෙනවා. පස්නයට පිළතුරා හොයාගෙනයන්නතු පස්නයට තව පස්න එකතු කරන්න බලාගෙන ගියෝතින් අපට පිළිතුරක්න මේ හම්බෙන පස්සන පත්තරයක් ලිහාගන්න කෙලවරක් හබවෙන්නේ දිහාගන්න පුළුවන් මාර්ගයෙන් ලිහන්න පටන්ගත්තොත් උත්තරම හම්බවවා පස්න එකක්වත් හම්බුවෙන් නැති තරම්. පස්න එන්න කලින් උත්තර හම්බ වෙනවා උත්තරත් එක්කමඉන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඔය ඇත්තු ඉස්තරහ ප්‍රස්නයක් එන්න නතිව. පිංවුවත්න එනිසා විශ්වහන්සයකොට නගයගන්න තුනරුවන් කෙරෙහේ පිංවත්න ඊළඟට ආලතියෙන පස්ස්නේ තමයි තෙරුවන් සාණය පින්ංව ස්වාමීින් වහන්සේ මාවිසිම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධපාරමිතා ආරම්භ කළ ආත්මයක් ලෙස ඉතිකුමාරි ජාතකේ අසා තිබේ නමුත් සමහරයි කියනවා එම කතාව අසත්්‍යයක් කියා පිංවත් ස්වාමින් වහන්සේ මේ සත්‍ය අ සත්්‍යතාවේ කුමත්ද උබවහන්සේට නිතුක් නිරෝගී චිත ජීවනය වේවා සාතු නිර්වාණබෝධියට මේ කුසල් හේතු වේවා කියලා කවනාවන්ත ගුණපර සත්පුරුස පිින්වත්නේ අපේ ඉතිකුමාරි ජාතක කතාව ජාතක පොත්වහන්සේ තුළ සඳහන් වෙන්න නහැ අපි තේරවාදී අපේ ජාතක පොත්වහන්සේ තුළ සඳහං වෙන්නේ අපිට හම්බවෙන්නේ සංස්කෘත පොත්වල දහෙම විශේසේම සංස්කෘත පොත්වන ක අපිට ශූපවතී විදිහට ඉතිකුමාර ජාතකය හබ වෙනවා අපේ ජාතකපොතිී නැති මේ ජාතය කතාව පින්වුවත්නී ඉතිබිසූ ජාතය කතාව කියලාත් කියනවා ජනකාල මාලී සීමා විනෝධන පාට කියන පොත්වල මේ ගැන බොහෝ විස්තරප්වූරුවට සඳහන් වෙනවා ිසූ ජාතකයේ ඉතිපිසූනම ඉ ඉතිසූ ජාතය අපි ජාතකපොති නැති වනාට ඒ ජාතය කතාව මුල්කරගෙන අපූරුවට පින්වර්ත්ණි අපි පන්්ඩිත පතිරාජ කියන කවියෙක් විසින් ඒ ජාතකරය මුල්කරගෙන කාවගන්තියකු සචනා කර තියනවා. අප මහබෝධිසත්වයන් වහන්සේ දපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියතිවිවර්ණ ගන්න කලින්. ප්‍රරාත්න භාාවයක සිද්ධෝනු කතාවත් තමයි ඉති විසෝජාතකයට එන්නේ. එක සාරාසන්ග කල්පලක්සයට කලින් කාලයේ අදාළි වෙන්න. එතනදි ෆිංවර්ත්නි බෝධිසත්වයන් වහන්සේ බිසවක් විදිහට උපත්තිය ලබනවා කාන්තා උපපත්තිය අපේ අටවිසි බුදුරජාණන් වහන්සේ කලින් සොලසාසංක කල්පලක්ෂයක් කල්. පාර්මී දම්පුරපු අපි ඩීපංකර කළ බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහල වෙනවා. අටවිසි බුදුරජාණන් වහසලාගේ දීපාංකර බුදුරජාන් වහසන්නේමි ඊට කලින් සොරසාසාංග කලපලක්ෂේක කාලයක් පාරමී ධර්මපුරල කටයුතු කරපු සොරසාසාංග කල්පලක්ෂයක් කියන්නේ පිින්වනි විරාධක බුදුෂත්්‍යන් වහස මක්න. අපේ බූසත්්‍යන්හස ප්‍රඥාතික බූදුෂත්වයන් වහස නමක්නේ විදියාධික බුදුෂත්වයන් වන්සේ නමක් දිට කටයුතු කරලා පංවර්ත්නී ඒ ලෝතුරා සම්මාහා සම්බුද්ධත්වයට පත්වනා අතීතයි පූර් දීපංකර නමින් හිට බුදුරජන් වහස නමක් දීපංකරමයි නම නමුත් අරදීපන්ක බුදුජාන්හන්ස නම නියතිවන ලැබ දීපංකර බුදුජන් වසය නෙමේ ඊට කලින් හිටිය පූර්වයේ හිටිය දීපංකර බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කාලයේ පින්ංවර්ටන පුරාණ දීපංකර බදුරජාන් වහන්සේෙළේ බුදුරජාණ වහන්සේ හඳුන් වන්නේ. ඒ කාලෙ අපේ බෝෂත්වයන් වහන්සේට නිවවර්ණතුන්න දීපංකර බුදුරජාණන් වහන්සේත් තාපසෙක් විදිට ඒ කාල ඉපත්ලා හිටියා. අපේ බුදුරජාණන් වහන්සේත් ඒ කාලි පින්ංවර්ටන ඉතිකුමාරි විදිහට උපත්තේ ලබල හිතුිය. නීතිවන දුන්න දීපං කර බුදුරජාණන් වහන්සේ තාපස කෙනෙක් විදිට අභිඥ්ඥාලාබී නියතිවයන් ලබන තාපස කෙනෙක් විදිට එදා උපත්ය ලබල හිටිය. එතකොට අපේ මහබෝධි සත්‍යයන් වහන්සේ ඉතිකු මාරි විදිහට උපත්තිය ලබල හිටිය එතන ඉම්පස අධිස්ථානකරපු ආකාරය කාන්තා බවේ පිරිමි බවයක් විට අධිස්ථාන කර ගත්ත ආකාරයාදී විදියට කවනු තියෙනවා මේ ලෝකයේ පදවි ලැබෙන ආකාරයක් තියෙනවා. මවපදවිය අපිට දෙවනි බුදු. මවපදවී ලැබින්නේ පිරිමින්ට ඒ ලබන්න වාසනාපින තියෙන්න්නට ඕනේ ඒ පින ලැබෙන්නේ ස්ථීරත්නයන්ට ඒවාගේම බුද්ධ බුද්ධත්තේ ලබන්නට පිනැතියෙන් දෝන ඒ බුද්ධත්තේ ලැබෙන්න්නේ පින්ුවත්නේ පලසරස්නයන්ට. මාතරෝත්තයේ පීතෘත්තේ එතනද පින්වුවත්නි ඒකට හීතුකානාත් කොඩා තියෙනවා. මකද කාන්තාවන් අනරස්්‍යත වැදීනේ උදවිය අතවර කිරීම් දූසනය කිරීම් විවිධාකාර කාර්දර හිරිහර ඇතිකිරීමම් බොහෝ පීඩාකාරී දේවල්ස හුඟක් දේවල්ලට එයට එ පත් කරන්න පුළුවන්. නමුත් පිරිමියයට එම වෙන්න. පිරිමියයටට එවැනි කාදර ඇතිවවෙන්නහ තව බොහෝ කවුණ කානාාතින් හිතන්ු අබිනිස්කමනය කරපු කාලයක, කාන්තාව කබිනිස්කමනය කලාාකරට දුස්කරා කර සමයක කැලෑවක තනියම ීතිය කියලා මුහ දෙන්න වන කානාදී කවුණු බදන්න මේ මේ කෙති කරුණු තවවගේ බොහෝ කානාාතියෙනවා කාන්තාවද සේෂ්ට පිරිමිද සේෂ්ඨ කියලා ඇහවුවත් සේෂ්ට වෙන්නේ කාන්තාවං අතරත් පිරිමන් අතරත් සිිල්වතුන්. කාන්තාවද සේෂ්ට පිරිමිද සේෂ්ට කලා ඇහුවොත් ඒ දුගුල් අගෙෙන්ම සේෂ්ට කෙනාාවන්නේ පිරිමියා දුස්සීලනං කාන්තාව කාන්තාව දුස්සීරනම් පිරිමියා. කාන්තාවද හීන පිරිමියාදහීන කියල ඇහුවත් ඒ දෙදිනාගේම හීනවෙන්නේ පිරිමියා දුසීලනම් පිරිමියා කාන්තාව දුස්සීරනම් කාතාව පිවත්නී දෙදදාම සමාන මට්ටමක ඉන්නේ සම මට්ටමත් තියෙන කිසිම වෙනසක් නැහැ නොමුත් ඉතිබිසූජාතය කතාවේ අතීත වනි කාරණාවක් තියනය අපේ පාලි තේරවාදී ගන්තවල නෙමේ ඉන්නේ සංස්කෘත ගන්තවලය. පිංවයත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි අවසරෑ පින්ව ස්වාමීන් වහන්සේ. අපගේ පෙරභවයන්හි මතකයන්. යම්මාකාරයකින් අපගේ චිත්ත සන්තතිය තුළ ගැබ්බී ඇතිද. යමෙක් පූර්වී නිවාසා නුස්මති ඥානයේ අවධිකර. පෙරවිසූ කඳ දැකීම යන එම මතකයන් අවධිකර ගැනීමද. නැතිදං වෙනත් ආකාරයක්ද. කවුණාවෙන් පහදාදන සේක්වා ඔබහන්සේට ඉක්මනින් සැපපතිපදාවකිම මඟ පල අවගෝත වීවා කියලා. පවනී. ඔය කිව විදිහයට නෙමයි ඒක වෙන්නේ වෙනත් ආකාරයකින් වෙන්නේ. එක මෙහමතේරුන් ගන්න. ඔබගේ පෙරභවයන්ගේ මැතකයම් යම්මාකාරයකින් ඔබගේ චිත්ත සන්තය තුළ ගැබ්බී තියෙනවාද කියලා ඇව්ුවත් එහමචිත්ත සන්තතිය තුළ ගැබ්බලා පවතින්නේ නැහැ. සිත හිීතෝන්ගින් ඇතිවෙල්ලා සනත්වයෙන් නැතුර නැතුව යනවා. නැතිව යද්‍යම නැවත ඇතිවෙනවා. ඒ ඇතිව නැතුවයන පරම්පරාාව ඇතිව නැතෝගිය අන්තිමට ස්තිදවනු ඒ හිතින් පස තමයි ඒ ළඟ හිත ඇතිවෙන්නේ. ඒ හැම හිතක වේතනා සඥා සංකාරයෝ තියෙත්නා. රූපය ඕ න මයි සිතක් ඇතිවෙන්නට පංචවෝකාර තැන්ගලති. එතකොටට පිංවත්නී රූපධර්මයෝ නාමතරමයෝ ඉිනෙ එක තරමුවලට පත්්‍ය ධරමයන් වෙනවා. යම්විදිහකින් ඔබගේ අපගේ චිත්්්‍රසන්තතිය තුළ මතකේ ගැබ්බෙලා තියෙනවා කිව්වත් මතකේ කියන කානාවතකොට ස්ථීරසාර කාණාවක් වෙන්න වෙනවා. නොවිනස් වන ස්තීර දෙයක් වෙන්න වෙනවා. එතකොට ඒක ආණ්ඩුවම හැමහිතකීම බවීම් බවයට යන යම්කිසි අප මත මනසිකාරයකන වචනයකින් අයි විතක්කය කන වචනයහ යම් විදිහකින් ගත්තත් ස්තීරව තියන දෙයක් බවට පත්වෙනවා. එතකට මතකේ කියන එක පින්වත්නී චිත සන්තයතු එහෙම ගැබ්බෙදා තියෙන කාරනාවක්කොත්තු ඒක ස්තීරසාර පදන මත් වෙන්න වෙන. ස්තිරසාර පත්නමක් දුන්නොත් අපිට ඒ ස්තිරසාර මතකේ කියන ගැබ්බලා තියෙනඒ නොයිෙනස්ස පවතින ධර්මතාවය පින්වත්නය පවත්වන හේතු හොයන්න වෙනවා. ඒ හතු ඔොයාගෙනය අද්දි ඒකට හිීතු ආරම්මන අධිපති අනංතර සමනන්තර සහජාත අන්‍යමානන් ස්සේ උපනෙස්සය පුරීජාත පච්චාජාත අදී විදියට පත්්‍ය ධර්ම වලට ගලපලා ඒක බලන්න වෙනවා. පත්ත ධරම උස්සේවම සලා බලද අපිට එහෙම ස්තීරව පවත්වන්න පුළුවන් පත්්‍ය ධර්මයක්ීම හම් වෙන්නේ නැ පිට හඹමවෙන්නේ හම ලාවීමම තිලක්සනයෙන් යුක්ත දර්රමතාව හටගන්නන පත්ය දරම වැඩ පිළි වෙලා. එතකොට පෙරභවයන්හි මතකයාන් යම් හාකාරයකින් අප ගේ චිත්ත සන්තය තුළ ගැබ්බවෙලා තියනවාදික ඇහුවොත් නෑ කියල තමයි පපුළිතරෙන්නේ. එතට මොකත්ද මේ වෙන්න කොහොමද මතක් කරලා ගන්නේ කොහොම දේක වෙන්නේ. යමෙක් පූර්වයේ නිවාසානුස්මති ඥානයේ අවධකර. පිර විසූ කඳපිළිවෙල්ල දැකීම යනු එම මත්තකයන් අවධිකර ගැනීමද නැතිනං වෙනත්තා කාරයද කියලා ඇහුවොත් පින්වුවත්නයේ පපු්බේනි වාසා අනුස්මති ඥානය අවධකර පෙරවිසූ කඩපිළිවෙල්ල දැකීම කියන තෑන්ට එනකොට අන්න උත්තරීතියෙනවාපි. ඒ තමයි පින්ුවත්නි පූපේනි වා නුස්මති ඥානයම කද කියලා. දැම් පහගගේ දසල සහර සසාමින්නාහසල කියව තිබන මතකීතියන බවාංග චීත සන්තතිය කියලා. ත්තයට තවත්තඒ වගේ උත්තරති උප් එකආකාරය. හැබැයි පින්වුවත්නි ඒ උත්තරේ වැරදී. උත්තරේ වෙන්නේ පින්ුවත්න පුබ්බේනිවාසා නස්පතිඥානය උපදවාගන්නන කරම දෙකක් තියෙනවානයක් පිට. එකක් ඉස්කන්ද පිළිවරට බලන්න පුළා නිකයි චුත්තිපති සධිකමයට බලන්න පලළුව. මේ මොහොත ඉඳලත් ඒ පංචමධ්‍යාන් ලාබිය අස්ට සමාපත්ති ලාබියයා පින් අභික්්ඥා උපදවාගද පුුබේ නිවාසන් ස්මති අභිඥාවට යනකොට මේ මොහොත්තින් අතීත ඉස්කන්ද පිවේට හෝ චුත්්‍රි පතිසාන්ධ්‍යානු පිල්ිවෙරට හු අතීතයේ බලබල අතීතයේ බලබල යන්න ඕන අතීතයේ බලබල යනවා ය වර්තමාන හෝදවස්තරූපයේ ඇසුරේ ඇතිවන ඇත්තුව යන චිත්ත සන්තතියක දියුණු තත්තයට පත්කර ගත්ත ධ්‍යාන පංචාභිඥාලාබී ද්‍යාන චිත්ත සන්තතියකින් ඒ කනාකරන්නේ අතීත ආරම්මණය ගැනීම. මේහිත අතීතියට ය්වේ නැහැ. මේහිත වර්තමාන ඒ පංචුපාදානස්කන්දයේ ඒ හදවස්තු රූපය ඇසු රීපින්වර්නි අතීතාරම්මණයක්න් එක්ක පැවතින වැඩපිළිවෙලක තියෙන්නේ. චක්කු විඤ්ාන නෙමේ හටගන්නේ සෝත විඤ්ඥානයේ නෙමේමේ ආරම්මනනාද හට ගන්න ගහන විඤ්ඥානාදීය නෙමේ මේ ආරම්මනාදිය හටගන්නේ මේ ආරම්මනාදිය පින්වර්ත්න අතීතාරම්මණයක් විදිහට ගන්නේ. ඒ වර්තමානයේ ඇතිවනැඇතුව යන රූප වැඩපිරිවෙලක් තුළ ඉඳමින්. අතී තාරම්මයක් ගන්නේ. අතී තාරම්මනයේ ගන්න තරම් මෙයක් දියුණු කර ගත්තා. ඒ මනසිකාරී ධ්‍යාන ඒ අභිඥාදය ප්‍රබල විදිහයට දියුණ තියුණ තත්වයට පත්කර ගත්තා. චුතිිපතිසසාන්දි විදියට හෝ එහමනඇත්තයි ඉස්කන්ධානු පිළිවෙලට හෝ බලමී යනකොට මේ ජීවිතයන් ඊ ළඟ භවවියට ඊට පසී ළඟ භවයට ඊට පස්සී ළඟ බවයට එහමීම ආරම්මණයන් එක ගන්නේ ආරම්මණයන් එක ගන්නකොට පින්වත්නී අනෙකුල් ස්වභාවයන්ගේ සියල්ලම දකින්නට අවසාරමුණ ගන්නට පුළුවන්කම ලැබෙන අවස්ස කවුණු ගන්න පුළුවන්කම ලබෙනවා. ආරම්මණයන් ගන්න ආකාරය වෙනස් වවා පුද්ගල බේදී අනුව භාගිවතුන් වහන්සේ හා සමට්ටමකට පත්තිෙන්නේ . ගවතුන්හසේ නම පමණයි පසේ බුදුරජාණන් වවාසලක තත්ත ඊ වඩ තුරුවලයි. ඒ මට්ටමට අග්‍රසාාවක හසාටෙන්න්න බෑ ස බදුරජාන්වාසට ග්‍ර ාවක හස භික්ඥ බල තුරුවල. ඊට වඩා දුරුවලයි පින්ංවර්ට්න ඇසු හාසාාවකන් වහසල ගභිඥා බලේ ඊට වඩා දුරුවලයි මේ ශාසනය තුළ ස පිරිසිම්්‍යාපත් ඒ දිිවිද්‍යාද උපදවා ගත් උතුන් වහසේලා මඟ පල්ලාභවතුමාන්ගේ මඟ පාව ලැබූ අභිඥාදාාවීන්ගේ තත්ත්ේ ඊට වඩා දුරුවල වෙනවා. එතකොට මේ ශාසනයේ තුළ ස්කණ ධාතු ආයත්න වැඩ පිරිවල දන්නා අයගේ අභිඥා සත්‍යය වගේ නෙමේ ඉස්කණ ධාතු අයත්නාදී දන්නේ නැති අයගේ පින්වර්ටන ස්කන්ධාන පිරිවලට දකින්න බැරි අයගේ ඒ අතීතය බලන ආකාරය ඒ අතති පෙස්සන්දි විදිහඇතියහෙම බලාගෙන යනකොට ඒ අයට හම්බවෙන්න ආත්මා ආත්මවාද ආදී කුමන හෝ දුෘෂ්ටියක් එක තියෙන කානාව දෘෂ්ටිය මේ වගේ නිවැද සමයයක් දෘෂ්ටියක් නෙමේ ඒ අයගේ එනිසා ඒ ඇත්තන්ට ඇතිවන ඒ දුෂ්ටි කාණ තවත් දුරුවල තත්තේත් තමයි පුබ නිවාසාන ස්ති ඥානය යාලට උබදවාගන්න පුළුවන්කම ලබෙන කාලය සීම සහිත වන කල්ප පහතදයෙක් වගේ කාලයකට සීම සහිත වෙනවා. අනි තතුමන්ගේ කාලෙ ඊට වඩ බොහෝ කාලයකට යනවා පින්වර්නී ඒආදී විදිහට ඒ කවුන තේරුම්ගන්නට ඕන. මෙතනදී මතකේ අම්මාකාදයකින් අපි චිත සන්ස තිතුළ ගැබ්බෙලා තියෙනවාද ආරම්මනයන් යොමුකිරීමේ ආකාරේ. අනුව මංසිකාරය විතාකාදී කවනවල. අනුව පින්වත්නී චිතසන්තතිය ොහොති පවත්තින ආකාරයේ. අනුව දියුණු වෙලා ඉන්නකිෙනට අතීතාරාම්මණ ගණ්ඩ පුලුවන් මට්ටමට තියෙන සක්තියේ හැට ඇැතිට ඒ අයිගේ තමතමන්ගේ ස්වභාවේ හැටියටයි ඒ ආරාමනාදේ ගන්න ඉතින් අතීතාරාම්මනාදේගන්නේ. ඒ ආකාරීයටයක තේරුම්ගන්න එහෙම ස්තීරව නොවෙනස්ව පත්්‍ය ධර්මයන්ගේෙන් අකණ්ඩෝම පවත්තාගෙන යන්න පුළුවන් ඉස්ථීරසාර ධර්මතාවයක් මතකේ විදිහටවත් පින්වර්ත්නී එහම නැසි අල්ලම අනිත්‍ය ධර්මතාවයෝ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට ආලතියන පස්්නය තමයි ඇති පූජනය සාමින්න් වහන්සේ අස්ථවිත්‍යහා පසදොෂ්චාන්න ධර්ම මැනවම් පහතාතින සේකවා ඔබ වහන්සේට බොහෝ පින් නිදුුක් වේවා නිදෝගේීවා තෙරුවන්සාණයි කියලා. පින්වත්නී අස්ටවිද්‍ය අස්ටවිත්‍යාවන් කියලකියන්නේ ඉද්දිවිතඥානය දිබ්ප සෝතඥානය පචිත්ත විචානඥානේ පුබේනිවා සනුසතිඥානය දිප්පචක්කුඥානය අසවක්කේ ඥානය. එතකොටට විවිධාකාර ඉතිපාතිහාරපාන පුළුවන්කම ඒවාගේම දී්‍යකාන අනුන්ගේ හිත් කියවන්න පුළුවන්කම. ඒවාගේ පෙරිවිසූ කඳ පිරුවෝදක් එන්න පුළුවන්කම, ඒවාගේම දිවැස, පින්ංවර්න කෙලෙසුන්න්නසන අසවක්සේ කරඥානේ ඒවාගේ විදර්ශනාඥානයේ නාමරුවෝපිස් කන්ඳදාාතු ෝක පිළිබඳව. ඒවාගේ මනෝමය වසේ මමන්න පුළුවන් ඉරදියාදී ඒ කරුණු හරි චුල්ල පන්තක මහර අතන්නාස මනෝමේ ඉතිලා බියෙන් අරගතන්තු ලැබවාගේ ඒ විදිහට පින්ංවර්ත්න අස්්ට විද්‍යාව තියෙනවා පස ො ස් ාන තරමක්. සීල සංවරේ පිංවුවත්න මේ සීල සංවරේ ආපාතිමව සංවර සීලයේ ආදී විදිහට එතින්දී ඉන්දිය සංවල සීලයේ චක්වඉන්දිය සෝතිීන්දයාදී ඉන්දීය ඇසංවර කර ගැනීම. භෝජනයේ පමණ දන්නා බව. භෝජනයේ මත් අංයුතාව ආහාරයේ පමණ දැනීම ආහාර ප්‍රමාණ ඉක්මා ගන්නකොට ඇතිවන අලසකම්මාදී කවුණු නිදුක් මිරෝගීකමට වන බාධාදී කවුණු පෙරවරු ආහාර ගැනීමආදී කුණුජාගරියානයෝගීකැ නිදිවාජිතයේ දීම. දාවයකාලයේ සක්මනිනොත්. ඒවාගේම වාඩි වෙලත් භාවන කටයුතු කරලා රාතයේ පෙරයාම සක්මංක හිඳගෙන භාවනා කටයුතු කරලා රාතිය මධ්‍යමයාමයේදී සිහියෙන් යුක්තව නිදාගෙන අහපවු අල්ියම්කාලයේදී අවදි වෙලා සක්මාංකරමින් හිඳගෙන කනු ගත කරමින් සද්ධ මේ ඒ විදිහයට කටයුතු කිරීම පින්ංවුවර්ති ජාගරයාන් යෝගී වෙනවා. සද්ධාව කියන්නේ පින්වර්ත්නී පැහැදීමට විශ්වාසකිරීමට තොනරුවන් විශ්වාසරන ඇතුොනරුවන් පිළිගන්නා සභාවේත් නවා. හිරිය කියන පවට ලැච්චාව ඔත්තාපේ කියැන පාප දරමවලට බව බය බහු සච්චය කියන බහස්වතකම. ඇයිවාගීම වීදය ඒ සතර සම්මයප දංවීට නූපංකුසල් නූපද වන්නට කරන වීද උපන්කුස දුු කාන්නට කරන වීද, නූපංකුසල් උපද වන්න කරනවීද උපංකුසල් ද්‍යවන කරගන්නට කරන වීදිය. සතිය කියන්නේ පංවුවර්ත්තිය සත්‍ර සතිපට්ටාන සිහිය. ප්‍රඥාව කියන්නේ ස්කන්ද ධාතු ආයත්න ලෝකයේ පිළිබන්තින විදාසන ආදීමේ වසය. සුන් ැසේ හැකි මටමට තියන අවිද්‍යාව නැසේ හැකි ප්‍රඥාව එ රූපාවචර පපත මධ්‍යානයේ විතක් විචාර පිස්සුගේ එකක්ගතා සෑතන්ගයංගියංග ලින්යුක්තයි. ඉරස විචාර පිස්සුගේ එකක්ගතා සෑට දුතිය ඇති්‍යානේ ආදී විදිහටඒ තුතිය අධ්‍යාන ඒ හිදියයටට එන්න ඕන චතුත් අධ්‍යානආදිය දක්වා මේ විදිහට පින්වල චාණ ධර්ම පහළව තීරුන්ගන්නට ඕනෑ. ප ඊළඟට හලතියන පස්නේ තමයි අවසරෑ පින්වත්සාමීන් වහන්ස. කෙනෙක් නින්දීදී මිය ගියවිට. එයාගේ සිතේ කුමන සිටිවිලිද පහලවෙන්නේ. නින්දීදී මිය යෑම නරකද කියලා සත්පුරස පින්ංවර්ත්නය කෙනෙක් නින්දති මානයට පත්වනාකි වවාම නිදාගෙනම ඉදිනෙමේ ඒ වෙලාවේදට අනි වාරයම මානසන චිත්තවීතියේ ඇත්් පහල වෙනවා. ඉතින්දී ඒකනට පිංවත්නී නින්දත් එක්ක මනුවර්තුවාරයෙන් අරමුණු අරගෙනම කටයුතු කරනකොට එයාට ඉතින්ද අරමුණ වෙන්නේ මනවතුවාරඇත් එක්ක. ඉතින් දියුණත් ගරුකාආසන්න ආචයන කටතාද කඩ වැඩි පිළිවෙලෙන්ට ගලිපල්ලක්කාම්බුවන්න නින් දෙෙතිමනක් ඒක සපදායකමානයක් දෙරම තන්නන්නේපා ඒක දුක්කදායකමානයක් නප්පුලු අගෙනම් ගොඩක් පව කරපකාටිය කෝමමාතත්තේටයෙන් පත්තලා ම මේ තෙනකරුනත් පින්වත් ඒකටියය කියන විදිහයටස්මේ දැංඟලිල්ලක් මනවත් නැතුවමානයට පත්වන හින්දා දීවි බ්‍රහ්මොල උපදී කළ හිත්නවාවදනෑ පවකරපයනම් අකුසල් කරපුවායට ඒ විදිහටමයි සත්රපාදී තැන්වල උපාතලබන්න සිද්ධ වෙන නිින්දේදී මානයටට පත්වේද මු ලිය හරි පිපිරීමක් කහරියම ඇත්තන් කුමුණුව ආකාරයට අධිසිරදබාධයක් කුමුණ හෝ දෙයක් හෝ සිද්ධ වෙලා යම්කිසි ආකාරයකට එයා මානයට පත්වෙනකොට මනා එතනයෙන් හෝ මනා එතනේ තමයි නින්දේද මේ අරමුණු ගන්නා යතනේ වෙන්න කපි නින්දේදී. නමුත් ඒෙන ඒ අවදිවෙලාස්SRද තැන්ගලින් වුණ තරමුණු වරගෙන් මිය දෙන්න පුළුවන් පින්වනි එහෙම මිය දෙනකොට කොහොම මියදුනත්. කොයි ආකාරයකට මානයට පත්වනත් ආරම්මණයන් එක කර්මානු රූපර්ම කරමයට අනුව තමයි මැයින්නේ. එතකොට ඒ මානයට පත්තන ඒ පුද්ගලයාගේ සිතී පහළවෙන්නේ දීරික කාලයක් ලසේ කටයුතු කරපු ආකාරයට ගරුක තියෙනවනං ගරුු කරම ආසන්න නං ආසන්න කරම ආචින්න නං ආචින්න කරම කටඇත්තානං. ර ත එතකොට ඒ විදිහටම තම යාගේ ජුති පතිසන්ජය සිද්ධ වෙන්නේ අනයයා කිසිම දැගෙල් ලක්නතු නින්දීද හරිම සංසුන්ම මිය ගයාා කළ සතුට වෙන්නේ එපා එයා මහ පවකාර ගොඩක්න මයින වෙලා විහිත නරක්ුණාන එයා මඟ ප්‍රනල බවාන එයාට අත්තුරුම අනිත් ඇයටමි දින්න වන දුක්කාදරවලටත් අදා අන්ත දුක්කාාදරම තමයි. එනිසාපිංත් නින්දීදී සිද්ධවන මානයේ සැපමාණයක් විදිහට දැකීමන මේ ක යුත්ත. මඟපල් ලබා නින්දීදීහෝ පියවිසිහයේදීහෝ කොහොම මැවුනත් අන්න ඒක සැපමාණයක් විදිය දකින්න. මඟපල්ලාභයාගේ මරණේ පපුතක් ජනයාගේ මානය කොහොම මැවුණත් පම හිටගෙන මැවුන්නත් නිදාගෙන මවුන්නත් ඉඳදගෙන මැවුණත් අඩමින් මැවුනත් හිනාාව මැවුනත් කොහොම මේ හයිියෙන් උසල් විස්ලු කරමින් ඉති මැවුනත් ඒ මානයේ පපුතක් ජනමානයක් අප අපරාධි තීර්ක සංසාරයේ ගසාගෙන යනමානයක් කල් නොයවා අත ඇතමෝ ඇත්තු රහතන් වහන්සේ. මක්ක රහත්තයනන් වහන්සේ නමක් වෙන්න කටයුතු කරගන්න. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලතින පස්නේ තමයි පිංවස්වාමීන් වහන්සේ ආවරණය ඌූකල බබලන වස්තූම් කිහිපයක් පිළිබඳව භාගවතුන් වහන්සේ වදාලයම් සූත දීශනාවක් ඇදද එසීනං ඒ පහදාදන තිරුවන්සානය කියලා පිංවර්ත්නී අංගුත්තය නිකායේත්තිික නිපාතියේ බරණඩුවක්ගේට යන්න. බරන්ඩුවක්ගේ ඔය ඇත්තන්ට හම්පුවෙනවා මාතුගාමෝ බික්කවේ පටිච්චන්න ව වහති. නොවිවටෝ මාාතුගාමෝ බික්කී මන්තා පටිච්චන්නා වහන්ති. නොට මිච්චාදිිට්ටි බික්කවයේ පතිි්චන්නා නො විවටා කියලා. ඒකීවේ පිංහත් මහනනේ කාන්තව විවෘත වනාම නෙමී බපලන්නේ. සම්පූර්ණයම වැැහුණහාම. කාන්තාවගේ අගපසක ආදිය විෘත කරලා තියෙනකොට ෆිංවත්නයේ ඇ නෙමී පපලන්නේ. කාන්තාව බබලන්නේ සම්පූර් අගපසක ආදිය වහලා බොහෝම සංවරව කටයුතු වෙනකොට. එහම නැත්නම් සරීදේ විකෘති වන ආකාරාදී වීගෙන් සිද්ධ වන හින්ද. කාන්තා රූපයේ පිළුණු ස්වභාාවයක් පිින්වනි ඉතා ටිකකාලයක් නැතියන පිල්ල තියෙන්නේ. සාමාන්‍යයෙන් දෘති කලංග ලිංක ලක්ෂන පහලවීමෙන් පස්සේ. එක්තර කාලයක් විතරෑ ඇතිනෙන වසර ඉතාම සුළු කාලයක් තියෙන්න්නේ පිළුණු කාන්තා රූපසරරිද ස්වභාවයක් කෙටි කාලයා ඇ තියෙන්නේ වැඩි කාලය ඇතින වැහැරුණු අප්‍රසන්න ඉතාම කැත පිළිකුල්ලාකාරී රූප ස්වභාවයක් වැඩිම කාලයක් ඇගේ ජීවිත වැඩිම කාලයක් තියෙන අප්‍රසන්න පිළිකුල් රූප ස්භාවයක් අඩු කාලයක් තම අර විදිහයට තියන්නේගොහම වුුණත් පින්ුවරන්නේ කාන්තා රූපය වැැහුණොත්තමයි පැපලන්නේ ඊළඟට බමුණන්ගේ වීද මාන්ත්‍රාත්. ලෝකයාට විවෘර්ත කරන්න ඇතුව ඒක අවසථාවට පයෝජනයට ගන්න වහලා තිබ්බොත් තමයි පින්වර්න එක බලන්නේ. විියෘත කල තිබ්බොත් එක බබලන්න හැ. ඒවාගේම තමයි මි්‍ය අදෘෂ්ටියාත්, මිත්‍ය අදෘෂ්තියට අදාළ කාණාවත් පින්වර්ත්නී බැහිලතියේදි තමයි බබලන්නේ. හැබැ වියෘත්තවතිබ්බොත් ඒ බලන්න හැ. මිත්‍යා අදෘස්ටියත් පින්වර්ණ විවෘත වනෝතින් සම්මාධෘස්ටී සර සුනු විසු වෙලා යනවා. එතකොට නිවැදි දැක්මක් ඇතිවුණු විසරහ මි්‍ය අදෘෂටියය සු විසුණ ලාාන මත්‍යයා අදෘස්ටියයට පැවැත්ම ැතරම නැති වෙලා යනවා මොකදේ විවීචනවලට පාචනය වෙනවා.මි නැගී සිටීමරන හැකි වෙනවා සහමුලින්ඒ. මි විනාශ වෙලා යනම සම්මාධිට්ටි ඉදිදී මිත්‍ය දෂ්ටියත් පින්වර්ත්නී වහල තියාගන්නතා කාලයක් සඟෞගෙන් තියාගන්නතා කාලයක් තමයි බබලන්නේ. මේ විදිහට කාන්තාවත් බමුණන්ගේ වීතමන්තත් මිත්‍යා දෘෂ්ටියත් පිංවර්ටන ආවරණය උනාට පස්ස තමයි බබලන්නේ ආදී විදිහටය කවුණු තේරුන්ගන්නට ඕන විවෘත කලාට පස්සේ. පින්වත් ඒවා බබලන්න දර මේේනම් විවෘත්්ත කලොත් තමයි බලන්නේ තථගත අපවීත දම්ම විනෝවියෝටෝ විරෝජති නෝ පටිච්චන්නවා. පින්වත්න ඊළඟට අහල තියෙන පස්නේ තමයි අවසරයි අපගේ කල්්‍යානමිත්ත පින්වත් ලොකු සාමීන් වහන්සේ අපගේ දර්ම දැනුම දුරුවල නිසාම මෙම ගැටලු ඇතිවිය. ලෝකී මායාාව කියා භාගවතුන් වහන්සේ විසියන් කොතනකදී හෝ දේශනා කර තිබේද. පරමාර්ත ධර්මයම් මායාකාරී නොවන බව සැබෑලෙසම ලෝකී පවතින විද්‍යමාන දේවල් බව දනිමු. නමුත් පරමාර්ථ තුළින් නිර්මාණී වන සම්මුති ලෝකයේ එසේ නොවී කියා සිතේ. ඒ සැබෑස්ුරූපයේ වසංකරමින් පවතිනු මායාකාරී ස්වභභාවයක් ගන්නා බැවිනි. තවද මෙම සම්මුති ලෝකයත් නිසා. සත්්‍ය සන්තානයේ හටගන්නා සංඥාවන්ද සත්‍ය ස්වභාවේ සඟවා පහළව නිසා මායාකාරී ස්වභාවයක් ගන්නවා යැයි සිතේ. ස්වාමින් වහන්ස. අපහට අනුකම්පාවේ මෙම ගැටලුව පැහැදිලිකරජන සේෙක්වා ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්කාව සම්පත්තිය සර සේවාතරුවන් සාණය කියලා. පිංවෙනී ලෝකී මායාාවක්කයා බුදුරජාණන් වහන්සේ කොතනක දී හෝ දේශනා කලාාද. පන පින්ඩූපමන්රූපං වීතනාභූ පුළූපම මරචින් යූපමා සංඥා සංකාරය කදලූපම වායූපමංච විඤ්ඥානන්දිී ස්ථාතිච්ච වරතා. පංවත්නී විඤ්ඥානය ඉඳ ජාලිකයක් වගේ. හැබැයි ලෝකී හැදීම මයාවක් විදරණමේ බදුරජාණන් වහස පෙන්නන්නේ දුරජාණන් වහන්සේ සියලුම සත්්‍ය සංකාර අවකාස ලෝකකතාන්දරයේදී සියලුම හීතූන්ගෙන් හටදන්නා ධර්ම වැඩපිළිවෙල තමයි එ පෙන් නල දෙන්න. පිංවර්ත්නය පරමාත ධර්ම ලෝකයේ බුදුරජාණන් වහස ලෝට විවර කළලා. පරමාත ධර්මය මායාකාරී වෙන්න හැ. හැබැයි සම්මුති ලෝකයේ තුළ පිංවර්ත්න ඒවා ඔක්කෝමනිික මායාවක් වගේ. හබැයි ඒවායේ සත්‍ය ස්වභාවයක් න හැ සම්පූණිම රැවටින ස්භාවයක් තියෙන. එතකොට ඒ රැවටින ස්වභාාවීයුක්ත යේදී පිංවර්නි නුවනැති උදවයට නම් රැවටින කාන නිමි නුවන නැති මෝහීම් පිවුරූදවියත් තමයි රැවටින කාන වෙන්නේ පරමාර්ථ තුළි නිර්මාණය වන සම්මති ලෝකයේ පිංවර්නි කිසත්ම හීතු පලවලින් ඉක්ම යන එකක් නෙමේ ඊටු පල ධර්මයන්ගේ කියා කාරීත්වීම තමයි ඒ කවුන සිද්ධ වෙන්නේ. එවනාට පවතින සම්මත ලෝකය තුළ පින්ගුවත්න හැමදීම සැබෑතත්තේ වහල තියෙන මායාස්භාවයක් තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශ්නා කනසි සද්ධර්මය පරමාතධර්මවලින් යුක්තයි සම්මුති දේශනාවල තියෙන්නේෙත් පරමාත ධර්මයට අදාළ කාරණාමයි පරමාත ධර්මයමයි සම්මුති භාසාාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන් ලබන්නේ. සම්මුතිලෝකී නිසා සත්්‍ය සන්තුවානයේ හටගන්නා සංඥාවන්ද, සත්‍ය ස්වභාාවී සඟවා පහළව නිසා මයාකාරී ස්වභාවයක් ගන්නවකලා කිව්වොත් පිින්වර්ත්නය සම්මුතිලෝකේ හින්දා. සතසන්තානයේ හටගන්නා සංඥාවන්ද. සත්‍ය ස්භාවය සඟවන හින්ද මායාකාරයේ ස්වභාවයක් ගන්නවා කියන දෘෂටියයක තිනවට වඩ සුදුසුම දුෂ්ටිය තම එපිංවර්නි ඒක මිත්‍යා දුෘෂ්ටි ස්වභාවයක් ගන්නවා කියනය එක. යත් සම්මුත්ලෝකයේත් නිසා සතසන්තාානයේ ගන්නා නානාපකාර මිත්‍යාමතවාද ස්වභාවයක්ගේ එක. ලෙිියුණු කෙස් බ ඇත මත්‍යා සන්තානයක් බවට පත්වෙනවා. සැබෑ තත්තේ මිදුණු පින්වර්නය සම්පූර්ණීම මිත්‍යා ලෝකයක අතරමංගවෙච්ච ස්වභාවයක් ගන්නවා. එනිසා අ පරමාත ධර්මා සම්මුති ධර්මත් පරමාත සම්මති විදිහටම ගන්න මයාකාදආදී වචන අපි ගන්න එපා ඒ වචන භාවිතාවන තැන්තියෙනවා බුණට පින්වර්ටනි ඒක භාවිතා වෙලා තියනව සම්මති පරමාර්ත කතාන්දරයේ අනුව නිසා ඔය ඇත්තු සාමාන සම්මතිය දුනතිී භාවිතා කරනකොට පරමාත සම්මති කතාන්දරී අනුවම ගන්න පරමාත ධර්ම ලෝකී නුවනට හසු කරගන්න මේ භයානක සසරින් ඉගොඩව පින්බර රහතන් වහන්සේ නමක්හු රහත්තර ින්න්වහන්සේ නමක් වන්නට බග බලාගන්න. පින්ංවර්ත්නී ඊළඟට හලතියන පස්්නේ තමයි ඉින්වත් සාමින් වහන්සේ අභිධර්මය සඳහම් වෙන පරිදි. සෝමනාස සිත් සෑම කෙනෙකුටම ඇතිවන ඒවා නිසා සම්යත් දෘෂ්ටික වෙන්නේ කෙසේද. වෙනත් ආගමක බෞද්ධ අයාතර වෙනසකුමත්ද. වෙනත් ආගමක, සතරාපාගත තිරසංගත සත්්‍රයීන්ට. ඒවාගේම දිවිල්භයක්මාදී ඇත්තන්ට. නරකාදී තැන්වල නර්කේනං කුසාසිත්වලට ඉඩක් නැහැ ර පේතාදී තැංවල එතකොට එමි වගේ විධ තැවලල් ඩිපින්ංවර්ට් නි සෝමනහස සහගත හිත් ඇතිවෙනවා. දැන් සෝමනහස සහගත කියයන සැපවේත්නාව. එතකොට අරමුණ පිළිබඳව ඇතිවන සැපවේත්නා මාන්සික සැපවේත්නාව. අරමුණේ රසේ මිදිනාකාර තුනත්තියෙනවානෙ සෝමනස දෝමනස්ස උපෙක්කා කියලා මෙතන පිංවර්ත්න ඒ අරමුණයේ පරසේ මිදිනස්භාවී තමයි සෝමනස්වීත්ාව සැපවීත්නාවන්නේ අකුසලපත්සීදි සෝමනසවීනාව. කුසල පසේදීත් සෝමනස්සවීත්නාව. එ සෝමනාසසි සෑමකිෙනෙකුටම ඇති වෙනවා. ඒවා සම්මයත් දෘෂ්ටික වෙන්නේ කොහොමද කියල ඇවෝත් අකුස අසිදවලදි ලෝබමූල සිත්වලල්දී. සෝමනාස සිත් ඇතු වනාට එතන මෝහේ තියෙනවා ඒවාගේම ලෝබිය තියෙනවා. හැබැයි කුසා සිත්වලදි සෝමනාස සිත් ඇතු වනාට එතන අලූබයේ අදුවසේ දෙකක් තියෙනවා ඒක ඉක්මවාගිය අලූපය අදෝසය වගේම අමෝහයක් තියෙනවා. අමූහේයේත් නොත් ඒක සම්යයක්ත් දුෂ්ටික වෙනවා. අඩු අමේ අමූහෙෙත් නොත් පිංගුවර්ත්නි ඒක සම්යත් දුෘෂ්ටික වෙනවා. එනිසා අමෝ හේකයන ප්‍රඥාව සම්යත් දෘෂ්ටිකවෙන්නනම් ප්‍රඥාව ඕන වෙනවා. ප්‍රඥාව ඇතිවෙන්නනම් යුුණුසෝමාන්සකාරයේ කලින් ඇතිකළ ගන්න වෙනවා. යියුනිුසෝමාන්සකාය ඇතිකළ ගන්න නම් පරතෝගෝසය ඕන වෙනවා. එතකොට වෙනත්තාගමක බෞද්ධ අතර වෙනසමකද්ක ලැහුවොත් වෙනත්තාගංවල පින්වර්න පරතෝගෝසයක් කියලා එකක් නැහැ. ඔවුන්ට තියෙ මිත්‍යා ධර්මවලින් පිරිච්ච කාරණා ගොඩ ඒ ඒක පරතෝගෝසිනය ගෝසය උතුල ඔවුන්. අයුුණුසූමංසකාරයෙන් පුරවනවා. හැබැ අපේ උතුම් තිිපිට බුද්ධ වචනය තුළින් භාගිවතුන් වහන්සේ දීශනා කරපු ධර්මීම මතුවමින් පින්ංුවත්න පරතූගෝසය ලැබෙන නිසා. අපිට යුුණුසෝමංසකාරයේ උපදවනවා. යුුණුසෝමංසකාරයේ ඇතිවෙනවා කියන්නේ හරියට නැගෙනහිර අහස අරුනෝදය මතුවවෙද අපි දන්නව අන්න ඉරපායන්න ලඟයි කියලා. න්න ඒ වගේ පිංුව ඇත්නී යුුණ සූමංසකාරයේ අරුනෝදේ නම් අනි වාරියම සම්මාධිට සම්මා සංකපවාචා කම්මාන්තාජී වායාමයන්ගින් යුක්ත ආර්ය්‍යෂ්ඨායක මාර්ගයේ තමයි එතන විවෘත වෙන්නේ ඒක ඒ විදිහත තේරුන්ගන්නට ඕනෑ. පිවුවනී ඊළඟතය ආලතියන පස්නය තමයි. මහාකාවශ්‍යව මහරාතන් වහන්සේගේ සුල්ර උන්වහන්සේ පාර්තනා කළ පරිද්දෙන්ක්. කන්ද දෙපොළුවී එහි නිරුපද්ධිතව තැන්පත්වීද. උන්වහන්සේ එවැනි පාර්තනාවක් කලාද. මහරාතන් වහන්සේ නමක් එවැනි පාර්තනාවක් කරන්නේ ඇයිද පහතා දෙනු මැනවි තෙරුවන් සරණය කියලා. මහකාසේ මහරාතන් වහන්සේ එවැනි පාර්තනාවක් කළබව අපිට පින්වරින් දැන ගන්න තියෙනවා. එතනද මහකාසේ මහරාතන් වහන්සේ වසර එකසේ විශ්සක ආයුකාලයක් වල්දලා මහකාසය මහරාතන් වහන්සේගේ ආවස අවසංවෙලා තියනවක් කියලා දැනගෙන. පසුදින කුක්කුට සම්පාත කියන කන්දේද පිනවම්පාන්න තීරණය කළා. අජාසත් රත්තුමා ගුඩස් සමීපහින්ද රතුමාට ඒකානාව දැනුම් දෙන්න මහකාසය මහරාතන් වහන්සේ වැඩම කළ රත්තුමා ඒ දවල් ආහාදාරා නිදාගෙන හිට හින්ද රාජපුරුසු අවධි කලේනෑ රත්තුමාට. මහකාසේ මහරහතන් වහස තමන්හස පීනුවම්පාන බව දැනුම් දෙන්න කියලා දැනුන්දීර තමයි වැඩම කරන්නේෙ කොක්කුට සම්පාත පරවතයට. එතනදි පින්වුවත්න රැස්සලා හිටිය දෙවවරු ඇඳක් හදලා ඇඳ හතද පින්ුවති පුංකලාස් හතරක් තැන්පාත් කරලා ඇඳමත මල් පුරෝල, මහකාසය මහරතන් වහන්සේට යඳ මත සැටපිල්ලා සමාපතියට සමාධින පුළුවංවිදියට කවුණු සකස් කළ තිබ්බා. ඒ අනුව සමාපතියට සමවැත්නා එහි සැතපුුණ අපි මහකාශය මහරාතන් වහන්සේ ඉතින්ද අධිස්ථානයකුත් කළ මගේ ශරීරයට අන්තුරක් වෙන්න එපා මේ පර්වතතුන එකතුවෙන්න මවටා තියෙන පහන් නිවෙන්න එපා මල් පරවෙන්න එපා මතු දවසක මයිතයේ බුදුරජාණන් වහන්සේ ලෝක පහර වනාම පිරිසත්ක මෙම ස්ථානයට වැඩම කරත්ව මාගේ සිවර දකුණුවත්ලේ තබාගෙන මේ පිින්වත්නී මාගේ මේ අත්ලේ සිත්න තෙරුන් වහන්සේ පිළිබඳ ඔබ දන්නවාද. මොහු මේකල්පේ පහළවෙච්ච ෞතම බුදුජාණන් වහන්සේගේ ඒ මහාසාාවක වුණු දුත අගධාරී බිස්සුන් අත අගතාාන්තරලපු මහාකාරසය මහරතන් වහන්සේ. මේ විදිහයට ගුක්කුට සම්පාත පරුවතයේ මියාකාරයට දීහේ විනාස නොවී මයිත බුදුන් පහළ වෙනකම් මයිතතිී බුදුරජන් වහසක පහළීම සිද්ධ වෙනකම්ම පවතින් නෝනි කළ අධිස්ථාන කළ ආදී විදිහට පංුවත්නී සිදිවීම අනාගතයේ මයිතී බුදුරජාණන් වහන්ස සාවකයන් වහන්සේලාට කියීන අවස්ථාව දක්වාමඒ අධිස්ථානයන් සිද්ධ කළ අන්තිමට මයිතයේ බුදුරජන් වහන්සේගේ පී ඇම්පෑමට මුල්ලවන. ඒ අතේ සැව ගෙඩිය බවට පත්තයෙන් ඇති ආදාාන සිදුවීමමයි. ඒ ඒකඩන් කර්මානුකූලව සිද්ධ වන කාරණාවක් එතන තියෙන්නේ. මේ ආදී විදිට පිංවදි මහාකාසය මහරාතන් වහන්සේගේ පීනවා පෑම ඔය ඇත්තෝ ඒ ආකාරීයට තේරුම් ගන්නට ඕන එවැනි පාතනාවක් කළ බව සඳහන් වෙනවා අනාගතයේදී එවැනි කවුණු එයාකාරීෙන් සිද්ධ වීවී. පින්ංවත්ී ඊළඟට හලතියන ප්‍රස්නේ තමයි. බුදුපියාණන් වහන්සේට දෙන දානේ හැද. අනිස්සෑම කුසලයක්ම විපාකදීමේදී සමානයිනේද. කුසල් හැමකෙන කුටම සමානයිනේ. පිංුවයත්නී ඒක එහෙම වැරදි ඒක හෙම කියන්න එපා. බුදුපියාණන් වහන්සේට දිනදානේතම පෞද්කලිකතානවල ඉහළ මානිස ලබාතින දානේ වෙන්නේ. ඊට වඩා ආනිසංසාඩුවී පසේ බුදුරජන් වහන්සේලාට ඔයයි විදිහට, දක්කිෙන විභංග සූත් ඒට යන්න එතන්දිය අනු පිරිිවෙල හබ වෙනවා. එතකොට තිරිසංගත සත්‍යයට දෙ දානය පවා ආනිසංස තියෙනවා මතකතාගාන තිරිසංග සත්ත්‍යයන්ට වඩ දුස්සීල මනුස උසේට දැසිල්ත් මනුසත් ත වඩ දුස්සල බිස්ුන් වහන්සේ සිල්ලත් බිස්සුන් වහන්සේ මේ ශාසනයපිටට ඉදිමත් මේ උත්ධවිය ආදී විදිහට පින්වර්ත්නි ඒ කවුණන තේරුන් ගන්න බුදුරජාණන් වහන්සේට දින දානේ හැර අනි සෑම කොස දෙයක්ම විපාක දීමේදී සම. නදකෙල් ඇහුවත් කිසේත්ම එහෙම වෙන්න පින්කමින් පින්කමේ හැටියට වෙනස්සෙනවා ධනේ දින ඇත්තන්ගේ චිත්තසන්තතියේ ඒම හොතේ දී සද්දාාධී ධර්මවලින් පැවතීම නොපැවතීම අනුවෝ වෙනස්සෙනවා. වැඩි කාලයක් පින්කමත්යෙක කුසාසිත්ති බාදන ැදකිෙන කානාද අනුවන්. වෙනස්සෙනවා එනිස්සා පින්ුවර්ත්නි සමානකමක් වෙන්නේ අනේ කුතුමන් වහන්සේලා අනි අයට දෙන දානෙ දාන අපප කාර ස්වභාවයක් ගන්නවා සහල්ලාට සිල්වතුන්ට ධනේ පූජා කරදදි හිත කිිති ධර්මවලින් පිල්ලා දේසි අගති යට ග්‍යානක් ඉතින්දදි ඇතිවුණ පකත් කොමති කිෙම තීරණය කරන්න ඕන. ඒ විදිහයට පින්ංවර්ත්න ඒ කවුනු තේරුම්ගන්නට ඕනෑ. සත් පුරෘස පිංගුවර්ත්න්නේ ඊළඟට හලතියෙන ප්‍රශ්නේ ස්මින් වහන්ස අවසරයි මා පැවිදිවීමට ඉතා ආසාවෙන් පසුුවෙනවා ඒත් මගේ අම්ම විතරයි මාහාට ඉන්නේ මට අම්මව ර හැකබලා ගැනීම පැවරී ඇති නිසා මාගේ අරමුණ ස්ථකර ගැනීමට නොහැකි වී ඇත මහට ගිහිජීවිතය ගැන පුදුම කළකිරීමකින් පසුුවන්නේ මාකුමක් කළ යුතුද පව ආදනී අම්මාගෙන් අවසර අරගෙන පැවිටිවෙන්න. පැවිජුුණු පින්වතුන් වහන්සේලාට අම්මවල එකබලාගන්න පුළුව ඒ ගුෘදීවයන් වහන්සේ ක කතායකර ගන්න එතකොට හම්මාවිෙනවන සුල්සු වැඩිපිළි වල සකස් කරාව. කාලයේ සීමා සහිතයි ඉනිසා පංවතී පිියෝජන ගන්නවන් ඒක යෝජනවා. නි්‍යයොත්නාව තම හම ගහිව ඉන්නාතරේ පැවිලසීලයේ රකිමින් කටයුතු කරන්න. පැවිදි නොවනත් පැවිදි ඕකනය කා සමානව ගහිව ජීවත්වෙන්න. ගිහිව ජීවත්්‍යමින් ආතරනය අම්මාට රැක බලාගන්න. යම් දවසක ඒ පින්බර උත්තමාාවය මෙ මනුස්ස ජීවිතන් සමුගත් අට පස්සේ පැවතිවෙන්න. ඒවගේ පැවතුූ සිසුසයිනාහසල අපි ලඟත්ඉන්නවා. අම්මා විෙනුවෙන් ගිහි ජීවිතයේ ගත කරලා. අම්මා භාප්‍රපතු නාට පස්සෙ පැවිටි වෙලා පින්ංවර්නී බොහෝම සුවසී මහන්දම්පුරමින් කටයුතු කරන පින්වතුන් වහන්සේලා. ඉතිං ඒ විදිහට ඔයකම දෙකින් කැමතිකමයක් තෝරගෙන කටයුතු කරන්න පුළුවන්. නමුත් ඔබට වඩා පහස වෙන වර්තමානකමේ අනු දෙවනියට කිව ක්‍රමේ. ආදරනය අම්මා වෙනුවම ජීවත්තෙමින් අම්මා ඔබ වෙනුවෙන් ජීවත් වූවාන ඔබ අම්මා වෙනුවෙන් ජීවත්වෙල පින්වර්ත්න, රැකිආදිය කරමින් ගිහිජීවිතේ පැවිදිි පින්වතුන් වහන්සේ නමක් වගේ කටයුතු කරලා ධර්මය හැසර යම් දවසක මෑණියන් වහන්සේගේ අභහවපාප්තවීමෙන් පසුව ඔය ඇත්තෝ සසුන්ගතවෙන්න ඒක තමයි වඩා මොහොඳ උත්තරය. පින්වත්න ඊලඟ පශ්නේ තමයි ස්වාමින් වහන්ස අවසරයි. මම ඉස්සර බොහෝ සද්ධාවින් යුතුව ධර්මස්ස වනය කරමින්. මිස පූජාවන් සිදුකරමින් හැකි පමණින් භාවනා කරමින් පිළිවෙල්ට යහපාච්ජීවිතයක් ගෙව්වා. නමුත් සාමින්හස දැන් දින කීපේක සිට කවදාවත් හිතලාත් නැති. කියලාත් නැති. හිතන්නේත් නැති. අපසන්න රාග සම්පයුත්ත මහාවිකාර විකෘති සිටවිල බුදුරජාණන් වහන්සේට විරුද්ධව සිටිවිලි හිතටේනවා. මැවිල වගේ පේනවා. ස්වාමීනී ඉස්සර පැගනං වඋනත්. සද්ධාවෙන් බලා ඉන්න පුළුවන් බුදතරූප දිහා දැම් බලන්නත් පයයි. ඒ අතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙනත්. විකාර වගේ සිතිවිලි පහලවන්න නිසා. ඉස්සර වගේ බුද්ධම්ම සංගව වගේ වචන ඇහෙද්ද සද්ධහා මතුවන්නේ එනැහැ. ඉස්සර පහසුවෙන් පටිච්ච සමුපාදය චිත්තවීති වගේ කවුණොත් මතක් වුණත් දැම් බුදුගුණ ටිකක් මතක් කරන්න අමාරේ. ඉස්සර වගේ ධර්මේ ඉගෙනගන්න ස්වනය කරන්නත් හිතක් නැහැ. භාවනාවේ හිත පිහිතන්නේ නහැ. අර විකාර රූප මැවිලා පේනවා. සංගඩාත්නේ දකින තිබ කැමැත්ත නැතිවෙලා ඒ පවකාර සිටිවෙලි හිතට එම දිනෙන්දින වැඩි වෙනවා. දැම්මට පිස්සු හැතුලා වගේ. ං ගැනම කලකිරීම අති එන්නේ. මේ කාලයට මම කල්ප ගානයක්විඳවන්න ආරයෝපවාද කරගන්න ඇති. ඒ සිතිවිලි පහලවීම මට නවත්තාගන්න බැහැ. සේදිවි නසාගන්නමයි හිතෙන්නේ. මේ සිතිවිලි නිසා වෙන පවට. ආරයෝපවාදයට මංක එ සේ විපාකකි වන්නද. ස්වාමීනයේ මාකිරී අනුකම්පාාවෙන්. මේන් අත්මිදී මේ විකාර සිතිවිලි මතුවීම පැනීම වලක්වාගෙන ඉස්සරවගේ යහපාත ජීවත්යෙන්න්න ජීවිතී හැඩගස්සා ගැනීමට. යුතුදී පැහැදිලිකදින සේක්වා ස්වාමීන් වහන්සේ පමක ආදෙ මහා සංගරත්නයට නිදුක් නිරෝගී සුවය වේවා කියලා සත්පුරුස පිංවර්ත්නී. ඔයි තත්ත්යේ ආරාම්භවෙන්න පටංගත්ත මුල් කාලේතියන්න ඔය පරිවාර්තන උනේ කොහොමද කියලා. බද කාල ඇසුනිසුරු කරපු කට්ටියේ කවුද කියලා. පුත්පත්තලින්ද තන් ඇසුන් නිුරු කරකු අයකින්ද ඔය වෙනස්වීම පටන්ගත්ය කෙ අයි නිසාද කියලා. සමහලාට පහුගේ කාර තිපිටික සංදාසන පන්ත වගේ කවුණු නිසා ඔබ තුළ ඔය යටපත් කරගෙන් තිබ දේසාදිය මතු වෙන්න පටන්ගරගෙන මෙවැනි තත්ත්වයක් නිර්මාණය වනාද කියෙ එහෙමත්. කොතනින්ද ඒක පටන්ගත්තය කළ පොඩ්ඩක් විමසිල්ලයෙන් බලන්න. එකකට පෙනේවී පටන්ගත තැන. ප්‍රාපමිත්‍ර සේවනයක් අමේ ලැබුණු තැනකුහහින්ද කියලා. අන්න ඉතෙන්ට යන්න. ඊට පන්සේ ඒක අතුිකිලිදාලා දැන් වාර්තනය වෙලා තියෙන විදිහ තේරුම් ගන්න. අන්න ඒ කාරණාවලට යන්න මුලට ගිහිල්ලා ඒක දැන් ව්‍යාප්තවෙලා, ඔය ඇත්තන්ට ඒක දිගටම ඇසුරක් විදිට ලැබෙනනාආකාරී තියන්නේ මුහුණු පොතින්ද කියලත් බලන්න. එහෙමනැත්තම් වෙන කුහහින්ද කියලත් බලන්න. ඉන් බොස් එකෙන්ද හෙමනැත්තන් තවත් ඇසුර ලැබෙන විතැන් වලින්ද. හෙමනැඇත්තන් තමන්ගේ. ඇසුරුකරන අයගත්ත මතයක් ගන්න ගිහිල්ලා තමන් මේරෝ සසුන් තත්ත්වයට පත්තුනා දෙ කියලා බලන්න. තමන්ගේ ඔයයටටපත් කරගෙන් තිබ ඔබේච සන්තාන ගත උබේ කලිට ධර්මයෝ නැවතත් ඔබ වර්ධනය එකරගෙන තියෙන ආකාරය කොහොමද මතූනේ කොහොමද පවතින්නේ කොහොම දෙේක සිද්ධ වනේ කියලා හොයන්න හොයාගෙන හොයාගෙන ගිහිලා ඒ මුලන්ම කරලගන්න. පින් ඔයන අනාගතයේ ඔබට බොහෝහානිගෙනත් දෙෙන අකුසල කරම දැන්ටමත් කරගෙන්නේ වවා භූතරාත්නය සමාකරගන්න. ධර්මරත්නය සංඝරාත්නය සමාකරගන්න ආඩයෝපවා ධන්තරාට හවුවෙන් එපා ඒක සමාවාරගෙන ඉක්පනිම නැති කරගන්න. ම ගත්තම ක නැ එකකර ගන්න පුළුවන් සීදව නසා ගැනීම පස්නට උත්තරය කෙළ හිත්නවනම් පින්වර්ත්න කරන්න ඕන හොඳම දේ තමයි. ඔබ තරම් මෝඩ යෙක් නෑ කියලා තේරුම් ගන්න. ඔබ තරම් අනුවනයෙක් නෑ කියලා. ඔබ තරං පිංවර්න මෝඩ අනුවන ඒවාගේ ඔබ තරන් අදුරදාශය කෙනෙක් නෑනෙ කියලා ඔබ ඔබටම දොස් කියා ගන ඇත්තකතාව. ඒකනේ මොකද කල්පගානක් මිඳවන්න වන ආරයෝපවාධාන්තදායකට ගැලපෙනනාකාදී කරමකොඩක් සකස් කරගෙන ඔය ඇත්තෝ දැන් අපූරුවට. ඔබ දැන් ඉතාම අපූරුවට පිංවර්ත්න සේදව නසාගත්තාම හරි කෙල හිතන්නේ දැන් අර වගේ කලෙස් දරම ගොඩක් පවතින වෙලාවක. එතකොඩ චුතිපතිසන්දිීත්්‍යෙක් ඔබේ ඊළඟ චිතසන්තති හටගන්නා හහිතොල කියා කාරීත ඇතික් ගතව ඔබ ඉවරටමිවලයි. ඒකැන් සංසාර් ගමන් මගේදී. එන්සා පිංවර්නි ඔය ඇත්තෝ ජීවිතය නසා ගැනීම නෙමේ කරන්න ඕන අර මුලට යන්න. ප්‍රස්නේ පටන් ගත තැන හොයන්න මුලින්ම ඒක කපලදාන්න කරලදාන්න කරලදාල ආසේකනයි වෙනස් කරන්න. තමන්ට ඒවා ඇතිකණේ උපදවන කත්ී ගාස්යෙන් අයින් වෙන්න එවැනි අය පිස්බූ කරානන්ගෙන් ඒය බ්ලොග් කලදාන්න අයින් කලදාන්න කල්්‍යාන මිතු සේවනය කරන්න පින්වත්නී යහපත්ත හිතන්නට කටයුතු කරගන්න. ඉක්මනීම බුද්ධානුසිති මෛයිතී වගේ භාවනාවටල.වෙ නැතිවුණු කුසල් නැවත උපදවාගෙන චිත්ත සන්තතිය තුළ අකණ්ඩව කුසල්ම පවත්න විදිහට පුරුතු පුහුණු කරගන්න. සසර බයහොඳට ඇතිකරගන්න. ඒ විදිහට පින්වර්ත්ණ යහපත්තති ඉස්සර හිටිය වගේ කටයුතු කරගන්න හොයන්න මුල. දකින්න කානාව ඉවත් කරන්න ඒ ඇසුරහෝ ඒවා ඔබතුළ ූපද වන හේතුව නැවත එන්න කලින් හිටිය වගේ ඇවිල්ලා ඒ යහපත දකින්න අනාගත නාමරූපවල් ලැබෙන හොඳ විපාහක දකින්න පිින්ුවනී හිතා අරස්සා කරගන්න කුසලයන්ගෙන් හිත පෝසණය කරගන්න මඟ පැල් ලබා සසරින් ගොඩවෙන්න මේ මනුස්ස ජීවිතයේම සීතිව නසා ගැනීම පස්නෙට උත්තරේ නම් පින්වත්නි. කොය ඇත් අංඟ තින මෝඩකමටම හම්ඹ වෙන උත්තරයක් වෙනවා. පිින්වත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන්සානය ස්මීන් වහන්සේ. අද සීලුම දිනාම තමන්ගේ ලෞකික පැවැත්ම උදෙසා ඕනෑම අසාධාන දෙයක් කර හෝ මුදල් සොයා ගැනීමට අරමුණු කරනමුත් අං අයට වන හානය හෝ එයින් සංසාරී විඳීමට වන අකුසල විපාක අමතයෙක්කර. ඒවා නොදන්නා බවක් හැගීයැයි. මේ සඳහා එකම සාන පාලකයන් පිනවීම යැයි ඔවුන් විශවාස කරයි. අධිකණීන්වල් කිසිුදු සාධානයක් බලාපොරොත්තුවිය නොහැකි තරමටම අදතත්ත්ේ පිරිහිී ඇති බවක් පේන්න අතර. සාමාන්‍ය ජනතාව ඉතාමත් අසර්ණවී ඇති අතර. ඔවුන්ට ධර්මය ඇසීමට හෝ පිළි පැදීමට මුල් තැනයක්දීමට නොහැකිය. එබවින් මාගේ කාරනික ඉල්ලීම වන්නේ. හැකි පමණ කරම කරම පලහා කර්ම විපාක සම්බන්ධව නිදසුන් සමඟ දීර්ක කාලීනව ඉතාමත් සරල දේශනා මාලාවක්සිදු කිරීම ඉතාමත් කාලෝචිත බවයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගාාවස ලැබි මේ ආත්මේදීම රහතන් වහන්සේ නමක් වීමට ලැබී වායි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුලුස පිංවර්ත්නී අපි ඒ පිළිබඳවත් අවධනය යොමු කරන්නම්. මේ වෙනකොටට අපිට සතියේ තියන දින හතේ කාලේ බොහොම අමේශීම සහිතවෙලා තියෙනවා තියන කටයුතු සහ බොහෝ ගිහි පැවිදි පින්වතුන්ගේ තියන පින්වර්ත්නි අවස්්‍යථ කව්ුණවා අනුව නමුත් මේම් බොහෝ ගටි යෝජනාවකය ඉතාපය ෝජනවත්තේවි පින්ංවර්ත්නී ඇසු මහසාවවකන් අහසලක චෛත කතා පටි සම්පා දේශනා, අභිධරම දේශනා සූත දේශනා විනේ දේශනා. ආද ජිපිටකේ මලලා සිදුකරණයේ දේශනා මාලාවට මෙයත් අපූරු අංගයක් වේවි අපි ඉතිරිීති ඒ අනුව කටයුතු කරන්නම්. පින්වත්නී ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්වස්සාමන් වහන්සේ ආර්ියෝපවාදයක් සිදුවීමට වචනීම අපවාද කළ යුතුද. ආරියෝප වාදයක් කළ කෙනෙක්. ආර්යන් වහන්සේට සමාකර ගැනීමෙන් ස්වර්ගාවරණය මාර්ගාවරන දෝස දුරුවෙනවාසේම. ඒ කරමයේ විපාකයත් අහෝසීමක් හෝ තුනීවීමක් වෙනවාද. ීනවංගූ ආර්යන් වහන්සේ නමකට වූ ආර්ෝපවාදයක් ශ්‍රමාකිරීමට ගෙදර බුදුමරේසිට කළ හැකිද. නැතිනං උන්වහන්සේ ආදාහනය කළ තැනකටම යා යුතුද. ආර්ය උපවාදයක් කලකෙනෙක් සමාකරවා ගත්තත් මේ බවී මඟපල් නොල ගෝත්මානින් මතු ඒ කාන්තීම අප අයගාමී වෙනවාද. එක ප්‍රස්්නයතුළ ප්‍රශ්න කිහිපයක් ඇතුල් කිරීම ගැන සමාකරණ සේවා. පිවත් අපේ සාමින්හසර මේ බවේදීම සතර මග සතරපල් ලැබේවා කියලා. සත්පුරුස පිංවත්න ආරියෝපවාදයක් සිරවීමට වචනීම අපවාද කළ යුතුද. රජගානුවර සිටතුමා යාලුවත්තෙක්ක නාන්නගේ. මහරහතන් වහන්සේ වැඩම කලා අනේ මගේ බේන්දටත් මේ වගේ ස්රීධයක් තියෙනවන හොඳ එක කියලා හිතුවා. පිංවුවත්නේ ඒ සිතිං ගෝනේ යාලුවදන්නෙත් නැහැ. එතකොටට එතනද පින්වර්නි චිත්ත සන්තතියතුළ ඇතිවුණු කාන කායකරම වචීකර මනෝකරම කළ කරම දැස්සන් තුං ආකාරයක් තර්වාන තුන් ආකාරයෙන් කොයි ආකාරයට වෙන අකුසට කරම කර ගත්තත් අකුසර කරම තමයි. නමුත්මිටන්ද උපවාදයක වහම වචනය කියන කාන අදාද වෙනවා. නමුත් පින්ංවර්න අපි අර මහර ඇතන්නාරිසි දීමත්යක හිටන් වුණත් ඒ වගේ අකුසල්කරම ලැස් කර දන්නවා. ආරයෝප වාදයක් කළ කෙනෙක් ආරයන් වහන්සේට සමාකර ගැනීමෙන් ස්වර්ගාවන මාර්ගාවන දෝස දුරු වෙනවා නිසේම. ඒ කර්මයේ විපාකයක් අහෝසීමක් තුනී වෙනවා හිතන්නක වර්තමානයේ අන්තර්ජාල නැත්තම් මුහුණ පොත් වගේ තැන්වලදී. ඔයත්තුො කටින් කියන්න ඇතුව ලිය ලපින්ගොද තවයට පේන්න දානව. එක් නිසා මින්නාහසත්තම් බුදුරජන් වහසේ දොස් කියමම් ගරහමින් ඒ විදිටේ වාර්යෝපවාදන්තරයට අයිති වෙනවා. ඒ තුනුරුවන්ට කටයුතුක එනකොට ආරයන් වහන්සේලා වෙන්න ඕන ආරයන් වහන්සේලාට ඒ විදිියන ඉන්දා අපහසාදී කරමින් ලියල් දැම්මත්තතිේ කාරය උපාධාන්තරයක් වන එතකොට ඒ ආරයන් වහන්සේව සමාකර ගැනීමේ ස්වරගාාවරන මාර්ගාාවරණ දෝස දුරුවෙනවාසෙම් ඔුහෙම දුරුවෙනවා. ඒ කර්මය විපාකයක් අහෝසීමකන ැකිසිේත්ම වෙන්න හැ. ආයෝපවාධාන්තරායේ කර්මවිපාකහෝසි වෙන්නේ නැහැපිින්වර්ත්නි දිට දම වීත්නී වස විපාකතිී අවස්ථාවක් ලැබුණොත් තමන්ටත් නිින්දා අපහසාදී අහන් අවස්ථාව සැලසෙනවාමයි අර සමාව ගත්තත්. මගත්තකෙන් පාකන් ගල ව හහිතුවන් විපාක මින්න වෙනවා සමාවගත්තට සමාව ගනීමෙන්වෙන්න අනාගතය දිගට මේේ අකුසලේ සිද්වීම නතරවෙලා ඒකනට මඟ පල් ලබන්ති බාදා මගහැල්ලය හවයි විපාකේ එනවා නින්ද අපාසාදීවිඳින්න අහෝසි වෙනවා හෝසි ව ඉිට දම්වවිීද විපකේට අස්ථාව නො නොත්ති තර. උපජ්්‍යවේත්ී ඊළඟ භවිපාකට කළැබෙනවා. ඒ අවස්ථඳල බුණ තිඒක හෝස් වෙලා ගයාාට අපරාපරිය වීත්ී වසේ පිංුවර්ත්තිී විදිින්න වනේපාකයන්ගේ අවසානයක් නං වෙන්නේ නැහැ කවද හැතවස කරහත්ත පීනුවම් පානකොට පීනුවම් පැවුත් විතරක් යනුපාසිස්පාය නිර්වාණයෙන් විතරක් පිින්වර්ත්නනි ඒවත් අහෝස් වෙලා යනවා. එහම එහම සිද්ධ වෙන්නේ නැත්තැන් සමා ගැනීමෙන් පිංවර්ත්නි විපා හෝසීමක් වෙන්න නැහැ. පිනුවන් වූ ආර්යන් වහන්සේ නමකට. ආර්ෝපවා දෙයක් ස්්‍රමාකිරීම ගෙර බුදුමැරේ සිට කළ හැකිද නැත්නම් උන්හසආධානය කළ තැනකටම ආයුත්ත ඔය කැමැති විදිරයට කරන්න පුළුවන්. බුදුමන්රේ කරන්න පුළුවන් බුදුමඇද නැතුව වෙනත් ැනක ුණත් කරන්න පුුවන් ඔය ඇත්තූ කොතනක දෙ වුණ සමාව ගැනීම කරන්න ඕන අරආධානය කළ තැනකටම යනවන ඒක වඩා සුදුසුත්වෙනවා. කොහො මුණත්වංවද සමාව කර ගැනීම කරගන්න ඕන කොතනැකිල්ලා හරි මේ මහෝද පහුරක් තුල ඉඳල හරි. ඉඩුබසේ ආරුපවාදයක් කළ කෙනෙක්. සමාකරවා ගත්තත්. මේ බවී මඟපල් නොලැබෝත් මානින් මතු ඒ කාන්තීම අපයගාමී වුණවද කලා. ඇහුවොත් පිින්වුවත්්‍ය ආරුපවාදයක් කරපු කෙනෙ සමාකර ගත්තත්, මේ බවී මඟපල් නොලැබෝත්, මානින්මත් ඒකාන්තීම අපයගාමී වෙන්නට ඒක අනන්තර පාපකරමයක් වෙන්නේ නැහැ. ආනන්තර පාපකරවර්තම අනි වාරයම මානීම්මත්ය අපගාමිවීම තියෙන්න්නේ. ආරයෝප ආදාන්තරාදිය කර ගත්තාට පින්වර්ණය කුසල කරමයෝ කළගෙන තියෙනකොට මානාසාන්න වෙලාවේ ඒ මතු වෙලා මනුස්සාදී තැනක දි්‍යවාී තැනක උපත්වය ලබන පුළුවන්කම ලැබේ. හැබයි ඉපදුනාට පස්සේ පින්ංවර්ත්නී ඒ ඇත්තන්ට අරතයත ආරයෝපවාදාන්තරයි අකුසලයාන්ගේ විපාකවලින් ගැලවෙන්න හැබවෙන්න ඒ අවස්ථානකූදව. විපාකය ලැබීවි. එතින්දී මතු භවේ ඒ කාන්තතියෙන් අපයගාමි වෙන අදික ලැහුවත් ඒක ගඩු කරමයක් නොව නිෙසා ඒ අනිවාරයෙන් සිද්ධවීමක් වෙන්නේ නැහැ නමුත් පින්වුවර්ත්නී ආරයෝප ආධාන්තරාධිය කරල කමාකරවා ගන්නේ නැතුවඉන්න උදවී අකුසල පැත්තට බරවම හිතන හින්ද එවැනි අකුසල සන්තානයක් පවතින උදවත් නම් කොහොමත් ඉතින් අකුසලී විපාකය සතරාපායම තමයි.. ඊළඟට හලතියන පස්නේ තමයි ස්වාමින් වහන්සේ. යම් ප්‍රමාධදෝසයකින් පින්වත් ලොකුස්වාමින් වහන්සේ ගැන. මගේ සිතේ කිසියම් දීශසාකද සිතිවිල්ල හටගත්තා ස්වාමින් වහන්සේ අනුකම්පාවේ මහට කමාකරන සේකවා දෙවනුවද දෙෙවනෝද කමාකරවන සේකවායි කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්න. කිසිදු හීතුවක් මත ඔය පින්වතුන් ගැන අපිට හිතක් නෑන කුමනුහෝ කවුනක් නැෑ තිවින්න ඇති ඔබට ඒකාන්තම සමාව ලැබෙනවා. කිසිම හිේතුවක් මත පින්වර්ත්නී ඔය ඇත්තු ගැන කවනාමයිතය ඇරන්න දේශ සිතක් එතන නැහැ ඔය පින්වතුන්ට අපෙන් සමාව ලැබෙනවා සංගරත්නය සමාකර ගන සංගරත්නීම සමාව ලැබි. ඒවාගේ ධර්මරත්නේ බුද්ධරත්නය තිවිදරාත්නය සමාකරවා ගන්න. ඇපින්ංවත්නය සසරින් ඉගොට වෙන්න මේ භයානක සසරින් එතර වෙන්නට කටයුතු කරගන්න. ඉතින් ඇනානාපකාර කවුන් නිසා විවිධාකාරය සිත් ඇතිවෙන්න පුළුවන් සහලාට පහුගේ දවසතය තිබිටක සංදාසන පන්තය සම්බන්ධ අදහස්සෝ මාරුකයනකොට, බොහො දුර දස්සිය බල්ල ප්‍රධාසෝමාරු කරද්දී. බොහෝම මෛතයෙන් කවුුණාවෙන් සිය උදනා සම්බන්ධ මස්සාහර සිතිෙන් කටයුතු කරනකොට සමහලාවට එක පැත්තකති විතරක් බරවුණු අය ඒ විදිහ තනිත්ත ඇත්තන්ටත්තයෙම දොස් කියනීම ඇති එනත් එහෙම කරන්න හොඳ නෑ හැමවෙලායෙන් බොහෝම විවසීමෙන් දූරදැසීව තමන්ට වන හානිය සලකා යහපත් වචන යහපත් කියා යහපත් දේවල්ම කරමින් කියමින් හිතමින් කටයුතු කරගන්නට ඕනෑ ඒක හිත අමත එක් කලතාන්න ඒනි ඊළඟට හරතින පස්නේ තමයි ස්වාමින් වහන්සේ. යම් ප්‍රමාද දෝසීකින් පින්වත්න එකර උත්තර දුන්න ඊළඟ පස්නේ අවසරෑ සාමින්න් වහන්සේ. පිරිත්්‍යනු සූත දීශනාම වුවද, අක්සර ගන පිහිටුවා සංගායනා කරනවිට, පිරිසානක් බලාපොරොත්වෙන් කියන දෙේකි. නාගසේන මහරාතන් වහන්සේ මන්ත්‍රවල යම් බලයක් ඇත්තාක් පිරිත්වලත් යම් බලයක් ඇති බව දක්වයි. එසේ අක්සර ගන අනුව සෞගායනා කළ යුතු පිරිත් තම තමන්ට අවශ්‍ය පයේදි එක එක රටාවන්ට කියවීම මෙ සිංහලීම් පරිවාර්තනයොට කිය. පිරිතෙන් ලැබෙන ආනිශන්සේ පරිද දෙෙන්ම ලැබේද පහතා දෙන සේක්වායි කියලා. කවුණාවන්තේ ගුණබර සත්පුරුස පිංවර්ත්නයේ. පිරිත් කියානි භාගිවතුන් වහන්සේගේ සීමුකයිම් පිටවුණ උතුම් බුද්ධ වචනය. අවුතු දෙදහස් පන්සී අග්‍යාට පස්සේ ඒක වෙන බාසාාවලට පරිවාර්තනය කළට බුද්ධ වචනය වෙන්නේ. හැබැයි වෙන බාසාාවට පරිවාර්නය කළම් ධර්ම දේශනයක් වේවි. බුද්ධ වචනේ ඒ ආකාරයටම සච්ඡායනා කිරීම වෙන්න. එදා එහි බල පිහිටනු ආකාර ඒවාගේම දව්‍ය භ්‍රැක්මාදීන් සවනය කළ විදිිය. එදා සවනය කළ න්න දිව බ්‍රැක්මාදීන් අද සධජායනා කර ඇදී ඒ විදිහට මේ සවනය කරන වගේ තත්ත්වයක් වෙන්නේ නැහැ වෙන භාසාාවකට පරිවාතනය කළාට. අක්සර ගන තියෙන විදිහට උච්චානය කරන්න ඇතු වෙන විදිහකට උච්චානය කළාට අර බලාපපුරොත්වන පතිඵල විදිහට ලැබෙන්න්නේ එනැ යාකාරයම සචජායනා කරද්දි සාරාසාංක කළපලක්ෂ පාරමි දම්පුරාල උතුරා සම්හා සම්බුද්ධතියට පත්තු භාගවතුන් වහන්සේගේ බ්‍රහක්්මස්සරාටකින් යුක්ත උතුම් සීමක දේශනාවක් විදිහටම පවතින යතුම් සිසත්ධර්මී ආකාරයම සචජානා කිරීමෙන් පචිපල් ලබන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා එනිසා පින්ගුවත් මෙත් භාසාාවට පරිවාාතනය කළ සච්ජායනා කිරීම නෙමි ඉංගීසිෙන් වසිංහලින්වත් ප්‍රන්සවත් තවත් භාසාාවක ෙ මේ ඒක ය ත්තේ භාගවතුන්හසේ දේශනා කළ බාසාාවෙන්මයි පින්ංවර්නි කටයුතු කරන්නට ඕන. එතනදී තමන්ට අවශ්‍ය පෑදි රටාවන්ට කියවීම ආදී කවන බලුවොත් පිංවර්න කියවීමෙන්, සිංහලට පරිවාර්තනය කළ කියවීමෙන් පිරිතිෙන් ලබෙන ආනිසන්සේ පරිද්්‍යෙම ලැබේ දෙකෙ ැවුවත් පිතින් ලබෙන අනිසංසනං ලැබෙන් නැතුව ගියාට ඒ ඇත්තන්ට ලාබපියෝජන ආදී දේවල්න අපරොට ලැබේව ඒ වෙනවන්නේ බුද්ධ වචනය විකෘතිය කරන්නේ තියෙන විදිහට පවත්තා ගන්න යන්න ඇත්තේ. අර ලාභපියෝජනනාආදීයන්ගිතින් දැම්පුරවා ගත්තටමිය ගයාාට පස්සේ අපූරුවට අසෝච ගොඩග හිටිය පනුුවෙක් වගේ ඒ වගේ දුක්ිනමින් පින්වතිින් කටයුතු කරන්න සිද්දරේව තියන විදිහට යන. එයා කාරයම භාවිතා කිරීම කළ යුත්තේ කාටවත් භාගිවතුන් වහන්සේගේ සී මොකදේශනා වෙනස් කරන්නට හැකියාවක් නැහැ. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට හලතින පස්නය අවසරෑ පින්වත් ස්මින්න් වහන්සේ සිත පවතින්නේ අපගේ හෝදවස්තුවේ යම් පටලයක් වනි දෙයක් ඇසුරු කරගෙනය. නමුත් මහාට ඇති පස්නේ නම් බද්ධ කිරීමකදී වෙනත් අයුගේ හදේ නැවත අපගේ සිත ඇතිවන්නේ කෙසේද. එම සැත්කමේදී රූගී හොදය සිවුරෙන් ගලවා ඉවත් කරන විට සරීදී හදයක් නැතුව පවතින අවස්ථාවක්ද එයි. එවිට මහට සිත ඇත්තේ මොලයේ ඇයිද සිතිවෙල්ලක් හටගනිේ මාගෙන අනුකම්පාාවෙන් මේ පහදාදන සේකවායි කියලා. කවනාවන්ත ගුණබර සත්පුරෘත පිින්වර්ත්නී සිත පවතින්නේ හෝදවස්තු වේ ඇසුරුකරගෙන. යම් පටලයක් වන තැන ඇසුර කරගන්නේෙම හෝදවස්තු ඇසු කරගෙන ඒක පටන්ගන්නේ මේ විදිහට. කවුරුහරි දෙවිකෙනේ බ්‍රා්මයෙක් මනුසයක් සතරාපාගත කෙනෙ කවුරු හරි කෙනෙක් මැවල්ල උපාත්්‍යය ලබනකොට. ජුතියා සමඟ අතරක් නැතුව ප්‍රතිසන්දි විඥ්ානයේ බැසගදධ්‍ය අන්ඩ ජලාබුල් සංසේජ ූපාතිකන්වලින් මිනිස්සුන්ට අදාළවනන් ජලාබුජකමේට ප්‍රතිසන්දිවිඤ්ඥානයේ පහළ වෙනකොටම පින්වත්නී එතන පහළ වෙන්නේ මවුපියන්ගේ සෘක්කඩිම්බ සංසේජනයන් ඇසුරටමිසක් පටලයක් වගේ තැනකට නෙමේ. එකොට පහළ වෙන කොට පින්වර්ත්නි මවපියන්ගේ සුක්කදිම්බ සංස් ේචනයන්ගින් ලැබෙන්නීමී සිත පහල වන තැනවිදියට ලැබෙන්නේ පටව්‍යාපූතීජූවායු වන්න ගන්දරස ූජා ජීවිතන්දී රූපිය සහවස්තුරූපයකට රූපදසකයක් විතරයි. ඒකොට ඒ ප්‍රතිසන්දිය ලැබූ මහොත ඉඳම්ම අනිත්තායට නැති වනාට මනායතන ධම්මාරම්මන කියාාවලී අර පැමිණි සත්‍යයාගේ සිද්ධ වෙන අකන්්ඩුවම සිද්ධ වෙන. බවාගත නොව අනිත් හම ලාවකම පින්ංව ආකා්ඩෝ මෙහෙම සිද්ධ වෙනවා. අඩ පටලයක් වගේ තනක් ඇතිවෙන්නට කලි නැත ව පටලයක් ගෙන වචනයෙන් අදහස් කළ අපිනං සඳහන් කරන්නේ අඩපතාපම ලිය ඇසුරු කරගෙන කියලාන්නේ ලී ඇසුර කරගෙන ක ලේ ඇසුරු කරගෙන තියෙන තැන ලේපාටන හැරන්නත් සතියක් ගිය සතියක් විතර. දෙවන සතිය වගේ වි තම ලේපාට හැරෙන්නේ. තුංවන සතිය වගේ වි කැි ගැනතාම හදවත හැතුලා නැහැ. දැඟු ඇත්තවය මේ සල්්‍යගාරවලදී කපල යුවත් කරලා තවකෙනට බද්ධ කරන හදවත තාම නැහැ.ඉමන් නමුත් ඒක මූිකවනොක්කම හැදමින් පවතිනවා. ිවිනි සති තුන්වයන් සති හතරවයන් සටති හොම කල්වී කල් ගතවීගෙන යනකොත් ම සට මාස ගෙවීගෙන යනකොට පින්ුව හෝදවස්තුව මෙ සැකසෙන්නේ. එතකොටේ හෝදවස්තුව සැකසුනාට ඒ හැදනු මස්ගොඩේ නැත්තන් ලේටික අයිංකලා හට ප හෝදවස්තුවක් තනි සුදු පාටයින එ ඒඒක නෙමේ පින්වති තියන්නේ මේ අපේ විඤ්ඥාන්ධාතු පරම්පරාව. විඤ්ඥ්‍යාන්ධාතු පරම්පරාව තියෙන්නේ අර චක්කායතන සෝතා අයත්නාදී ඒ ආයතනයන්ගේ පසාරූපාදිය විඥාණය පහල වන. විදිහටත් ඒවාගේම හතවස්තු රූපය පින්ගොද අඩපතත් පම ලේඇසුරු කරගෙන තියෙන්නේ. එතකොටේ ලේසුරු කරගෙන තමයි මේ විඤ්ඥාණයධාතු පරම්පරාව අය පවතින්නේ. ලේවිකෘති වෙන කොට පින්වර්ත්නී හරදස් පන්දය නතර වෙලා ලේවිකෘතිී වෙද්දින්නට අවස්ථාන නැතිවේද ආවිස්මාච විඤ්ඥාන, ආයුසයි උස්නය විඤඥානය ඇතුනම් පින්වුවත්නි බැහැරවීමක් සිද්ධ වෙනවා නැතිවීමක් මානයට පත්වීමක් සිද්ධ වෙනවා. එතේදි හෝදවස්තුව බද්ධ කිරීමකදී. ඒ හෝදවස්තුවත් එක්ක තවත්තැනකට හිත අනවද කියල ඇහුවොත් එ පසුකාලයක හැදිච්ච ඒ හෝද වස්තුවේ කියලයි ඔබහිතාගෙනන්නේ චිතධාතු පරම්පරාවතියනෙ නැහැ. ඉතධාතු පරම්පරා පවතින්නේ හද ඩැන් වැඩිච්ච කෙනෙක්ගේ හේදවාස්තුය අඩපතපපම ලේ ඇසුරු කරගෙන පවතින්නේ. එතුව ලීපාටද හැරන්න කලින් පවාම වස්තුරූපය තිබුණා දැම්පවතින්නේ අඩපතප්පම ලේ ඇසුරු කරගෙන. ඒක ඒ විදිහටම තේරුම් ගන්නට ඕන. පිින්වර්ත්නී සැත්කමේද හදවස්තුූ ගලවල අයිංකලාට අද වස්තු දසක අංකදන්න කාටවත් හැකියාවක් නෑනේ වස්තුදසකේ පවතිනවා. වස්තුදසකගේ පවතින්නේ ඒ නාමුරූප ධරමයන්ගේ හේතුඵල කියයා කාරීත්‍යත්යෙක. ආයතන ඒවාගේම නාමරූප ධාතස්වභාවයක්න් ඒවාගේමමී පැමිණි සත්වයාගේ කරම වැඩ පිළිවල මෙයාට අදාලමේ නාමුරූප වැඩපිළිවල යාදී විදිහට තියෙන කියා කාරීත්වයක් වැඩ පිළිවෙලා. ඒ වෙනස්යෙන්න්නේ හද වස්තු එල්ලියට විසිවෙල නැත්තන්ගේකාරගීලා නැත්තන් තකනයට බද්ද කලාය කියලා. මේ කරම වැඩි පිළිවල මේ නාමරුවූ පදධති වෙනස්යෙන් ඉහැ. අක බද්ධ කරනකට ඒකෙනගේ හිතමතින්ටත් මේ කෙනගේ හිතේතෙන්ට වත් අරයියන්න බෑ හිතක් අතකින් අර්ගයන්න පුළුවන් දෙයක්න මේ ක පල කෝටලා අරගෙන න්නමං හිතමයාගේ ගත්තා දැන් හිතතියෙන මෙතන ඒ හිතමං අරයට බද්ධ කලාකළ හිත් බද්කාරන පුළුවන්කමක් නැ හිත්පාහලවෙන්නේ හිතපල් ධර්මියන්ගේ කියාකාරීතය අනුවර්. න සිත ඇත්තේ මොලේ කියල ඔබට සිටවිල්ල කාවොත් මොලේ කියාකාරී යුනෙත් මවකුසට පැමිල්ල සති දාහතරය කාලයක්. ඔබට තියෙන ඔය සිතිවිල්ලට අපේ ඔබෙන් පෙරලා පස්නයක් අහනවා එතකොට ඒ සති දාහතර වෙනකන් හිත තිබ්බේ කොහහිද කියලා. විදිහත පින්වර්ත්නි ඔය සත්පුරුසියෝ ඔය ගැටලුව විසඳගන්නට ඕන මෙයයි නිවර ඇ පිළිතුර පිංවර්ත්නී හිත හදවස්තු අයින් කරන්න කාටවත් හැකියාවක් නෑ හිත කාග කාටවත් ඕන විදිහටේම අල්ලන්නපු කරන්න පුළුවන් එකක් නෙමේ ඒක පින්ංවර්ත්නිි හේතු පල් ධර්මියන්ගේගේ ආකාරීත්‍රයක් බව තේරුම්ගත යුතුේ. සත්පුරුස පින්ංවර්ත්නි ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි අවසරයි අතිපූජනීය පින්ව සාමින්න් වහන්සේ. අධ්‍යාපනය ලැබන අයට. යම් දෙයක් ඉක්මනීම ධාරණය කර ගැනීමට ඉක්මනීීම මතක තබා ගැනීමට උපකාරවන යම් භාවනා කරමස්ථානයක් සඳහන්කරම මැනවි. ඔබහන්සේයටට බොහොම පින් ඔබහන්සේ නිදුක් නිරෝගී චිතජීවනීම ලැබීවා. බුද්ධානු ස්මතිය පින්වෝතන් අතිසේම් උපකාර වෙනවා. ඉ තුළ සම සද්ධ වැතිකරන විශ්වාසකන සභාවය තියෙන පිළිගන්නාස්භාවේ නිර්මාාණය වෙනවා. ඒ සද්ධාව ඔය ඇතු ඉගෙන ගන්නදේ විශවාසකරන පිළිගන්නා ස්භාවය හිතට වදගන්න පුළුවන් ස්භාව යුක්ත කාණාවක් වෙනවා. බුද්ධාන සුතිය පාඩන් කරනයට අති සෙමපකාරී භාවනා ක්‍රමයක්. මෛතියත් බොම හොඳේ මයිතිය. රහාව නැති කරන නොසන්සුන්කම උපදවනව අයතර හයෑම. එතකොට මෛත්‍රීත් ගොඩක් උපකාර වෙනවා ඒ වගේ අසෝ භාවනාවත් ගොඩක් උපකාවන රාගාදිය කවුණු චිතසන්තතිය කරක් ගත්තාම සිත එකන් කරගන්න අපහසේ එනිසසා පිින්වර්නි අසු භාවනාවත් අතිසිෙන් උපකාර වෙන මානාන සිති භාවනාවත් ගොඩක් උපකාර වෙනවා. එතම ප්‍රඥාව දියුණුවන්නට මානානස්මති උපකාර වෙනවා ඔයකි සතර රස්ක භාවන. ටික කෙට ම් සුළු ේලාවම් බැගිින් සතර හරසක භාවනෑ වැඩුවත් ඔය තත්ේ මග හැරලා ගිහිල්ල ඔබට ඉක්ම මතක සත්‍යයක් කල්පනනා සත්ත්‍යය ගොඩ්නැගීවි හිත නාපකා අරමුණ වලට යනදිින් ඇතු වර්තමමාන අරමුණු එක්ක පවත්තා ගන පුරදුවෙන්න. සත්පුරුස පිංගුවත්නී ඊළඟට හලතියන පාස්නේ අවසරෑ පිංවස් සාමින් වහන්ස තිරුවන් සානෑ. පට්ාන ප්‍රකරණය විස්තර කර දෙන්න. ස්මීන් වහන්ස කවුුණාවං. සස්සාධසාදු උබවහන්සේට මාගේ නමස්කාරීවීවා උතුම් නිවනින් නිවේවා කියලා. කවනාවන්ත ගුණබල සත්පුලුස පිංවර්ත්නී. හේතුපච්චෝ ආර අම්මන පච්චූ අධිපතිපච්චූ අනන්තර සමනන්තර සහජාත අන්‍යමාන්‍ය නිස්සේ උපනස්සේ පුරීජාත පච්චාජාත ආසේවනකම්ම විපාක ආදී විදිහට පිංවර්ත්නිි එමිතන තියෙනවා පත්්‍ය තරම උක්කූම විසි හතර. සුවිසි පත්්‍ය ධර්මය භාගවතුන් වහන්සේ මිනෙහිකලේ සම්බුද්ධත්තියට පත්වෙලා සස්සතයේ ගෙවනකොට හතර වෙන සති රුවන්ගේවැඩඉන්නකොට. ඒ පට්ඨාන ප්‍රකරණය තමයි මේ ලෝකෙ තියන ලොක්කුම පුස්තකේ. වගේම පින්වර්නි මේ ලෝක තියන ගැඹුම තරම කොට්ටාසයන්තික. භාගවතුන් වහන්සේට පමණයි එය විවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ පින්වුවත්නී පට්ඨානප කරනේ ගැන දැනට ඒ විදිහර තේරුම් ගන්න පට්ටානප්පක නේ තුළ තියවෙන කාරනා දැනී ඉගෙන ගන්නවා කියන්නේ. ඔය පින්වතුන්ට සුවසේ සසරින් එතරව නිවන් දකින්නට අත්තිස ීම අපූරූපකාරක ධර්මයක් බවට පත්වෙනවා. එනිසා පට්ටා දර්මදි ස්නාදර්ශව නේ කරන්නට උත්සකෝටයුතු කරන්නට වග බලාගත යුතුයි. පුුස පිවත්න ඒළඟට ආලතියන ප්‍රස්නේ තමයි අවසරෑ පින්වත් කල්්‍යයානමිත සාමීන් වහන්සේ කතරගම කිරිවේට වදනා ගමනකදී. කතරගම දෙවියන්ගේ දේවාලේටයාව මිත්‍යා දුෘෂ්ටියයට අදාළවේද සුදුස නුසුදුසු බව කවුුණාවෙන් පහතාජන සේක්වාතය රුවන්සානයි. පිින්වත්නේ ඔය ඇත්තු හිතන්නක කතරගම දේවාදයට ගොඩ වනා කියලා එතු පැන්සේ රකින එක අත්්‍ය යරනවා නම් කරමකරම්පල විපාකදනයක විශ්වාස කරන්න නැතුව දෙවියන් සරණ යනවා නම් ඔය එත්තු චතුරාර් සත්‍ය ධර්මය විශ්වාසක ඇතු සැක්කරමින් දෙවියන්ගේ ඒ දෙවියන්ගේ දේවවාකයක් සරණ යනවා නම් ඒවාගේම තුනරුවන්ගේ සානයම අත්හැල්ල දාලා කටයුතු කරනවානන් තමයි පින්වර්නි තුනුරුවන් ප්‍රතිස්සේප කළෝත්්‍රි තරයි ඔය ඇත්තුමිත්‍ය අදෘෂටික වෙන්න. තුනුරුවන් ප්‍රතිස්සේප නොකන පින්වර්ත්නිි එවැනි තැනකට ගොඩ වනා කියලා ගොඩ වෙලා එද තැනක දෙවිකෙනෙක්ට පින් අන්නම ෝදංකලා කියලා ඔය ඇත්තන්ට වන අයහපතක් නෑ යහපතක් මිසක්. මොකද දුටිගමරත්තුමා කතර ගම දෙවියන්ට බාය වෙලා යුද්ධට ගිය. ඒ පි ත් දුටිගමරත්ම යුදත යන කො තුනරුන්තිසේකළ මිත්‍යයා දෘෂ්ිකවෙලා යුද්ධට කියයා කියරලා තුො ඇයට හිතන්නේ. එම දෙයක් න්න. එතකොට කතරගම දෙවියන් සානය ම නමි කතරගම දෙවියන්තයෙන් පුරුණ්‍ය අනමෝත්නාකාලේ ඇසුනිසර ලබාගන්නෙහි ගැටලුවක් නහැ? දෙවියන්ගේ හාසේ කහොමත් මනුසේන්ට යහපතක් වේවි අනුන්ගේ අතපය කරන්නට ගන්න යහපයහපතක් බවට ඒක පත් කරගන්න එපා පින්ංුවර්ත්නී දෙලවටම යහපතක් බවට ඒක පත් කරගන්න දෙව අංසානයන් එපා දෙවියන්ට පුුණ්්‍යාණ මෝත්නා කරන්න කතර ගම කිරිවීමර වන්දනා කරලා දේවාලයට ගොඩුවීමේ කිසිදුවාලතක් නැහැ හබැ දෙවියන්සාහන ගියෝත්නං ඔබට අපායතුරෝට විඩ වේවී. සත්පුරුස පින්වුවත්නී ළඟට හරතියන පස්නය තමයි පින්ව ස්වාමින් වහසිට නමස්කාරවේවා ධර්මය ඉගනීමට වුවද භාවනාවට වුවද ඇතම්විට අලස බව ඇතිවේනම් වේද ඇතිකර ගැනීම පිණසයු කළයුත්තේ කෙසේද තෙරුවන් සාණය කියලා පින්වත්න ධර්මය ඉගෙන ගන්න භාවනා කරන්න කම්මරිකම එෙනකොටම ඔයතු මතකතියයාගාන්න දැන් ජීවිතයේ කොච්චරක්ල් ගෙවලඳන්න කියලා ටම දංඟගබේ වයස මතක් කර ගන්න. මතක්කරගෙන ඔබේ සමකාලීන වයල්සලන ඔක්කෝම ජීවතුන් අට ඉන්වාද කෙල බලන්න. මහ රූක්ෂ ගස්වල නොහිතන වෙලාව කතුපත්තට කඩාගෙන ගිහිල්ල තියෙනව වේ ඔපට පෙනනේව. හොගක් කට්ට මට්ල තියනවා. තුර ඔයත්තන්ගේ ආය කාලත විස්සරට කොච්ච රැකද ක හිතන්න. මනුස්සලෝක වටනා සනසම්පත්තිය ගන පොඩ්ඩක් කල්පනා කරන්න. ඉහින්කනිින් තාඩිතන පටන්ගනන්නේ. මත්ත පින් ර්නනි සතරාපායි උපදදි සිද්වන විදිිය ගනාා පොඩන් වවනීම ම සා බලන්න. සතරපායුත් පත්තියකට පත්තු නෝතිීන් සිද්ධවන හානියත් කලපනා කලබලන්න. එනිසා ඔය ඇත්තෝ ඉක්මාන්ට ඉක්මන්ටම ධර්ම විනී තැනීගෙන ගන්න මත මතක්කද ගන්න වයසටගේ ඔක්කෝගේ මතක සත්‍යය කොච්චය දෙකල වයසට යන්න වයසටය අනබත කෙනවා. පටිනාකාලයේ යම යමින් ඔය ඇත්තන්ගේ චිත්ත සන්තති අකුසල්ලින් පිරන්න පිරෙන්න්න පින්වර්ත්නී ඔය ඇත්තෝ දුර වල වීගෙන අනේ පවපට හොඹරට හොඳ ැනී. කොට පින් ර්ත්නිි සස්සර බය හොන්ට ඇතිකර ගන්න මහන්සේ ගන්න සසර බය ඇතිවෙනකොට ඔය ඇත්තන් තුල තියෙන ඔය කම්මලිකමන ඇතුව ධර්මී තැන ඉගෙන ගන්නට හැකියාව ඇතිවේ. භාවනදී කටයුතු සිද්ධකර ගනීවි වීර ඇතිකට ගනීී නූපන්වකුසල් නූපද වන්නට කන වීඩ උපන් අකුසල් දුර කරාන්නට කරන වීඩ නූපන්ංකුස උපදව වන්නට කරන වීඩ උපංකස දුනකර ගන්නට කරන විර කියන්න මෙන්න මේ වීදීන් යුක්තව. බ කටයුතු කරගන්න සසර බය දකින්න. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලතින පස්නේ තමයි ස්වාමීනී අපි ධර්මය සවනය කරන විට ඒ කළ යුත්තයක සේද කුමක් මනසිකාරය කරමින්ද තෙරුවන් සානයි කියලා. සත්පුරුස පින්වර්ත්නී තු ධර්මස්වනය කරන විට. ඒ දේශනා කරන ධර්මය තුළ කියවෙන කාරණාව අවබෝධකර ගනිවින්ම ධර්මස්වනය කරන්න. එහි කියවෙන ඒ අර්ථය තේරුම් ගන්න මහන්සේ ගන්න ඔය ඇත්තන්ගේ ඒ කල්පනාශක්තිය නැත්තන්ගේ ධර්මයේ දේශනාරනොට දේශනා කරන කවුනට පින් කවනම නැවත්නැවත මිනිහි කරන්න නවත්නවත කල්පනා කරන්න ගන්න කොට ඔබේචිත්ත සන්තතිය තුළ අපූරුවට පෙරකුසල මච වෙලා කුසල චිතයව ඇති වෙලා හිතු සම්පත් ගොඩන ගිල පින්වර්ත්න හීතපාල් ධර්මයගේ කියාකාරීත්තෙන් අපූරුවට වැටහෙන්න්න පටන් ගනේවි. ධර්මස්්‍යවනය කරනකොට ධර්මස්සවනය කළ යුත්ත ධර්ම දීශනාව තුළ කියවන කාරණා මනස කාඩයක දැමින් වෙනත් කානම් අරමුණු කරමින් නෙමි. ධර්ම දීශනාව තුළ කියවන කානාම් පිංවර්ත්නි අවබෝධ කරගන්නට ඔබ යුහ සුළුව කටයුතුකන් දීශනාවේ තියන කවනො අවබෝධ කර ගන්න. සත් පුලුස පිින්වුවත්නී ඊළඟට හලතියෙන පස්නය තමයි අවසරය පින්වත් ගෞරෝණීය කල්යානමිත සාමින් වහන්ස. තෙරුවන් සානෑ ඔබහන්සීට. රාගේ නැතිකිරීම සඳහා හීතුූ විමසා යනවිට හිීතුූ තන්හාවර්. තන්ාවට හේතුව වේදනාවත් වේදනාවට හේතුව ස්පාර්සියක්ත් ස්පාසයට හේතුව සලායතනයත්. සලායත්නයට හේතුව නාමරූපත්, නාම රූපවලට හේතුව විඤ්්‍යාණයක්ත් වි්්‍යානයට හේතුව සංකාඩත්. සංකාරයට හේතුව අවිද්‍යාවයවත් චතුරාර්සත නොදැ නීමත් චතුරාර් සත්ය යන දුකට හේතුව එනම් තන්හාාව දුක නැතිකිීමට එනම් තන්හාාව නැතිකිරීම දුක නැතිකිරීම මාර්ගගේ නම් තන්හාාව නැතිකිරීම මාර්ගේ වන. ආර්්‍යස්ථායක මාර්ගය ලෙස දක්වන්න පුළුවන්නේද. පිින්වත්නි එහෙම ඇවුහාම එතනද ඒ කිහෙම නිමී තීරුන්ගන්න ඕන. දුක්ක සැත්තේ ැන පංචුපාදා නස්කන්දේටම නමක් පංචුපාදා නස්කන්ද වැඩ පිළිබඳ නසන්නල තන්හාාව නසන්න වෙනවා තන්හා නැසීම නිවන වෙනවා. නිවන් දකින්නට ආර්ය්‍යස්ථායක මාර්ග පිළිපදින්න වෙනවා. ඒක ඒ විදිහත තීරුම්ගන්නට ඕනෑ. එතකොට මෙම ආර්යෂස්ටායික මාර්ගී සම්මා සංකපපයහි එන කාම සංකල්පනාවදින් බැහැරවීමටත්. ඒත් රාගීද තන්හාවද නැතිකරගත යුතුය. තවද සම්මාකම්මාන්තයේ එන කාමේවාදවා හැසරීමෙන් වැලකීමටත්. රාගීද තන්හාවද නැතිකරගත යුතුය. මේස රාගීතද තන්හාාවට හේතුූ විමසායාමදී. නැවතායි මුලට වැටෙනවානේ. මේ පිළිබඳ කවුණාවෙන් පහතා දෙනමින් ඔබුහන්සේගින් ඉල්ලාසටිමි කියලා. පිංවත්නේ ඔය ඇත්තුූ මෙිතින්දී පංචුපාදා නස්කන්දේ ගෙන තේරුම් අරගෙන ඒක රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥාන හටගන්නේ හේතුවන්ගෙන් කෙල දැනගෙන හටගන්නා හේතු. නසන ගොට තන්හාාව නැසීම ගැන් දැනගෙන. ඒ නිවන කෙර දැනගෙන ආර්ෂ්ඨායක මාර්ගයේ දැනගෙන පිින්වර්ත්නී ඒ ප්‍රතිපදාවෙන් ඉදිරියට ආදී මඟපල්ලා බන්නට පුළුවන් ආකාරයට අවතානය යොමු කරගෙන යන්න ඉතින්දි පිෙනේවී ස්කන්ධ ධාතුවායත්නී ඉන්දය ධර්මතා වැඩ පිළිවෙලක් ඒ විදිට දක්කොත් හොඳයි මේ විදිහට දකිින් ඇැතුව. අර විදියට දැකීම අතිසේෙන් උපකාරයි. ඉස්කන්ධ ධාතුවායත් න්ද ආදී විදිට පිංුවර්ත්නී මෙආකාරයෙන් දකිනකොට ඒ පිංවත්නී ඔය ඇත්තන්ට. ඇවිධාකාර දුෂ්ි උපදවන තෝ තැන්න අබවට පත්වෙනවා. එනිසා අරකිවාකාරයට ඉස්කන්ධාතුවා ඇතින්දයාදී ලෝකයේ ස්වරූපය අනුවම ඔය ඇත්තෝ කල්පනා කරන්නට හිතන්නට පෙළබෙන්නට ඕනෑ. පිංවත්න කාලවේලාව අනුව අපි ඉතිරි පස්නවරට කෙටියෙන් පිරුතු ලබා දෙන්න පස්සන තව ගොඩත් තියෙන නිසා. පිංුවත් නිස්වාමේණී අවසරයි. අපට මේජීවිතයේදී මාරකපල් නොැබුණොත්. සංසාරයේ කල්්‍යානමිත්තු සේවනය ලැබීමට අප දිනපතාම කුමක් පාතනා කළ යුතුද. ඉදම් මේ පු්ඥකම්ම ආසවක්කයාවාන් හෝතු මේ පින නිවන් අවගෝධ වීම පින්සමහි තුවීවා මේ කුසලේ බලේ නිවන් දකිනාාතුරුම පස් පව් දසා කු සල්කරන බාලයින්ගේ දසත් පුරුසයින්ගේද පාපමිත්‍ර ඉන්ගේ ද ආසයෙන්නු ලැබීවා. දානාදී පින්කංකන සීලාදී අනන්ත ගුණපුරන විදාසනාදී භාවනාවරණ. සත්පල්ස ඉංගීද කල්්‍යාන මිත්‍ර ඉංගීද බුද්ධාදී ආරය මහෝත්තම ඉංගේද ආශ්‍රේම ලැබේ වායකල පින්වර්ත්නි නිවනම අරමුණුකර ගත්ත කල්්‍යානමිත වැඩපිරිවලක්ම අරමුණු කර ගත්ත ඉතා වටිනා පින්බර පාතනාවක ඉන්න ඒ අනිවාරය මිස්තවීවී. ඊළඟ පස්නේ? සරයි අපගේ පින්වස්සාහමින්න් අහස විභච්චවාදය කුමධ්‍යයන්න පහතාදෙන සේක්වා. පින්වසා මින් වහසේන්දර නිදුක් නිරෝගීචිර ජීවනය වේවා කියලා. පින්වත්නි විභච්චවාදේ. විභච්වාදයක වහම් බුදුදහමට කියන තවත් නමක් තමයි විච්චවාදය කියන්නේ. ඒක තේරුම තමයි බුදුදහමේ සේරුම දරම කොට්ටාසේ අනු කොට සාධීවිදියට බෙදබෙදා උගන්නනවා. ඒසිියල්ලම් බෙදබෙදා උගන්නන දහමනිසා තමයි පින්ව විභච්චවාදය කලා කියන්නේ. ඒ ආකාරයට ඒ කවුණු තේරුම්ගන්නසිල්මි ස්කන්ධාතුආයත්නි ඉන්දී පටිස්සාම්පාද පත්ත පින් පට්ටාන් ධර්මාදීසියයා ලැම්පිංුවත්නි බිටපිතා කියන් ලබනවා. දේශනා කරන් ලබනවා එතකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර පීවිභච්චවාදී දේසනාකමේ තවත් කනෙත්ට කැමති විදිහයට වෙනස්කාරන පුළුවන්කමක් නෑ දේශනා කළ තියෙන විදිහටම තමයි පින්වර්ත්න දැනගන්නට ඕනේ අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේට ඇරෙන්න්න වෙන කිසිම කනෙට මේ හේතු පල් ධර්මයාන්ගේ කියා කාරීතයක් වුණු ධර්මතා වැඩ පිරිිවෙල පිළිබඳව පින්ංවර්ත්න බෙද වෙනස් කරන්න. සිියුම් කොටස් විදිහට වෙදන්නට හැකියාවක් නැහැ. පිංවර්නී ඊරඟට හලතියෙන පස්්නය. අවසරෑ පිංවස් ස්මීන් වහන්සේ. මේ ඉතා කුඩා අකුසල්ද ඉස්මතු වී ඇති අවස්ථාවේ අප කෙසේ මිං මිඳී කුසල් මතුකර ගැනීමට කියා කළ යුතුද කියලා. සත්පුරලුස පිංවර්ත්නී අතීතයේ දුරුවල අකුසල්පවා මතුවන කාලයක් මේ. එනිසා ඔය ඇත්තු වඩ වඩා ආර්්‍යෂස්ටායක මාර්ගීම හැසිරෙන්න. ඒවාග බාහියට සමාජයට යනක පිින්වත්න ඔ ඇත්තු පුළුවන් තරන් අඩු කරන්න. මොකද පව ඔ ඇත්තු හැකිතා සිහිනුවනී යුක්තව ඔබේචිත්ත සන්තතිය ආරස්සා කරගන්න. ආර්යස්ථානයක මාර්ගම පිළිපදින්න. බාහිර සමාජයේ ඇසුරෙම් පින්ංවර්ත්න ඔබේචිත්ත සන්තතිය තුළ අකුසල් ධර්ම රෝපණය වෙන්න ගනීවි. ඉනිසා ඔය පින්වතුම් විසින් මෙවැනි කාලි විපති සමයක භාවනාදී කටයුතු වැඩි වස්සයෙන් කරන්න දන්දිීන්න සිරදක්කින්න ධර්මයේ හැසේෙන මෛත්‍යයාදී ධර්ම දියුණු තියියුණුති කරගන්න එයා කාරයට කටයුතු කරන්න වග බලාගන්නට ඕනෑ. සත්පුරුස පිංවර්නී ඊළඟට හලතියන පස්්නේ තමයි. ස්වාමීන් වහන්ස දිනකට විනාඩිකීපයක් සත සතුපට්තාානේ වැඩීමහෝ මහා දානමාන දීම වඩාත් ආනිසංස සහිතවේද. ඔබහන්සේට සූපත්්‍රීවා කියලා. පින්වර්නී. දිනකට විනාඩිකීපය සත සතුපට්තාානේ වැඩීම හෝ මහාදානමානදීම වඩාතන් සංස වෙනවද කියල. ඇහුවත් ධානමානාදී කව්නුවලට වඩා පින්වත්න බොහෝම මහත්පල මහානිසංස ගෙනත් දෙෙනවා. සතර සටි පට්ාන්න භාවනා වැඩීම යි බෝධි පාසක ධර්මසිියල්ලම දියුණු තියුණුතත්වයටට පත් කරවන අනාගතයේ ධානමානාද කටයුතු කරන්න පුළුවන්විදේ චිත්ත සන්තතිය පවා සකස් කරනවා. ධානමානාදී කටයුතු වලට පමකස්ථානය විතරදීල ටයුතු කරනකොට චිත්ත සන්තතිය තුළ කුසල ධර්මයම් වර්ධනය වෙන්නක් පුළුවන් නොවෙෙන් අප්පුලුවන්. ඒ ඒ වෙනුවට කුසල් අතරක්කුසලොත් ගොඩක් ඇතිවෙන්න පුළන් හබයි සත සටි පට්ටා ආදී වාර්දනය කරගෙන ඉන්න කෙනෙ එට පින්වර්න අකුසල්ුවට ඉඩකඩස් ඉතාම සීම ස ඇත ඔහුකරේ දානමානාදී කටයුතු බොහොම පබලව කරගන්න පුලුවන්කම ලැබෙනවා මෙද් දෙකම දෙයාකාරයම කරගන්නට වගබලා ගන්න. දෙකම ඕනෑ. පින්වර්ත්නී ඊළඟට අහලා තියෙන ප්‍රශනේ. අවසරෑ පින්වස්සාමින්න් වහන්සේ අන්තර්ජාලී පවතින චායාරූප ආදිිය අයිතිකරුවන් කවුදැයි අප හඳුනන්නේ නැත එස අයිතිකරුවන් නොහ දුලන අන්තර්ජාලී පවතින චායාරූප ආදිය භාගතකර ගතහොත් ඩවන්ලෝඩ් කර ගතහොත්. අපගේ කාර්තාව්‍යන් සඳහා යොදා ගැනීමේදී. සොරකමක් සිදුවේද. එහිෙදී අදාළ වෙබ්බඩේ මගින් භාගත කර ගැනීමට අවසරදී ඇති නිසා. නොදුන්දේ ගැනීමක් සිදුවන්නේ නෑනේද. තෙරුවන් සානෑ කියලා. පින්වත්න ඩෞුන්ලෝඩ් කරගන්නට පුළුවන් විදිට ඉඩදීලතයනෙ එහෙම කරගන්න ඉත්මේ! ඔය ඇත්තන්ට අවසර දුන්න හින්දා. එතකොට නැත්තන් ඒකට ගෙවීමක්කාදිය කරල කරගන්න තියෙනවා නැත්තන් අවසර ගනීමට කුමණ හෝ ක්‍රමවේදයක් සකස්කරනවානේ අයිතිකරුවන් විසින් තමන්ගේ අයිතිය තහුරු කර ගෙන තියෙන, ක්‍රමවේදයක තියෙන දෙයක් මෙ හොරකං කලොත් නොදුන් දෙයක් ගත්තුොත් පිංුවත්නිි ඒක සොර මක් වෙන ඒවා ඒවකරන්න යන්නන්නේ එපා එක සොර කමක්. නමුතර යාාලි වුණත් නමුත් පිින්වර්නි ගතහැකි විදිහේකමවේදයක් දාලා තියෙන්නේ ඔය ඇත්තන්තඒක බා ගත කරගන්න එහි වරදක් නැහැ මොකද නොදුන් දෙයක් නෙමේ ඔය ඇත්තන්ට දීල තියෙන දෙයක් තමයි. ඔය ඇත්තු බා ගන්නන්නේ නොදුන් දෙයක් නම් ඒකට යම්කිසි පස්කෝඩ් යම්කිසි මොනොහ දාලා ඇති ඒවා පාස්වල්ඩාද ඒවා අයුතුක මේකට ගැනීම කදන්නප එක සොරකමක් වෙනවා ඔබට ලබාගත හැකි ආකාරයට ක්‍රමේදීකර දීලා තියෙනවන්න ඒක ඔය ඇත්තන්ට ගන්න ඇති රතියෙන්නේ දුන් දෙයක් ගැනීම වරදක් නෑ නොදුන් දෙයක් ගැනීම සොරකමක් වෙන්න. ඊළඟට හලතියන ප්‍රශ්නය අවසරෑ පින්වා සාමෙන් අහස තෙරුවන්සානය උ වහන්සේට අපි කුසලයක් කිරීමට පෙරහෝ කරනමු හොතේ එම කුසලේ දැකබලා ගැනීමට දෙවියන්ට පාධත්වූප ජීවී පීතසත්වයින්ට ආරාධනා කරනවා. ඒ ආරාත්නා කිරීමේදී හා එමගින් ඔවුන්ගේ අභයෝ්ධය පාර්ථනා කිරීමේදී. සියලු දෙවියම් පාධත්වූප ජීවී පේතයම් මෙහි පැමිණෙත්වා. ඇමිනි මෙම කුසලකාරමි දැක බලා ගනිත්වා. නුබලාගේ අභියෝධිය පිණසම උපකාර කර ගනිත්වායයි. සිතින්ම සිතීම පමණ ප්‍රමාණවදද. ආකා සට්තාාච බුම්මට්ටා එත්තාාවතාච අම්මෙහියාදී ගාථපාතයනුත් සිතින් කිවයුතු හෝ සබ්දනගා කිවයුතුද. ඔබහන්සේට නිදුක් නිරෝගී අමමාමහා නිවනම සාක්ෂත් කරගත හැකි වීවායි කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස්ස පිින්වර්ත්නී. තමන්ගේ භාසාාවෙන් ඒවිදියට ආරාත්නා කිරීමේ කිසිම වර්දක් නෑ. නමුත් පාලි ාෂාවනං වඩා සුදුසු වෙනවා. ඒකට හේතුව තමයි. බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලීදී මඟපල්ලාබී වූ දෙෙවරුගේ භාසාවසා නිරන්තරයම සවනය කළේ පාලි භාසාාවයහුරු පහුදු දන්නා. එම භාසාවර්ම පිින්ුවත්න භාවිතාකිරීම. වඩා සුදුසුේ දෙවියන්ට ආරාත්නා කිරීමේදී. සමන්තා චක්ක වාලේසු ආදී විදිහට සගේ කාමේ චාදී විදියට හරි. ඔබට දෙවියන් ආරාත්නාකාන්න පුළුවන්. ඔබේ මේ සාමාන්‍ය භාසාාව වුණ තුව ඇත්තන්ට මආරත්නා කාන පුුවන් ෙහි ගැටලුවකුත් නැ නමුත් පින්වර්ත්ඥ ආකා සට්ටාජබුම් මට්ට අයිත්තා වතා චම්මෙ ආදී විදියට ගාථාවලින් කියවෙන්නේ දෙවියන්ට පින් අනමෝදන් කිරීමයි. ම අවසානයේදී දෙවියන්ට පුුණ්්‍යානමෝත්නා කිරීමට ආකා සට්ටාජ එත්තාාවතාජ ගාතා හියෙන් උත්සනින් සජායනා කරලා පුඥ්්‍යාණමෝත්නා කරන්න ආරාත්නා කිරීමේදී දෙකම ආරාත්නා කළත් පින් දුන්නත් උස්සඩින් සජායනා කරන්නට කටයුතු කිරීම වඩා සුදුසූ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට ආලතියෙන පස්්නේ තමයිත් පින්ව ස්මීින් වහන්සේගෙන් ලෝභචෛතසිකේ නොයි දෙන. ලෞකික කුසල් අකුසා සිත්වල තන්හා පවතින්නේ කුමන පරමාත ධර්මයක් විදිහටද කියල පැහැදිලි කරදිය හැකිවේද ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගාවස පාර්ථනා කරමි කියල. පිංවත්නීමතින්දී උපාධානය කියන වචනය තීරුන් ගන්න. උපාධානය කියන වචනයේදී කාමූපදාාන් දිට්ටූඋපදාන සීලබතූපදාන අත්වවා දූපදානයෙකළ උපාදාන හතරක් එෙනවා. උපාධානයේ ඇති වෙන තන්හාාවක් ඇතුවුණොත්. තන්හා ඇති වෙන වේත්නාවක් ඇතුුණොත් ලෝබචයිර්සකේ නොීතන ලෞකය අකුසල් සිත්වල තන්හා පවතින්නේ කුල්මණ පරමාත ධර්මයක් විදිහද කියලා ඇහුවත් ඒක මෙන්න මේ විදිහටය පවතින්නේ සිත් පරම්පරාාවී පිංවර්ත්නි ලෝබාදී සිත්විතරක් මැතිවෙන්නේෙත් නෑ අලෝබාදී සිත් විතරක්ම ඇතිවෙන්නෙත් නෑ. අහේතුක සිත් විතරක්ම ඇතිවෙන්නේෙත් නැහැ. පිංවර්ත්න අකුසාසිත් දොල ඇතිවෙන්න පුළුවන් අටමකුසාසිත් ඇතිවෙන්න පුළුවන් ඒවා අතරින් පර ඇති. වෙන්න පුළුවන් ලෝබමූල සිත් ඇතිවෙල්ලා ඒත්ක ප්‍රඥාදී සිත් ඇතිවෙන්න පුළුවන් චිත්ත සන්තති යම් කිසිමොහොත අපි උදාහනකට ගත්තොත් විනාඩි පහක් වගේ ලෝබමූලාදී සිත්් ඇතිවෙල ඒ අතර. අආහපව් තත්්පර දෙකතුනක් වගේ අලෝබාදීසිත ඇතිවෙන්න පුළුවන් අහපව් විනාඩි පහක් වගේ අලූබාදීසිත ඇතහපෝ තක්්පර හිපයක් ලෝබාදීසිත ඇතිවෙන්න පුළොහම අතරින් පතව වෙන්න පුළුව එකනික එකටම ගලාගෙන යනොට දැනව ඇත්තන් එකටම එකම හිතේ ඇවෙනව කියලා මතක තියාගන්න එක හිතක ඇතිවෙන්නේක් ආකාරයක ධර්මතා විතරයි. ලෝග මොහෝ සිතේ පිංුවත්නී අලෝබාදෝෂකෙන හීතුවය දෙන්නේ නැහැ. දසමූල හිතල පිංුවත්න අලූබඳු සමහින් හහිතු තුනම එකට හිදෙන්නේ. දේසේ යත්නවාන මෝහඇත්යෙක හිතු දෙකත් එක්කම දේශමූල සිත හටගන්න එතුක ලෝබයි මෝහය යත්නවානං ඒ හිතර් ඇතිවෙ ඒ විදිහටමයි ඒහිතේ පින්වුව බලාපොරොත්තුවන්න එපා ඔය ඇතු තන්හාදිකාන තන්හාව අලෝබ අදෝස අමෝහ කෙන හේතු යෙත්න හිතේදී. තන්හාාවේ දෙන්නේ නැහැ තන්හාාවේ දෙන්න නම් අරහිත නැතුවගේ ආට පස තන්හාාව යෙත්න සිතක් ඇතිවෙන්නට ඕන චිත්ත පරම්පරාවේ සිත පරම්පර ඇතිව වඕන වි්‍යත්න චිත්ත විට සැකස්න වි්‍යාත්්‍ය ෝක පරමාත ධර්මතේරුන් ගත්තාම තේරු ගන්න පුළුවන් මේ පරමාත දරමම් නොදන්නකම හින්දැයි මේ විදිට හිතලතියෙන්නේ. සිත සිට ත්න චෛතසික ධර්මයි. යෙත්න විදිහත්. එක හිතක් එකරුමුණක එක ආකාරයක් විතරක් ගන්න විදිහත්. ඒවාගේම හිතක තියෙන ආයු කාලයක්ත් එක තපපර කීපේකට සිත් මොන තරන්නම් ලක්ස ගානක් ඇතිවෙනවද කියන එකත්. ඒ ඇතිවන සිත් පරම්පරාවේ ඇතිවන ැතු යන සිත්තතරේ අකුසල් කුසල් එක මිස්්‍රෝ ඇතිවෙන්නේ නැති විදිහත්. අකුසල්නං අකුසල්මය කුසල්නං කුසල්මයි. ඒ හිත්වලට යෙදන යෙත්න චෛතසික ප්‍රමාණයනුත් තියෙන ආකාරයක්ත්. පන ැන ගත්තහම මේ නිරා උල් කරගන්න පුළුවන්කම ලැබේවි ඔය ඇත්තන්ට තන්හා පවතින්නේ කුමන පරමාත ධර්මයක් විදිහද කියල ඇහුවත් පිංවර්ත්නී ඔය ඇත්තෝ චිත්ත චයිසික රූපර් නිර්්ානකන පරමාත ධර්ම ගැන වැටහීමක් ඇතිකර ගත්තාම තන්හාව ඇතිවෙන්නේ අකුසා සිත්්වල කියන එක තීරුම් ගනීවී. සත්පුරුස පින්ංවර්න ඊළඟට හලතියෙන පස්නය, 触らない。 විදාස පටන්ගැනීමට පෙරභාවනා වැඩිය යුතු ආකාරය පැහැදි ලික දෙන්න. බොහොම පින් ඔබහන්සේලාට කියලා. පින්වර්ත්නී පූර්වකෘතයන් සම්පූර්ණ කරගෙනටයුතු කරන්න. ඔය ඇත්තු විදාශනා භාවනා පටන්ගන්න කලින් තෙරුවන් වන්දනාකාන තෙරුවන් කමාකරවා ගන ජීවිතය පරිත්‍ය කරන්න ඒවාගේ දෙවිය අන්ට ඥාතීන්ට පින් අනමෝදන් කරන්න ඒවාගීම බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා සාාවක්‍යන්. වහන්සේලා තීතූත්තමයන් වහන්සේලා කරගෙන්තියෙන පින් ඔබත් අනමෝ දංවෙන්න ඒවාගේ ඔබේ සීලයේ පිරිසුදුකම ගැන මිනහහි කරන්න තමන්ගේ භාවනා කුසලේ සාර්ථකව සිදුකරගෙනන්නට තමන් තමන්ට අධිෂස්ඨාන කරගන්න ඉන්පාස සත ආරස්ක භාවනා වඩන්න. බුද්ධානුසති මයිෛත්‍ය අසවමානාදී භාවන වඩන් එතකොට ඔෑත්තන්ට පරමාත ධර්ම ලෝකේ තුළ, කොච්චර ගැඹරූුණත් පරමාත ධර්මයන් වටහා ගැමින් කටයතුකාන පුළුවන්කම ලැබේ විහෙසකින් තොරව. ඔබගේ චිත සන්තති යෝග තත්තයට පත්්‍යෙන මේ පූර්ුවක් කොත්යන් සම්පූර්ණකරපු හින්දා. ඒ පිංුවන ඔය ඇත්තු විදර්ස්සන භාවනා පටන්ගත්්දී පුළුවන්කමතින සස්ක විදාර්ශකය විදර පටන්ගන්න හින්ද මේ බුදුගුණ භාවනා වඩමින් සිටියදී පහළු නාමරූපධර්මයෝ ම මෛත්‍ය අසුභමාන භාවන වඩමින් සිටිය දී පහළු නාමුරූප ධර්මයෝ විදිට සතරාරර්ස්ක භාවනාව අවසානයේදීම විදාස්සනාවට නං වල තිලක්සනයේ දැකලා නාම රූපධර්මවීන්වෙන්වා අවබෝධ කර ගනමින් කෙලෙසුන් අසා මක පද ලබා සසරින් එරෙන. බට පුලුවන්කම ැබෙන ඒ විදියට කටයුතු කරන්න. සත්පුරුස පින්ංවර්ත්නී ඊළඟට හලතින ප්‍රස්්න අවසරෑ පිංවස්සාමින්නාස මළගේ පිරිස්වෙනුවෙන් ආහාරපාන වස්ත දන්ඳුම් විට. ඒ ඔවන්ට ලැබී ධර්ම දේශනා පින්කමක් හෝ බුද්ධවන්දනා පින්ංකමමා සිදුකොට පිින් අනමෝදං කළ විට ඔවුන්ට ලැබෙන්නේ මොනවාද කවුණාවෙන් පහදාදන සේක්වා පිංවර්ත්න ඔවන්ට කුසාසිත් පහළකරගන් අවස්ථාව ලැබෙනවා. පේත කොට්ටාස විදිහයට හිටියත් ඒ ඇත් තිහේතුක සිත් උපදවාගන්න පුළුවන් ඔවුන් වෙනුවෙන් ධර්මදීශනාදය පවත්තනකොට ඔවුන් ධර්ම ශ්‍රවණයකඩා දියවුගේ දහමකානා තේරුම් ගද්දි, ඔවුන්ගේ සතති පවනිි මඟපල් ලබන්න බැරි උපතක් ලබල හිටියාට ඒ ඇත්තන්ට තිහිතුක ඥාන සම්පයුතු උත්කෘෂ්ට කුසාසිත් උපදවාගන්න පුුවන් පේට භූමිය තුළ ඉදිය වුණත්. එතකො තිහේතුක සිත්වයටට පිංුවඇති විපාක දර්ම ලැබෙනවා. ඒ ඇත්තු දන්දීමේ ආනිසංස ගැන දැනගදි සසාදු සිතින් අන මෝදන් වෙනවානම්. ඒවාගම සීරැකීම් භාවනාකිරීමවාදී ආනිසංස දනගන්න කොට අ ධර්මදේශනාව තුළින් ඒ ඇත්තුූ ධර්මස්වනයකදෙමින් ඒ කවරු දැනගෙන තේරුම් ගන්න කොට මඟපල් ලැබිය නොහැකිවුණත් ඒ ඇත්තන් පිංවර්නි බොහෝයහපාතිපාකුව ලැබන සරීර දාහෙහි නැතිවිල්ලායනවා සරීර පැහැපත්කම ගොට්නැගෙනවා. ධර්මාස්සවනයේ ඒ ඒ ධර්මස්සවනී, හැටියට ආනිසාන්සි විපාකයු ලබන්න පුළුවන්කම ලැබෙනවා. විදිහයට අන්‍යයන්කරපු පින්කං ගැන වුණත් ැනුවත් වෙන කොටේ ධර්ම දේශනාවලදී ඒ පින් වුුණත්තිී ඇත්තන්ට අන මෝදන්වෙන්න පුළුවන්කම ලැබෙනවා ධර්ම දේශනාවෙන් ලබෙන ආනිසංස ලබෙන විපාකයෝ ලැබෙන පුුණේ තරමි අතිවිශසාලෑ පින්ංවර්ත්නි බුද්ධ වන්දනාදී රිත්තීමේ බුද්ධ වන්දනාද බුදුගුණ දහම්ගුණ සංගරු ඥාන වන්දනා තිවිද චෛත්‍රස්ථානාදිය ඔබ මිනිහි කර්මින් ඔබ සච්ඡායනා කරා දිය ඔබේ ඥාතියාට මිනිහකාන සච්ඡයනාකන්න ඔහුටඒක ඇහුම්කන්දෙන් අවස්ථාව ලැබෙනවා කියන්නේ ඔහුටඒක අනාගතයේ යහපත් ප්‍රතිඵල ගොඩක් ලබා දෙෙනවා. ඒ පාදත්වූප ජීවී තැන ආහාරපාන් උපදවාගන්න පුළුවන් වගේම. ජවුරවින්න සම්පත් වගේ සම්පත් විදිින්නත් තිහේතුක සිත් ඇතිකර ගන්නත් ඊළඟ ඉක්මම් බවේදීම මඟපල් ලබන්න පුළුවන් විදියට හේටු සම්පත් ගොඩක් මහොකුරායන්නත්. ඒවාගේම සුකාපටිපදයක් ඉපාබි්ඥා වගේ තත්ත්යන්ටුනත් ඔවුන්ට ඔහොුන්ව පත්කර ගන්න පුළුවන් වටින අවස්ථා ලැබේ නිසා ඔය ඇත්තු මළගහි ඥාතීන්ට ධර්ම දේශනාදී පුන්නේ්‍ය ධර්මයු. අනි වාරය මනු මෝදන් කරන්න හැකිනං ධනාදී කටයුතුවලට වඩා පබලයින්න දරමදේ. ධර්මදාානම උතුම් පින්කං හැකිනම් පින්වර්ට්නනි පුළුවන් හැමවිලාවකම ධර්ම දේශනාදී පින්කන් සංවිධානය කරල එව පින්්ඥාතීන්ට අන මෝතැන් කරන්න වගබලා ගන්න. සත්පුරුස පින්වර්න ඊළඟ හලතියෙන පස්නේ, අවසරෑ පින්වත් සාමින් වහන්සේ. ගිහියම් පන්සරට ගොත් සඟසතුව පූජා කළ පැදුරු අරං හිඳගැනීමෙන් පහක් වෙනවාද. පැහැදිලික දෙන සේකවා සාමීන් වහසට තිරුවන් සානෑ කළ යම් කිසි පූජවා සංගරත්නයට පූජා කලාට පස්සේ. සංගරාත්නයට අයිති වෙන්නේ. සංගරාත්නය විසින් මේදේ මේ කටියයුත්තට කෙළ විංකරන විදිහත්වන ගරුබාන්ඩ වංකරන්න බැහැ ගරුබාන්්ඩ පොදු පාවිච්චයට තියෙන්නේ පින්ංවර්ටන ධනමාන පළතුරුවාදීදේවල් තමන් වහන්සේලාවෙනි වංකර ගන්න පුළුවන්කමක් තියෙනවා. විංකලාට පසේදී අයිති වනි ඒ පිින් වස්සාවාමින්න් වහන්සේලාට උන්න තවදෝට ඇත්තික සාංගික දෙයක් වෙන්න නමුත් සාංගික පූජාකරප කෙනනාටයක පින් සිද්ධ වෙනවා මේ කතාකානනි විංකල හැකිදේවල් විතරෑ පෞද්ගික කළ හැකිදේවල් විත ගුබාන්ඩ ගන්නිීම. ඇතකොට ගරු බා්ඩාදී කවුණු ඒවාගීම. පොදුවේ පරිහරණය කරන්න තියෙනෙ කාන සංගරත්නය විසි මේක මේ දයට කෙලකවෙෙන් කළහම ඒ බාවිතා කිරීමේ වාරදක් නෑ ඔය ඇත්තන්ට විිහාරස්ථාන වල සඟසතුව පූජා කරලා තියෙනදී සංගරත්නය විසි මේක මේ ආදී විදිහටයි ගියගේ පරිහරණයට මේක විංකරන්න ඕන ආදී විදිහට තියෙද්දී පින්ංවර්ටනේ ඒ ඔබවෙනේ වෙංකරදිී හබයි ඔබ ඒ කැඩුවොත් බිඳුවෝත් පික්චුවොත් මේ ඒ ආදී දේවාකලොත් ඒවාකුසද කරම වෙනවා එනිසා පරි ස්මම් පරිහණය කරන්න කොහොමමා සංගසතු දීපොලවල හැසි එෙනකොට ඔය ඇතු පරිස් සංවීමයි කර යුත්ත. පැතුරු අරගදකැනීම ගැටලුවක් නෑ ත් රස පිං ුවර් ල්ලඟට හල යන පස්සනේ තිරුවන් සසානෑ ස්වාමිින් වහන්ස. පෙරබවේ මේ භවට විඤ්ඥානයේ ගමන් කරයිද. එසී ගමන් කරන්නේ නම් එසී වන්නේ කෙසේ ද විස්තරයක් කරන මැනවී බොහොම පින් ගෞරවනය වාමින්න් වහන්ස පින්ව හිතක ආයුකා තින උපාජ ති ංග තු නත්‍රයයි. චක්ක විඤ්ඥානයේ ඇතිව නැතුව යද්දිම සම්පටිච්චනේ ඇතිව නැතුව අද්දිම සන්තයන ඇතු නැතුව අද්දිම පින්වත්නි වොටටපනේ ඇතුව නැතුව යද්දිම ජවනය ඇතු නැතු අදදිම ජවනී ජවන්හත මෙහම ඇතුව නැතු අද්දිම තදාරම්ම ඇතු ැතුව දම ලඟ තදරම්ම ඇතු ැතුව අදම බවංගේ අහප අතීත බවංගාදී ඔය විදිහට පිින්වත්නි සිත් පරම්පරාවක්තියන්නේ එතුකොට එකම හිතක් බවීම් භවීයට යනවාදික රැවූ බවීම් භවේයට යන එක හිතක් නෑ පෙර බවවි මේ භව මේ බවින් ඊළඟ ට ඇතිවන එහෙම එකම විඤ්ඥාර සන්තතියක් කිේත් මඇත්තිය හැ එතන තිය නේපං වර්ත්නේ චිත්ත ධාතු පරම්පරාවක් චු්‍රපති සන්දියයේ දිවෙන්නන්නේත් මෙතන ජවන්සි දවං චිත්තවීදී ගන්න ඒ ආරම්මණයන්ගේ ඇතිවුණු හිතට විපාක විඥාණයක් මයි ප්‍රතිසන්ධ ඥානය විදි ලැබෙන බයි මේ බවංග සන්තතියේ විපාක විඤඥාණයකි වූවාට පටලව ගන්නපා පින්වර්ණි කල්මය. එතනේ කරම කරම නිමති ගත්නීමම තිකන ආරම්මණයන්ගේ කේචිතය අතගන්නේ ගලු කාසන්න ආචින්න කටත්තා ආදී කරම වැඩ පිරිවෙද අනුවයි. මේක එකන එක ධර්මවලට හහිතුපල් ධර්මයන්ගේ කියා කාරීත්තයක් බව නුවනට හසු කරගන්න මේ භවයට පින්වර්න. ඇ වි්ඥානයේ ගමන් කරනවා. ඒ විදියට පෙරභවේ මේ භවයට මේ භවන් ඊළඟ භවයට විඤඥානයේ ගමන් කරනවාින් අදහස මිත්්‍ය අදෘස්තිියය සහති හාමුදුවන්ටත් එහෙම කක්කාව මොකද විඤ්ඥානයක අනිවාර්ය වේත්නා සංඥා සංකාරකෙන් ධර්මය දෙෙන්න්නට ඕනේ නාමධර්මය රූපධර්මයි එකන එක ධර්වුවට පත්තේ ධර්මයන් වෙන අධික වේගයකින්. ඒ විදිට ඇතිම නැත්ව ඇතුව නැතු ඇතුූ නැතුව යන ඇ විඤ්ඥානය සන්තතිය පින්වර්ත්නී එක හිතක් විදිහ දැකිව මි්‍ය දෂ්ටියය බව ඊ. ඒහිත ඒ විදිහට යනවගල දැකීමිත් ්‍යආදුෂ්ටියයක් මේ තියරන්නේ සිත් පරම්පරාවක් සිත් වැලක් සිත් පරම්පරාවක් බව තේරුම් ගන්නට ඕනේ. පංචු පාදානස්කන්දය ගැන හොයන්න එතකොට ය පස්නේ විසදේවයම කටම් පිරුතු ලබා දෙෙන්නේ දීරික වස්සයෙන් විස්තර කරන්න පුළුවන් නමුත් පින්ගොදින් දැන් දාහත්තුනාානේ ඔය ඇත්තන්ට පෑදිකයි නති විංකර ගෙන තියෙෙන අපි එනිසා ඊලළන් ප්‍ර්නවලට කෙටයෙන් පිළිතුරක්මට දේ ුතු නිසා කටියෙන් උත්තර ඇත්තම් මේ ප්‍රසනවලට බොහෝ විස්තර කෙල දෙන්න පුළුවන්. අවසර ස්මීන් වහන්සේ මහා කල්පයක අසංක කල්ප හතරෙන් තුනාක්ම සත්්‍රයන් වසන්නේ බඹලුවයි. ලෝකයේ සෑදී පවතින අසංක කල්පයේ පමණක් කාමලෝකෙකුල හ පවති. එසේ ගත්විට මහා කල්පයන්, යට හැත්තෑ පහක කාලයක්ම සතවයන් සුගතිගාමීව වසයි. එසේනම් සර අපායේ සත්‍රයාට මහගෙදර වන්නේ යන කාරණාය අප පැහැද්ලික දෙ ගන්නේ කසේද. සත්වයන් සතර අපායේම වැඩිපුරු උපදීදයන්න තීරුම් ගතයුත්තය කෙසේද කියලා. සත්වස පින්වුවත්ී ඔය ගම ඔය ඇතු හයාගෙන බලන්නව කල්ප විනාසයකදී ඒඒ සත්වයෝ මිය ගිහල නැවතු උපත්තිය ලබන තැන්වලද දින දාහයක වගේ කාලයක් ඒ දුනා තානන්තර පාපකාර්මය කරපු කෙනෙක් නම් ඒකනා දින දාහතනන්ද ඊට පස්සයකින් චුතවෙලලා සුගතිකට එන්න පුළුවන් නමුත් නියති මි්‍ය දස්ය වගේ තැනකහිටය කෙනෙ පින්වත්න මේ කල්ප විනාසයන්ගත් වෙන ලෝකාන්තටිකන වෙන කොහරරි නරකඒකට වැට හරි ඇත පට තියෙන තැනකට වැටලාහට ඒ දුක්වි දින්නව එතවට මියාදීවිදියට ඒක තේරුන්ගන්නි එකම ක්තනක පටුවිදියට එකම කොරස්ස කකාපිට සැඳීන්න පුුවන්කමක් නැහ? පින්ංවර්ටනි ඒයාදී විදිට හොයාගෙන ගිහාම ඔය ඇත්තන්ට සත්‍රයාට මහගෙදර සතරාපායමයි කලා වූහා මේක කිසිම වෙනසක්වන්න ඇති බව හොඳටම තෙරී තේරේවිී නීති මිත්‍යා දෘස්තියාදී කවුුණුත් එක්න සතරාපා ගත වෙන්නන්නේ ඒ සතරාපාගත උනුු ආකාරයේ හැියට විපාකම දින්න සිද්ධ වෙනවා හදතර අනන්තර පාපකරමයේදී ලෝක විනාසාදයේදී පිංවර්ට්න වෙනත් ඇතපිට අපාභූමියක උපාතය ලබල දුක් පවින්න සිද්ධ වෙනවගේ. දෙයක් තමයි පින්වර්නි ඒ ඒ අත්තෝ කරගන්න කරමවල හැටියට ලෝක විනාසාදී කව්නවර්ල්දී සුගතියට පත්වෙන ආකාරයක්ත්තියෙනවා. සුගතියට එන්න බැරුවෝ දුගතියට පත්වවී යන්න සිද්ධව වන ආකාරයත්තියෙනවා කොහොම වනත් සියලුම සත්්‍යයන්ගේ බැලුගහාම, හැමෝ ගේම පිින්වර්ත්නිි කරම වැඩපිරිවෙලි ඒ ඒ ඇත්තන්ගේ අකුසල කරමත් ඕන තරන්තියෙනවා. කුසල කරමත් ඕන තරන්තියෙනවා. දීග සසරේ හැටියට අකුසල කරමත් ඕන තරන්තියෙනවා. කුසල කරමත් ඕන තරන්තියෙනවා. නමුත් සන් මේ සංසාර කතාන්දදී දී පිංවර්නි භාගිවතුන් වහන්සේ විසින් කරමකතාන්දරීදී. සතර අපාය සත්වයාට හාගෙදර වන්නේය කල දේශනා කළේ ඇත්තට මේ මහා ගෙදර වෙන හින්දා. ෆිංවර්ණයක මහාගෙදරම තමා. මොකද සත්ත කතාන්දරයේද ලේසියෙන් ඒකින් ගැලවෙන්න පුලුවන්කමක් නැහැ මහ විශාල කාරණා විසාාර කතාන්දරය ඒ පසපාසතිනක දීර්ක විස්තයකින් කියන්න ඕන කව්නා. ඟට හලතියන පස්සනයේ තමයි අවසරය ස්මින් වහන්සේ, මිත්‍යාදෘෂ්තිය සහ විචිකිච්චාව අතර ඇති සම්බන්ධය කුමත්ද පහදා දෙන සේක්වා සම්බන්ධයක් ඇද්ද කියලා හලතියන්නේ තෙරුවන් සරණය කියලා. පංවුව මිත්‍යාදෘෂ්ටී විචිකිචාවතට සම්බන්ධයක් තියනවද කියලා ඇහවුවෝත්. අකුසල දරම කොහොමත් එකන එක දරමවලට සම්බන්ධ වන ආකාරතියනවා නමුත් පංගුව මත්‍යාදෘෂ්ටී ැන වෙනම එකක් විචිකිච්චාව කියැන තවයි එකක්. ඇදිිට්ටිය කියන වරදවා දකින ස්වභාවේ කාරණයේ, වැදි විදියට ගන්නආස්භාවේ. එතකට ඇත්තටම තියෙන දේ නැත්තටම නැති දෙයක් විදිට ගැනීම නැත්තටම නැතිදේ ඇත්තට මැති දෙයක් විදියට ගැනීම. ඇතියනදේ එයාකාරයම නොදැකීම, හොඳ නරවි දැකීම නරකු හොඳ විදිිය දැකීම ආදී විදිහට පිංවර්නි වර්දවා දකින ස්වභාවේ තමයි. මචා දිට්ටිය කියල කියන්නේ විචිකිච්චාව වෙනස් විචිකිච්චාව කියයන අරමුණ පිළිබඳ සැකයක් විශ්වාසයක් නැති බව. අතනවාදවා දකින ස්භාවේ පින්වර්නී විචිකච්චාව කියන්නේ. අරමන පිළිබඳව සැකයක් විශ්වාසයක් නැතිකම මෙතදිමතින්දි පින්වර්ත්නි සද්ධාවට ඒවාගේ නුවනට විරුද්ධ ධර්මතාවයක් විචිකිච්චාව කියන්නේ. අකුසා ගැන කතාකාද විචිකිච්චාව කියනයකෙන් පින්ංවර්ත්නි අදහස් වෙන්නේ සියලම කුසලයාන්ටත්. ේසම ධ්‍යාන මාර්ග පලාදී ධරම වලටත් ඇවිරුද්ධව ඒවා සැකකරන ස්භාවේ නොදන්නා දේව ඇගැනැතිවන සැකේ නෙමේ අරවාගන ඇතිවන සැකේ බුද්ධාදී අටතැන්න්නේ සැකේ විචිච්චාව කියන්නේ විචිකිිච්චාවයි ඒවාගේම දිට්ටියයි දෙකාක්. ස පින්ංවස් සාමිින්න් වහන්සේ. මම විශ්වාසකරනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන බව. මගේ දරුවට අවුදු පහයි. ඒටත් මම එහෙම කියනවා බුදුරජාණන් වහන්සේ දුවංගලි මහස සෑර රජාණන් වහන්සේ තුළ ජියොමාන වැඩ සිටිනවා කියා. එහ එයා වරදක් කනකොට මම කියන්නේ බුදුසාද ඔයාදිහා බලං ඉන්නවා කියනේක නිසා. වැදි වැඩ කරන්න එපා කියලා පින්වස් සාමිින් වහන්සේ. ඒකෙන් මුසාවාද සිික්ෂපදී කැරනවද. පින්වස්සාමින් වහන්ස කවුණාවන් පැහැදිලි කර්දෙන සීක්වා ඔබහන්සේ ධර්මකවනු පැහැදිලි කිරීම අපට හොඳින් වැටහි. ඔබහන්සේ මේ කර්න මෙහය ධර්මදානය ඔබහන්සේට නිවන අවබෝධිය පින්සම හීතුවීවා තිරුවන් සානෑ කියලා කවුණාවන්ත ගුණබර පින්වර්ත්නී මුසාවාද සිල්පදී කැරනවා. භාගිවතුන් වහන්සේ පිරිනවා පෑවදාලා. නමුත් පිල්වම් පවාදාල භාගවත් බුදුරජාණන් වහන්සේ ජීියමාන සංඥාවෙන් ගන්නට අපට පුළුවන්කම තියෙනවා. ජියමාන සංඥාවෙන් ගැනීම එකක්. බුදුරජාණන් වහන්සේ ජීියමානය වැඩඉන්නවා කියන එක තව එක. රුවංවලෙස් චෛතරජාණන් වහන්සේ තුළ භාගිවතුන් වහන්සේගේ සීසාරීද කාශ්ි ධාතුන් වහන්සේ ලාවන දෝනයක් සර්වර්න ධාතුන් වහසල වැඩඉන්නවා. නමුත් සියරම සර්වක්න ධාතුන් වහසල එතන වැඩන්න නැහැ. වැඩිම ර්වක්න ධාතුන් වහන්සේ ලාපමාණයක් වඩයින්නේ රුවන්මලි චෛතරජාණන් වහන්ේ ත්‍රතුූ පාරාමය සේරුවිල. දල්දා වහන්ස දල්දාමාලිකාව ඒවාගේීම පින්වර්ත්නී සෝමාවතිය මුතියංගනය ආදී අනකුත් හැන්වල භාගවතුන් වහන්සේගේ පම්බර ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මෙතන ඇද පුතාට දීවමාන සංඥාව ඇතිකරවන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමාධි බුද්ධපතිමා වහන්සේ ළඟ දරුවාට යවස්ස කරන කවුණු සියල්ලම කියල දෙන්න. නමුත් පින්වර්නි. භාගපතුන් වහන්සේ අනුපාසස පයනිර්වාණය පිනවාම් පෑ වදාලා අනාගතයේදී පුතාට බුදුරජාණන් වහන්සේ මිස්තීරෝම ඉන්නවාවගේ දෘෂ්ටියක් ඇතිවුුණෝතින් ඒකෙ ලොකු වරදක් වෙනවා. මොකදයි වරද වෙන්නේ බුදුරජාණන් වහන්සේලා කොහද ස්තීරෝම ඉන්නේ වගේ අදහසක් ගන්න සිද්ධ වෙනව ඇතින්දි. ඒ කුමනවගේ භූමියකට දැන්දඉන්න්‍යයාාදී විදිරි ඉතින්දිී අපි යාම මේක දන්න ඇතුව කියලටෙන අම්මගේ නොදන්නාකමමාදී විදිහට වර්තග වුණ තම්මා නොදන්නවාගේ වනා අහස කනනා. තිමි කුද නිදවුල නිවැදිි කරගත්තාම ඇති කරගන්න පුළුවන්ඒ නිසා තහම ඉතින් පුංචිත්තෙක්කනේ. පංවත්නඒ සැබෑවටම වුණු කාරණාව බුදුරජාණන් වහන්සේ ගැනු පාසේස පා නිර්වාන් දාත්ීං බර්තමාන ස්කන්ධයන්ගේ පැවැත්මත්න් සහමුලීමම අවසම් වුණු ආකාරයේ පිළිබඳව ඒ වැටහීමත් ඇතිව කවුණු කියන්න දෙමේ දවස්සද පින්ංවත්නී අර සමහර ස්වාමීන් වහන්සේලාත් ඔය විදිහේ මතයක් සමාජගත කරන්න හත් නවා ඒක මි්‍ය දෘෂ්ටයක්න අපි නං ඒ පිළිබඳව කතාාරාන උන්හන්සේලට වැඩම කරන්නත් කලක අප පින්වාන්තා පේස අපරයක ප්ඥාසර පොඩිහන් දපිය තත් කළ. එන්න කියලාත් වලින් නැකිලත්ව නමු තුන් වහන්සේලා ගම්පති චාරයකෝත්න උනාසල වැඩම කරනවනම් හොඳයි. එතකොට පින්ංවර්න ඒ වගේ මිත්‍යහා මතයක් සමාජගතිවීම සුදුසු නැහැ නිවැදි කවුණේ පිහිතා කටයුතු කරමවා. ඟට හලතියන පස්සනේ තුම් තෙරුවන්ටත් කාවනක කුණබර සත්පුලස ඔබහන්සේටත් නමස්කාර කරමි මුලිම ඔබහන්සේගේ දහන්ලිපි මම ඔොයිස්ස එකක් හත්ලා ධර්මදාානය පින්සේ බෙතා හයනවා. එම ධර්මදාාන පිම් බලයෙන් ඔබහන්සේට අධර්මය දුරුකරමින් ධර්මයේ බබලවන්නට නිදුක් නිදෝගී දීර්කායස ලැබීවාය පතමි. ම දිනපත. බුද්ධ වන්ධනාකර පිරි සච්ඡායනා කරනවා. නමුත් පිරිසච්ඡායනා කරන ගණ පිහිතරවල සච්ඡායනය කිරීම දන්නේෙන් හැ. අිය ඒ ලියලතියන අකුරු තමයි සච්ඡායනය කරන්නේ. එහිදී අකුරුුවල වැදි තිබුණොත් අපි සච්ායනා කළට පිීති අනුභාවවි නොලබීද. ධර්මදානය පිළිබඳ අපි සාස්සාධ කල සාදු සිතින් අන මෝදන් වෙනවා. මෙතින්දී පින්වර්ත්නී පිරිතා සච්චා යනාකරනකොට. එහි උසස් පරිඵලගන්න නම් ආර්ථශක්තිය චිත්තසක්තිය සබ්ද සත්්‍යය කියෙන කවුණතුරම තියරෙන ඕන තියෙන විදිහටමකුරු උච්චානය කිරීම. වැද ගත්වන්න ගුඩාක් උච්චානය නෙමි තියෙන ආකාරයට කකරු උච්ාය කිරීම තමාන්ට පුළුවන් විදිහට තේරුමුත් ඇැනගන්න ඕන ආර්ථසක්තිය තියන්න ඕන. ඒවාගේම සබ්දත් හරියට උචානය වෙන්න ඕන ඒ පස්නෙම ඊලංකොටස. එසේම ගුණබල වාමින් වහස මම දන්නාබොහෝ පන්සල්වලින්. ගිහි අපට ලැබෙන ධර්මදා දායාදයට වඩා. හින්දුුමත ඇදහිලි වැඩි. ඒ වගේ තෙරුවනී වටනාකම ගෞරවය කළ යුතු හැති දාානී දී යුතු දානී වටනාකම ආදිය දන්නේ නෑ ගිහි අය. හැම තැනකදීම තෙරුවන්ට වඩා දෙවියන්ට මුල්තැන වැඩි. ඔබහන්සේලා මූලික වෙලා සෑම පන්සලකම ධර්මයම තෙරුවන්ම සත්‍ය බවය ගි පැවැරි දෙපිරිශන වටහා දෙන්න බැරිද. පන්සලට හ පන්සලේ ස්වාමින්න් වහන්සේලා වෙත කිරෙන චෝත්නාවක් නෙමමී. මාගේ හිතමිත්‍රාම් පවුලිය අය හැමකිෙනෙක්ම වගේම හැමදිනා ගැනම හිතලා. කිව්වේ අපි කිව්වට පිළිගන්න කැමතිනහැ. ගෙදට අයවත්. පන්සලයෙන් ගිහියට ලැබෙන්න ඕනේ කාලයක් මේ තියෙන්නේ කියල තරමට වැදි අදහස්වලෙන් ඉන්නේ. ඒ වගේම හැම දෙෙක්කදීම තෙරුවන් නෙමෙයි පබල ලෙස දකින්නේ. පන්සල්ට ගහිම් බෝධිවන්දනා කරන්න ආරාත්නා කළත් ස්මීන් වහන්සේත් මුලින්ම කියන්නේ එහෙනං අපල ඇති. දෙවියන්ට පණුරු ගැටගහල නවග්‍රහ සාන්ති කරමු කියලා. මේ වෙනස් කරාන ඔබවහන්සේලාට ආසිරවාද වීවා. ඔබහන්සේට තෙරුවන්සානය වාදක් කියවී ඇත්න සමාවීවා කියලා. කවුණාවන්ද ගුණබල සත්පුරෘස පින්වුවලත්නි ඇත්තෙම ඔබ බොහොම දූරදසීවේ නිවැදිවේ තියෙනකාරණාව කියලා තියෙනවා. නමු අපිට පන්සල්ලල ස්වාමින් වහන්සේලාගේ ආරන්න්‍යවල ස්වාමින් වහන්සේලාගේ ඒක මිත්‍යා මත ඉහිමීවත් කරනක ලෙසින් හැ. ගිහි අ ඇගත් මිත්‍යාමතේ ඒ විදියට ඉවත් කරනයක ලිහිසින් හැ. ට හේතුව තමයි ඒ ඇත්තු දැඩසේ ඒවගේ දෘෂටි ගතවන්නේ එක හරියට බුදුරජාණන් වහන්සේ වැඩ හිටේ කාලයේදී තිබ සහර මිත්‍යා මත වගේ සමහරුන් දවුණු මිත්‍යා මත වල න්න මිත්‍යා දුෘෂ්ිව න්නා ඒව ගලවන එක ලේසින් හැ අන්න ඒනිසාම තමයි අපි සතිය සෑම දවසක්ම මේ විදියට පින්වර්ත්නි දෙසන අධ්‍යසයම කැපවීමෙන් මේ විදී ධර්මදානාදී කඩර සිදුකරාන්න එතකොට අවසයට අවස කොටසරගෙන අවසයට අහන්න සලස්සන්න පුළුවන් ඒයට ලබා දෙන්න පුළුවන් යි පින්වතුන් ඒ කටයුත්ත කරනම කියෙ දනගත්තම් අපිටත් බොම සතුට. කට ඒකටිට නිවැති මාර්ගී යඉන්න පුළුවන්කමල ලබේවිමින් නිවැදිකවුණනු අහන්නට දකින්නට සරස්වමයෙන් කටයුතු කරන්නට ඕන සත්පුලස පින්ංවත්නී දෙවියන්ට පුඥ්‍යානමෝත්නාවයි කරන්නට ඕනේ දෙවියංලගේ හිඟන්නේෙක් වෙලා අනේ මේක දෙන්න අරක දෙන්න කිව්වාට දෙවවත් අසරන සත්වයෙක් ඔබ හිතන්න කෝබ පින්කම් කරගෙන ඔබ දිවියලෝකයකි පෙදලා ඉන්නකොට ඔය ඇත්තන්ගේ අනියමට අරක දෙන්න අනියමට මේක දෙන්නෙට ඉල්ලුවොත් මන තරන්දයා ඔබ අස්සාාවක් කරලා ඔබට ප හම්බවෙනවා ඔබේ පඩි අනිත්තයි ඉල්ලන්නකොට කොහොමද පින්වත්ි කරන්න. දවාගේ මඔය ඇත්තු වැඩකාරයෙක් වගේ කරගඇති දැහුුවක් මනස්්‍යෝ දෙවියන්ව තමගේ වැඩකායෝ බවට පත් කර ගන්න පනුරාති මේ මහපැක්කව මුතරනය කරන මුදල. මේ ඉදස්නවේ හැට ඇත්ත ගණනංගල් නැත්තම අසු අනුව ගන නැතැම ඒ පිරේද අරගෙන ඒ කාසි අරගෙන ගැටගහල බෝධීන් වහන්සගේ අත්තක සාකාවන්සේ ගැටගෙහයි කර පින්වර්ත්නිි ඒ කාසි අරගෙන් දීවලෝක දේවර මොනව කරන්නද. එවැනි මිත්්‍ය දෂ්ි ගුඩාත් යෙනවා එවැ නිබෑඇති කරගන්නට හැකි සක්ති පමණින් කටයුතු කිරීම ගිහි පැවිදි හැමදිනාගීවක්කි අපිත්තේ අපේ සක්තිපමණින් කරනවා පංවර්ත්න උබස් සත්‍ය පමණින් කටයුතුක නමුත් සහ දැඩිමිත්‍යා දුෂ්ටිල ඉන්න උදවියව එක පාරම ඒකින් ගන්න උත්සාහකරනෙ කහදට අරටු නැමීමක් වගේ වෙනවා අ නමන්න අවටු නම්‍යගුත් කැරෙනවා. ඊළඟට අහලතියන ප්‍රස්නේ. අවසරෑ පින්වා ස්මීින් වහන්සේ. අපි මහසෑයට හෝ වෙනත්යම්කිසි පින්කමක් කළ පසු. එම පින්කම නිවන් දැකීමට හීතුවන ආකාරයට කුසලයක් බවට පත්කරගන්නේ කෙසේද. ස්වාමන් වහන්සේ. මේ පින, උතුම් චතුරාර් සත්්‍ය ධර්මය අවබෝධ පින්සම හිත්වීවායයි සිතීමෙන් පමණක් අපි නිවන වෙනුවෙන් ඒ හේට වීඩ සාමීන් වහන්සේ. විදාසනා කළ යුතුද. එස එනම් කසිේද සිදුකරන්නේ සාමන් වහන්ස. අපි පාර්ථනා කළ යුත්තී හා සිතිය යුත්තේ කෙසේද. ඔබ වහන්සේට ඉක්මම් භවේකදීම සැපසහිත ප්‍රිපදාවකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මීමම අවබෝධ වීවාහ තෙරුවන්සාරණය කියලා. පිති මහසයට හෝ වෙනත්්‍යම්කිසි ස්ථානය කොය ඇත්තු පින්කමක් කලාට පස්සේ. ඒ පින්කමෙන් ලැබෙන්නේ පුුණ්‍ය විපාකයෝ. ඒ පු්‍ය විපාකයෝ, ඉධම් මේ පු්ඥං ආසවක්කය අවාංෝතු මේ පින නිවන් අවගෝතිවීම පින්සම හිතීවා මේ කුසලී බලේ නිවන්දකින අතුරුම් පස් පව දසකුසකරන බාලයන්ගේ රසත්පුු සංන්ගේද පාපමිත්‍රයංගී දහස්සය නො ලැබීවා, ධානාදී පින්කංකරන සීලාද අනන්ත ගුණපූන විදස්සනදී බා වනවඩ සත්පුරු සේන්ගේද කල්්‍යාන. ඒතංගේීද බුද්ධාධී ආරය මහෝත් තමයිංගේීද ආශ්‍රේම ලැබී වායක ල පින්වර්න ඔය ඇත්තු නිනම අරමුණු කරන්න. ඒ නිවනම අරමුණු කරලා. ඒ විදාසනාවට අන්වනාදක ලැහුවොත් පින්වර්ත්නී මේ භාවන කටයුතු කරමින් සිටයදී ඇතිව නැත්තවගේ නාමරූප ධර්මයු, මේ රූපය මේ රූපස්කන්දම කෙස්ලුම් නියදා සම්මස් නාරආදී විදර මේකුණප මේ රූපස්කන්ද මේ රූප ධර්මයු අනිත්‍යයි දුක්කයි අනාත්මයි මේ වේත්නා සංඥ සංකාරයන් සඇති විඤ්ඥානය අනිත්‍ය දුක්කයි අනාත්මයි විද නිවැරතිව විදාසනාවට නංවන්න නැත්තන් අට පින්කාම් විදශසනට නැවීම නෙමේ කළයුත්ත. හඟ කැඇතු පින්කමට. විදාශසනාවරණං වනවා කළ යුත්තේ පින්කා විදාසනාවට නැන්වීමවනෙමේ ඒ පුුණන්න කර්මී කරමින් සිටියදී පහළු නාමුරූපධර්මයන්ගේ, සැබෑස්වරූපය නුවනට හසු කරගෙන විදාසනාවට නන්වා ඒ කාරණ අවබෝධ කරගෙන නාමුරූපධර්මියන්ගේ කියාකාරී වැඩ පිරිවල සහමුලින් අසන්නට අවස්්‍ය කටයුතු සිදුකර ගැනීමයේ. සත් පුරුස පින්වුවනී ඊළඟට හලතියන පස්නේ තෙරුවන්සානය අපි හාමුදුවනී. ගිහි ජීවිතයේ සිට උතුම් නිවන ලැබී හැකිද. එසේ නිවන් ලැබවා වූ උත්තමයාණන් වහන්සේලා කවුරු දැයි. කවුණාවෙන් පහදාදන මැනවි අපි හාමුදුරුවනය කියලා. අනිවාරීම පුළුවන් සුද්දෝධන මහරත්තුම, ඒ විදිර රහතන් වහන්සේ නම කුදාාරු චීදිය. මහරාතන් වහන්සේ නමක් බවට පත්වනා ඒ පින්බරයන්හස ගිහි ජීවිත දහම නයි ඉතාම දු දුර්ලබවසිද්ධ වෙන්නේ නමුත් පිංවර්ත්නේ ගිහි ජීවිතයේදී සෝහහාගුණු අයද වැඩි පැවිජීවිතයේදී සෝහහාන් වුණු අයද වැදකෙ ලැහවුවොත් පිළතුර ගිහි ජීවිතයේදී සෝහං වූුවයි වැඩී කියන එක. එතකොට සක්‍රදාාගාමී අනාගාමී ආදී මඟපල්ලා භීතයන් ගත්තාම නිවන් දකින්න පුළුවන් ආකාර පහත්තියෙනවා සෝවාන් මාර්ගී නිවන්දැකින් පලවැනි අවස්ථාව, සක්‍රදාාගාමී මාර්ගයේ නිවන්දැකීම දෙවැනි අවස්ථාව, අනාගාමී අර්හත් මාර්ගවලින් නිවන් දැකීමතුන්වැනි හතරවැනි අවස්ථා ජහතන් වහන්සේගේ පීනුවන් පෑම කියන නිවන ඒක පස්සන අවස්ථාව වෙනවා. එතකොට පින්වර්ත්නි. නිවාන් ලබ්දකින්නට ගිහි ජීවිතයකිසිේ බාධාවක්න අනිවාර්යෙන් පුුවන් සිවුවනක් පිළසක්කන්නේ සඟරත්නයට විතරක් මඟ පල් ලබන්න බැහැ. ගිහියටක් පුළුවන් දෙ හතර ගොල්ලටම් පුළුවන් මග පල්ලබන්නට හගත් තරක්නෙ ඒ තුම් කටයුත් සිද්ධ කරගන්න නිසා ගහි ජීවිතන් දම් මඟ පල්ලබන්න පුළන් ඒක ුදුරජාන්සී මංගල සූතති ව්‍යගපා දමි පරාාව වන්න වනි සූත දේස් නද ස්නා කලි එය කාරයෙන් කටයුතු කර ඔය සසරී ඔය ස්වභාවේ සහ මුලීම නසන්නට කටයුතුකන් ඔයා කාරීෙන් දුක්වන්න සසරින් වික්වෙන්නට එයාකාරීෙන් උතුම් සී සද්ධර්මය පවති නාකාරයට පිළිපදමින් කටයුතුකන් වකබලාගන්න. ඊළඟ අහලතියන ප්‍රශනෙ ස්වාමින්න් වහන්ස ආනන්ද තෙරුන් වහසේ නැගුණ චෝත්නා කීපයක්. ඒ සඳහා උන්වාසේ ලබාදුන් පිළිතුරු අපිට පහදා දෙන්න පලවැං චෝත්නාව. බුදුරජාණන් වහන්සේ වෙතීම් කුද්ධනුකුද්දක ශික්ෂහපද මොනවාද ඇහිස්වේ නැතිකමන විචාරීම. පිළ තුරවුණේ බුදුරජාණන් වහන්සේ පුවම් බුදුරජාණන් වහන්සේගේ පීනුවම් පෑම ගැන අහලා බලවත් දුකට පත්වෙලා හිටහෙන් ද ඒ අහන්න බැර වනා කියලා. ෝාව ඒ තමයි එකවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ වැස්සලුව පයිම් පාගාගෙන මැසීම පිළ තුර තමයි අගෞරවයෙන් එහෙම කළේ නැහැ සහයට ලංකෙනෙ කිටි නැතිහින් දයි එහෙම කළේ කියනෙ එක තුන්වැනි චෝත්නාව බුදුරජාණන් වහන්සේගේ පීනවාම්පාගූ සරීරයේ ප්‍රතමින් කාන්තාවල් ලවා වැඳවීම පිරිස අධිකූ හින්ද කාන්තාවන්ට දුරයන්න සිද්ධ වනෙහින් ද ඔවන්ටවන හානිපීදා ඇතවරවීම හිද අරාදිය වලක්වීම උදෙසා අවේලාවට කලින්යාාවට ඉඩදීම සඳහා එසේ කලා කියනයක හතර වැංචෝත්නාව. පිින්ුවම් පාන බව අඟවාදී ආවිකල්පයක් වලසිටීමට බුදුරජාණන් වහන්සේ රාත්නා නොකිරීම. පිළිතුර. මාරයාට වසඟ වෙලා හි යෙහින්ද ඒ විදියට ආරාත්නා කරන්නට නොහැකිවුණු බව. පස්සන චෝත්නාව ස්තීන්ට බුදශාසනය පැවිත ලබාදීමට උත්සාහවන්තවීම පිළතුර තමයි පහමහාපජාපති ගෝත මීදීවයේ බුදුරජාණන් වහන්සේ කුඩා කරසිට හැදුව වැඩු නිසා ඒ ගෞරවන් එස කළ බව ඉතින්දි කාන්තාවන් සම්බන්ධ මහරතන් හසට වැදිහැගීමත් තිබහින්දා මේ විදිහට වඋනා කළ සමහරුන් කියන්නේක මිත්‍ය අමතයක්ක ඒක වැරදී පින්ුවත්නි මේකට හේතුව තමයි අනාගතයේදී ඇතිකර ගන්න නානාපකාර අදස් අධාින්න යුගී නම බමුණුමතය කුඩක් වැඩ දියුණ යගයක් තිබ බුදුජාන්ස පේෙනවාම්පාල අවුරු සියයක් කතරකයාට පස්සේ දෙතුන් සීිය කියල බමුණන්ගේ බලය කුඩක් වාර්තනයඕනා බමුණු බුදුදහම. තමන්ගේ දහමක් බවට පත් කරගෙනන. එ විස්තු අතාාර දසවතාරයන්ගේෙන් එකක් භාගවතුන් වහන්සේ කියලා ඒ බමුණු දහමට බුදුදහම රංගවන්නට උත්සාහ කරමින්. ඔවුන්ගේ අ පරිහාානය නැවත අතාත්වයට ගන්න උත්සාහඇත් තිබ වගේ බොහෝ කවුණු තිබුණන එනිසයි මේ සිදුවීම් අතීතීවිදිහට සිද්ධ වනේ ඒව ඒ ආකාරයෙන් තේරුන් ගන්න. ඒඟගට හලතින පසනේ තමයි තිරුවන් සසාණෑ පින්වා ස්මින් වහන්සේ. උච්චාසයන මහාසයන පරිහරණයට අදාළ සිල්පද ගිහියකු නිවනදිව රකින්නේ කෙසේද. බිම් වාඩිවන විටද පුළුවන් හෝ ඉස්පොංච් සහිත පු හෝ ස්පොන් සහිත කොට්ටයා පාවිච්චි කිරීම සුළු සුද. කවුණාවෙන් පහදා අදන සේවා ඔබහන්සේයට නිදක් නි රෝගී දීර්කකාව පිසත් උතුන්. ධර්මාබෝදී පින්සත් මිනිසිරු කුසල් හිීතුවීවා. පින්වත්නී උච්ජාසයන මහාසයනාකිව්වාම අකප්ියයාා සන්තර්න අතිරීකප්පමානතා. සයිනාසන තාතස්මින් උච්චාසනස් චාතුරු. අකප වූ මහාසනයක්ීම ඒ පරිභෝගකිරීම, අකපවූ උස්සාාසනයක්ීම ඒ පරිභෝග කිරීම. ඔන්න ඔව කළහමනේ පිංවර්ත්නී අඩ සිල්පදේ බිඳෙන්නේ එතු මහසනයකට ගැම ගැලපෙන කාන උත්සාසනයකට ගැලපෙන කානා නැති ඒවාබවට පත්වවෙන්නට ඕන. ්‍රියම්පමාණයේ ඒ අඩුරියන් සහිත ආසනයක් ගැනීමවාදක් නැහැ. යම් ආකාරීකට සුළු ප්‍රමාණයක කුසංාදිය තිබීමේ උනත්වාදක්නෑ නමුත් වඩා පින්වර්ත්නිි බිම. කටයුතු කිරීම එහෙම කරන්න බැරිවිදිට දුරුවල නම් සරීදී දුරුව රෝගී ස්භාවයන්සා කායක වීත්නාදිය තියන සාරීදධක අපාසකන් තියන දැන් දුරෝලේ වෙච්ච සහිරස්භාවයන් තිීන අයට නම් ගිලන් ස්භාවයන් තිනයට න ඇති ගැලපෙන විදි ආසනාදිය ගැනීමේ වරදක් නැහැ. ඊරඟට හලතියෙන පස්නේ අවසරය පින්ව ස්මීන් වහන්සේ මාගේ ගැටලුව. ය සි අයකුට කලනෙමිතුරු ඇසුර. සද්ධරමසේ සැවනය ආදී නිවං අවබෝධ කරගන්නට අවැස සියරුදේ තිබියදී. එම පුද්ගලයා නිවැලදි ආකාරයටම ඒ සඳහා කටයුතු කරන්නේ නම්, කොපමන කාලයකි නිර්වාණය අවබෝධ කරගත හැකිද. මේ පෙර හේතු සම්පත් ඔබලව තියෙනවා නම් ඒනාාට. තිහේතුකු උපත් ලාබියෙකු හේතු සම්පත් ඇතිකිෙනෙක් නම්. අමුතුුවෙන් හේතු සම්පත් උපදවාගන්නට කායේ ගතයුතු නැති නම්. මේ මහොත පුළුවල් මේ මොති බැරිවන විදිට එයාගේ හේතු සම්පත් දුරුවලනම් ඒකනාට ඊළඟ හිෙට පුළුවන්න හිෙට පුළුවන්. බැවුණො සතියකි මාසේකින් අවුරුද්ධකින් හරි හේතු සම්පත් දුරුවල කරගන්න හේතු සම්පත් දියුණු කරගන්න ආකාරය අනුවත් අකුසල ධර්මයෝ දුරුවල කර ගන්නා ආකාරය අනුවත් කාලයේ තිරණය වෙනවා. ආස්ත්‍රවධර්මියූ දුරුවට කරලා ආස්ත්‍රවියෝ නසන්නට එයාගේ හේතු සම්පත් වර්ධනය කර ගැනීම බෝධි පාසක ධර්මතාවූ දියුණ තියවුණු කර ගැනීමට යන කාලය අනුවඇ පින්වත්නි ඒක තීරණය වෙන්නේ කාලේ තීරණය වෙන්නේ ඒ ඇත්තන්ගේ බෝධිපාසික ධර්මතාගෙන පූර් භාග පතිපද සමේ දියුණු තියුණ කරගන්නට ගන්නා කාලය අනුවයි එහෙම නැත්නම් පින් වනි ධර්මය ස්භාව අනුවනෙමි කලනෙ මිතුර ඇස්ට සද්ධර්මස් වන ආදී කවුණු සම්පූර්ණව තියෙනවා නම් අද ප ලුවන් ෙට පුළුවන් අනි ද පුළුවන් සතියකගේ මාසයකින් අවරුද්ධකින් පුළුවන් එහෙමත් නොහැකිවනා ඉන්නවා හේතු සම්පත් දුරුවලයි අවුරුද්ධ කවුදු දාහයප පාල පුල ේජීවිතකාල පුළන් එහමත් ොහැකිැ ඉන්නව එතක ඊළඟ බව පුුවන් හෙමත් හැයි වත්න බාවව පහදහාය පහළව පන්සය පන්දස පනස් ලක්සේ පංකෝටි ගානන් ගිහිල්ල හරි කවතය දවසක මඟපල් ලබන්න තිගුප කාරුවෙනවා ඔබ ආර්ස්ථායක මාර්ග පිළිපත්න ආකාරය අනුවයි එක තිදනය වෙන්නේ. ඊළඟට අහලතින පස්්නේ තමයිපිංවර්නි අවසර ස්වාමීින් වහන්සේ සෝහා වුණු ආර්ය උත්තුමාන් වහන්සේලා අරූපතලයේ උපදින බව අසා ඇත. අරූපතලයේ ඉපදීම අස්්ට දුුස්ටක්ෂනවලින් එකක් වන බැවින්. ඒහි ආයෝතුමං උපදීද. ස්වාමීන් වහන්ස කවනාවෙන් පැහැදිලික දෙන සේක්වා තරුවන් සානය කියලා. සත්පුරෂ පිංවර්ත්නි අනිවාරීම අරූපී තලහිෙට. සූහන් මාර්කපල්ලාබි උතුමන් වහන්සේලා උප්පත්තේ ලබනවා හැබැයි ඒක වෙන්න මෙන්න මේ ආකාරයට. ඒ තමයි සූහන් විච්ච උතුමන් වහන්සේ නම. එග සෝහන් මාරකපල්ලාබි උතුමන් වහන්සේ නම. වෙලා ඉද්දි එනි ඒ. ආකාසානංචායති විඤ්‍යාණංචායත ආකංචාඥායයට නිවසඥා ආසංඥායන ධ්‍යාන උපදවාගෙන ඉන්නවාන. ඒ ්‍යානය තුළ ඉද්දි. ඉ්‍යාන ලාබී උතුමාන් වහන්සේට වඩා පහල බ්‍රහ්මලෝකයක් අරමුණු කරන්නේ නැත් නම් අරමුණු කළත් පහ ්‍රහමලෝක උපදින්න පුළුවන්. නමුත් අර වගේ පහළ ග්‍රහ්මලෝකයක් අරමුණු කරන්න ඇතුව අ උසස්ථත්වේ තුළ ඉදිමින්. අර අරූපී භූමියකම උපාඇති ලැබීම අරමුණ කරග නො හ උපත්තිය ලබන ඉතින්දම. ඒ උතුමන් වහන්සේගේ ඉතිරි මාරකපල් ලබාගෙන අනාගාමිය අඔහු අරහත් වෙලා ඇයි රහතන් වහන්සේගේ පීනවා පෑම ඉතින්දි සිද්ධ වෙනවා. නමුත් පින්වර්ටනී අස්ට දුෂට්‍රක්ෂණවලට යයිති වෙනවා. අස්ට දුෂ්ත්‍රක්ෂණවලට අයිතිවෙන්නේ. මේඇවිල නිවැදි ගමක් මගන දැන් නිවැදි ගමන් මගේද මනුස ලෝකෙත් මඟ පල් ලබන්න පුළුවන් දිව ලෝකෙත් මග පල් ලබන්න පුල ්‍රහ්ම ෝකෙ මග පල්ල බන්න පුළුවන්න්නේ රයෝතුමන් වහන්සේලා මනුස්ස ලෝකපරන කළ මඟ පල්ලබන්න බරි මක්නෑ අරූප ූමිත් මඟ පල්ලබන්න පුලුවන්. හැබයි පින්වති මනුස්ස භූමියදීත් අපයගතවන කරමකර ගන්න පුළුවන්නේ. අනිත් තැංවලදිත් මේ තැන්වල තින විසේ සත්‍යේ තමයි බරදවා නිවන ආකාසානංචායත්නය කළ හිත්ලා විං්ානංචා කච. නිවසඥා ආ සංඥායතනයන් කළෙ හිටලා ඒ ධ්‍යානත්යක කටයුතු කරමින් ඉඳල්ලා ඉන්පස බ්‍රහ්මලෝක උපත් අරූප ්‍රහක්මලෝක උපතිලබණපුල හාකල්පි සිදධත්ලිස්ා හට දසු හදාවිදියට එපමන් දීරික කාලයක් ඒ ඇත්තන්ට පිංුවත්ී නිවන් දකින්න බරූ සසදේ සැරි සරාණ සිද්ධ වෙනවා. බවේ මොහොතැක්කත් බුදුජාණන් වහන්ේ වානනා කලේ නෑ මහා කල පසු හදාහක මොනතරන් දීර්ක කාලයක්ද ඉතින්ගේ අස් දුුෂ්ටක්සනවට අහු නොී තියන්නේ කොහොමද. පින්වර්ත්නී ඊළඟ ප්‍රශ්නේ තමයි, අවසර සාමීන් වහන්සේ. ධම්මානුසාරයේ සද්ධානසාරයේ පුද්ගලයන් සතරාපායට වැටෙන්නේ නැද කිසි සීත්ම වැටෙන්නේ නෑ. පර්න එතිකින් එම පස්නවලට පිල්ට ලබාදීම අදින් අවසංගුණා. අද හැට දිවන ධර්මසාකච්ඡා වාර්යයි පැවැත්තුුණේ පින්ංවර්නි සජීවී ධර්මසාකච්ඡා වැඩසටාම් මාලා ඔය ඇත්තංගේ ජීවිතව වටලු කාලෝකයක් ලබාදුන්නු බව බොහෝ දෙනා පුද්ගලිකෝ අපිට වස්ස පණවිටයමින් ලබා දෙන පනිවිටවලින් අපි තේරුම් අරන්තියෙනවා මේ අකන්්ඩෝම පවත්තනවා මේ සඳහා අපේ සිස් සපරයක පඥාසාර පොඩි හාමුදු දැඩි හෙස කරගෙන කටයුතු කරනවා ඇ සත්පුරස පින්වත්න අප පොඩි මුදුරුවන් ගේවාගේම ජයිලලාමැතු ඇතින දදු දරුවවා ියඋතුම් පිමි නිර්මාණය කළ පින්වතුන් අපි කාර මණ්ඩවල හමඳදනාගීම සියලුම සාකාපසාකාවල විහිීන සිස්තසස්වාමන් වහන්සල්ලාගේම දායකාරකාරරි පින්වතුන්ගේ විවිධාකා රටවලු අපි දායකාරකාදය සත් පූස පින්වන්තු ඇතුමේ ධර්මස්ස වනය කළම දෙස්විද සෑම සියල් දෙනාගේම නමේ මියගී සසලගතනෑ දැයිනට ඒකාන්තේම මීපින් අනමෝතන් වීවායක්ල සත්නාදය පොර්තන්න. දිවියන්ට මීපින් අනමෝදන් වීවායක්ල සත්නාදයක් පොර්තන්න නිවන් දකින්නට මී පින් හේතු සම්පත්ම වීවායක්ල සත්නාදයක් පොර්තන්න පින්වර්නය ඔබට අපා සිරවාද කරන්නේ අප සිස්ස සපරයක පාසර පොි හ ද සල වා ද ම. ජලල් මැනු මැත්නේ දූ දරුවන්ට ඇ දෙස් ව දේසිීලම සත් පෝස පුණ්‍යවන්ත ඔබ සැමට සහක පසකාවල සිලු සංගරත්ය දායක් කරකාදී සැමට ඔබ සැමටන දුක් න ෝගී තීරි රවිස් ලැබේවා. අභ්‍යවාදන සීලීස් නිච්චං වදා ප්‍රචායනෝ චත්තාරූ දම්මා වඩ්ඩන්ති ආයුුවන් වූ සුකම්බලෑන් ආයුරාරූගේ සම්පත්තිී සග සම්පත්තිමී වචේ අතුූ නිබාන සම්පත්ති ඉමිනාතිී සමිච්චතු. මතිනාටම තිරවා රanaයි